වර්ෂ 1885 ජනවාරි මාසයේ සිදු වූ ෂර්ලොක් හෝම්ස් කතාව. ඇබනිට් පවුලේ අවුල සම්පූර්ණ කතාව. දිනය 1885 වර්ෂයේ ජනවාරි මාසේ 14 වෙනිදා පව මගේ සටහන් පොතේ සඳහන් වෙත. ශීතීර්තු පැමිණීමත් සමගම ලන්ඩන් නගරෙ වෙත ඇදී ආවේ කහ පැහැති ඝන මීදුමකි. මේ නගරවාසීන්ට ඇති වූ හිරිහැරය වචනින් විස්තර කිරීමට පවා අපහසුය. මහමග ගමන් ගත් අශ්ව කරත්ත එකිනෙක ගැටීම් නගරේ සෑම දිසින්ම වාර්තා විය. වාහනවල හැපි පාරේ ගමන් කළ මගේ හෝ කිහිප දිනක්ම මිය ගිය. මීදුමින් නැති වූ ප්‍රමාදය නිසා පුවත්පත් අප වෙත ලැබෙන විට ඉදා උදේ 10 පමණ වී තිබිනි. පුවත්පත් කිහිපයක් ඉක්මනින් පෙරලා බැලූ මගේ මිත්‍රයා ඒවා ඉවත දමා සුපුරුදු හාන්සිපුටුවේ වැතිරුණේය. මීළඟට ඔහු පයිප්පේද දල්වාගෙන දිනිත් අඩවන් කරගත්තේය. ඔහු මෙලෙස කල්පනාවට වැටෙන්නේ යම්කිසි ගැටලුවක් විසඳීමට බව දන්නා නිසා මම නිහඬව මෝර්නින් ක්‍රොනිකල් පුවත්පත අතරගතිමි. ඒ ප්‍රධාන සිරස්තලය හා පීලි කිහිපයක් කියවූ පසු පුවත්පත කියවීමට මගේ ඇති උනන්දුව අඩු වී ගියේය. එය මාතින් නැත්හැරි බිමට වැටිද්දී නොයෙක් කරුණු මගේ සිහියට නැගෙන්නට විය. සිතිවිලි සාගරයේ කිමිදමින් සිටි මා තිගස්සී අවදි වූයේ මගේ මිත්‍රා කළ ප්‍රකාශයටයි. ඔබ හිතුවා හරි වොට්සන්, ඔහු කීය. යුද්ධයෙන් වෙන ජීවිත හානියත් ධන විනාශයත් හින්දා මිනිස තව තවත් දුක්ඛිත තත්ත්වයටම ඇද වැටෙනවා. කොරිරු යුද්ධයෙන් පරම්පරා නැත්තටම නැති වෙලා අතු ගෑවිලා යනවා. ඒක මොනතරම් ඛේදජනක කරුණක්ද? මේසු මම අතිශයින්ම පුදුමයට පත් වෙමි. මගේ හිතේ ෂණිකව ඇතිවී මිනිත්තු කිහිපයක් රැඳුණු සිතුවිලි පවා හෙලි කරන්නට හෝම් සමත් වූයේ කෙසේද? හැමදාමත් ඔබ අනික් අයගේ සිතේ ඇතිවන සිතුවිලි ඉන්ද්‍රජාලයක වගේ හෙලි කරනවා, මම කිවෙමි. ඒත් මම හැමදාමත් පරාදයි. ඔබ මේ කිව් දේවල් හැම එකක්ම මගේ හිතට නැගුණ බව ඇත්ත. ඒත් ඔබ ඒවා තේරුම් ගත්තේ කොහොමද කියන එක මට නම් හිතා ගන්නවත් බෑ. ඒක ඔය තරම් පැටලිලි සහගත දෙයක් වෙන්න බෑනේ මිත්‍රයා. හරිම සරලයි. හිතන්න ඔබ කළ කීද? මෝර්නින් ක්‍රොනිකල් පත්‍රය අතට ගත්තා. ඔබ කියවුවේ එහි සිරස්තලය. ඊළඟට ඔබ මිනිත්තුවක් ගත කළේ නැහැ. පත්‍රය වෙතට දැම්මා. ඒකෙන් මං තේරුම් ගත්තා ඔබේ ප්‍රවෘත්තියේ පීරි 10ක් 12ක් කියවන්න ඇති බව. මොකක්ද ඒ ප්‍රවෘත්තිය? ඉන්දියාවේ යළිත් කලහෝලහල පටන්ගෙන ඇති බව. සොදු ජාතිකයන් තරහව කැරලි ගසන්න සොදේශිකයන් සංවිධානය වෙනවලු. මේක කියවූ ගමන් ඔබට පුවත්පත කියවීමත් එපා වුණා. ඔබට සිහි වුණේ ඇෆ්ගනිස්තානු යුද්ධයට ඔබ සහභාගී වුණු හැටි. ඔබේ අත ගියේ ඒ යුද්ධයෙන් ඔබ ලැබූ තුවාලය වෙත. එතනට එනතුරු හරි, මම කීවෙමි. ඒ වුණත් මගේ හිතේ ඊළඟට ඇතිවුණු සිතුවිලි ඔබ දැනගත්තේ කොහොමද? පරම්පරාවෙන් පරම්පරාවට නිරර්ථක යුද්ධී ප්‍රතිඵලයක් ලෙස විනාශ වෙන බව ඇත්තටම මගේ හිතේ ඇති වුණා. ඒ සියුම් හැඟීම් පවා ඔබ දැනගත්තේ කොහොමද? ඔබේ අයියට හිටි එකම පුත්‍රයාගේ අර ඡායාරූපය වෙත ඔබේ දිනිත් යොමු වුණේ ඔබට නොදැනීම. හෝම්ස් කීවේ කිනිඳුන් පඩි වෙත අත දිගු කරමිනි. ඔහු යුද හමුදා සේවයට පුහුණුව ලබන අතර හදිසි අනතුරකින් අකාලේ මිය ගිය අයුරු ඔබට සිහි වුණා. අකාරුණික යුද්ධය නොවන්න ඔහු තවමත් ජීවතුන් අතර. එහෙම නේද වොට්සන්? මම ඔහු සමග එකඟ වූයේමි. මේ වෙලාවේ උඩුමහලට නැගා කිසිවෙකු
අපේ විසිත කාමරයේ දොරට තට්ටු කරන හඬ ඇසිනි. ඒ සමගම හෝම්ස් මහත්මයා කියනු ඇසිනි. ඒ හඩ්සන් මහත්මියගේ කටහඬය. ඔබ හමුවෙන් නමුත් එක්ක වෙත් ඉන්නවා. කාන්තාවක්. මං ආවේ ඇය පිළිගන්න ඔබ සූදානන්ද කියලා දැනගන්න. තවත් මිනිත්තුවකින් අපි සූදානම් හඩ්සන් මහත්මිය. හෝම්ස් කිය. ඔහු හා නැගිට විසිත කාමරයේ තැන් තැන්වල විසිරුවා තිබුණු පුවත්පත් එකතු කොට ටීපෝවක් මතට දැම්මිය. මේසේ මත වූ ඔහුගේ රසායන විද්‍යා පරීක්ෂණ උපකරණ එහි කෙළවරකට තල්ලුකොට කාමරයේ උණුසුම් වන අයුරින් ගිනිඳුන සැකසුවේය. නිවසට ආ අමුත්තන්ගෙන් කරුණු විමසද්දී හෝම්ස් ඔවුනට සූපහසු අසුනක් දීමට අමතක නොකළේය. මම දසුනේ නැගිට මගේ මිත්‍රයාට සහාය වූෙමි. ඒ අතර ඔවුන් තරප්පු නැග ඉහළට එන හඬ අපට ඇසිනි. කරුණාකරලා ඇතුළට එන්න. හෝම්ස් කීවේ තොරට තට්ටු කළ හඬට පිළිතුරු වශයෙනි. හඩ්සන් මහත්මිය පිටුපසින් අමුත්තා අපේ විසිත කාමරය තුළට පැන නැගුවේ ඊතරම් ධෛර්යයකින් නොවන බව මම වටහා ගතිමි. ගිනිඳුන අසල හිස්ව තිබූ සුවපහසු පුටුවේ වාඩි වෙන මෙන් හෝම්ස් ඇයට සංඥා කළේය. මට එක්වරම පැහැදිලිව පෙනුනේ ඇය හැඳ සිටි කළුම කළු පැහැති ඇඳුමය. කළු ඇඳුම මැද සුදු පැහැති මොහොන හා අත්වසුම් පැළඳියත් වඩාත් කැපි පෙනිනි. මොහුන සුදුටත් වඩා රත් පැහැයට හැරී තිබිනි. ඊයගේ සිත කැළඹූ හැඟීම් නිසා විය යුතුය. ඇය ලන්ඩනයේ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන කාන්තාවකට වඩා උසින් වැඩි වූ අය. ඒ අඩි 5යි අගල් 8ක්වත් වන්නට ඇත. ශෝභා සම්පන්න මුහුණ වඩාත් අලංකාර වූයේ දුඹුරු පැහැති කෙස්කලඹ හා සීන් සිරුර නිසාය. ඇගේ වයස අවුරුදු 23කට හෝ 24කට වැඩි විය නොහැකියයි මම අනුමාන කළෙමි. ආර්සන් මහත්මිය අප සමග අසුන් ගනිදැයි මොහොතක් බලා සිටි තරුණ කාන්තාව ඒ සී නොවන බව දැක ඇයට නිම කළ අසුනේ හිඳගත්තාය. තම ආහන්සිපුටුවට බර වූ හෝම්ස් දිනි තඩවන් කරගෙන දෑති ඇඟිලි තුඩු එකට තබාගෙන නිහඬව බලා සිටියේය. කතාව ඇරඹීම අනුග්‍රාහිකාවට බාරදී හෝම්ස් ඒ නිරීක්ෂණය කළ බැව් මම තීරුම් ගතිමි. හෝම්ස් මහත්මයා, ඇ කතාව පටන් ගත්තේ මිනිත්තු දෙකක පමණ නිහඬතාවයකින් පසුවය. ඔබගෙන මට කිව්වේ කොඩිලියා එදිරිච් මහත්මිය. ඇගේ සෙමි අතුරු දහන් වූ වෙලාවේ ඔහු මිය ගිහින් කියලා පොලිසිය කියද්දි ඔහු සොයා දෙනට ඔබ සමත් වුණාලු. ඉතින් නොපමාව ඇවිත් හැම දෙයක්ම ඔබට කියන්න කියා ඇයමට ආයාචනය කළා. ඇගේ කුඩා දරුවට මේ දිනවල සරම්ප රෝගය හැදිලා තදුණින් පෙළිනවා. එහෙම නොවන්න ඇය අද මාසමක නොවෙවිත් ඉන්නේ නැහැ. කොඩේලියා එදරිච්. හෝම්ස් ඇසුවේ මදක් කල්පනා කරමිනි. ඔබය කියන්නේ එදරිච්? එදරිච්, හා, හරි, දැන් මට මතකයි. මං හිතන්නේ අවුරුදු 5කට කලින් අප යදුණු පරීක්ෂණයක්. වොට්සන් ඔබේ සටහන් කරගත්ත නේද? නමුත් ඒ කතන්දරය ඔබේ පාඨකයන්ට ඉදිරිපත් කළ බවක් මට මතක නැහැ. කොහොම වුණත් දැන් මං කැමති ඔබේ ගැටලුව ගැන අපට කියනවනම් මුලින්ම ඔබ ගැන සම්පූර්ණ විස්තරයක් කරන්න. ඔබට ගැටලුව ඇති වුණේ කොහොමද කියන එක ඊට පස්සේ කියන්න. හෝම්ස් මහත්මයා, මම ඔබට මේ හැම දෙයක්ම කියන්නම්. කී තරුණිය පුටුවේ පිටුපසට හේතු වී හිඳගත් අය. මගේ නම මියුරීල් ඩොයිලි. ඒ මගේ විවාහයට පෙර. දැන් මගේ වයස අවුරුදු 25යි. මගේ පියා ආයුෂ් ජාතික වෛද්‍යවරයෙක්. ඔහුට සහ මගේ මවට සිටින එකම දරුව මම. කාලයක් බෝල්ටන් රෝහලේ සේවය කළ මගේ පියා විශ්‍රාම ගත්තට පස්සේ බ්ලැක්බර්න් අසල පෞද්ගලික වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරනවා. මුලින් මං ඉගෙනුම ලැබුවේ බෝල්ටන්හි ෆර්ගසන් උසස් බාලිකා පාසලේ. උසස් අධ්‍යාපනයට මම ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. මං එහිදී හැදෑරුවේ නාට්‍ය හා රංග කලාව. මේ හැම ප්‍රශ්නයකටම මුල් වුණු ආචාර්ය චාර්ල්ස් ඇබනට් මට හමු වුණේ සරසවේදී. ඔහු නාට්‍ය හා රංග කලාව පිළිබඳ
ජේෂ්ඨ කතිකාචාරවරයෙක්. උපතින් කැනේඩියානු ජාතික වූ ඔහු එංගලන්තයට සංක්‍රමණය වී තිබුණේ අවුරුදු 10කට කලින්. ඔහු වයස අවුරුදු 30 විවාහකේ. ඔහු බිරිඳ සමග පදිංචිව හිටියේ ක්‍රොයිඩන්වල ඔවුන්ගේ නිවසේ. ඔවුන්ට ළමයි හිටියේ නැහැ. කුඩා කාලයේ සිටම ෂේක්ස්පියර් නාට්‍ය ගැන මගේ ලොකු ඇල්මක් තිබුණා. වැනිසේ වෙළෙන්ද, මැක්බෙත්, හැම්ලට්, දොළොස්වෙනි රාත්‍රිය ආදී නාට්‍ය අපි පාසලේදී නැවත නැවතත් රඟ දැක්කුවා. මේ නිසා ඒ නාට්‍යවල පාට මට කටපාඩම් වෙලා තිබුණා. ආචාර්ය ඇබනෙට් සරසවි සිසුන් යොදාගෙන ඒ නාට්‍ය නිෂ්පාදනය කොට රඟ දැක්කුවා. ඒ නිසා අප අතර ඇති වූ සුහඳ බව නොදැනීම ආදරයකට පෙරළුණා. අප ආශ්‍රයෙන් ලංවෙද්දී ඔහුට ඕමනා වුණා ඔහුගේ බිරිඳ දික්කසාද කරලා මා විවාහ කරගන්න. මුලින් මං කොහොමදවත් ඒකට කැමති වුණේ නැහැ. මට වඩා අවුරුදු 12ක් වයසින් වැඩි කලින් විවාහකෙක් සමග එක්වීම ගැන මගේ දෙමාපියන් දෙටිව විරුද්ධ වුණා. නමුත් මගේ හිත ඔහුවට ඇදුනේ ආදරය අන්දයි කියන කීමන තහවුරු කරමින්. සරසවි මගේ අවසන් විවාහයේ පැවැත්වෙන කාලයේ අප දෙදෙනාට සම්බන්ධය ගැන ඇබනිට් මහත්මයාගේ බිරිඳ හෙලන්ට දැනගන්න ලැබිලා තියෙනවා. මේ ගැන ඇය ඔහුගෙන් ප්‍රශ්න කළාලු. ඔහු පැවසුවාලු හෙලන්ගෙන් දික්කසාද වී මා විවාහ කරගන්න බව. මට මේ කරුණ කියන්න. හෝම්ස් කතාවට බාධා කළේය. ඔබ සමග විවාහ වෙන බව ආචාර්ය ඇබනෙට් බිරිඳට දැනුම් දුන්නේ මොන කාලෙද? මං සරසවි අවසන් විභාගයට පෙනී සිටි දවස්වල. ඒ කියන්නේ ගිය අවුරුද්ද ජූලි අන්තිමේදී විතර. ස්තෝතේ ඔබේ කතාව දිගටම කියන්න. කී හෝම්ස් එම දිනේ කොලේක සටහන් කරගත්තේය. ඒසු හෙලන් ඔහුට දුස්පවරලවත් බැනවැදිලිවත් නැහැ. ඇත් කැනේඩියානු ජාතික කාන්තාවක්. ඇය ආපසු කැනඩාව බලා යාමට තීරණය කළාලු. 84 සැප්තැම්බර් මාසයේ ඇය ඔහු අත්හැරදමා කැනඩාව බලා පිටත් වී ගියා. හෙලන් නැබනට් මහත්මියගේ කවුරුන් ළඟටද කැනඩාවේ කුමන ප්‍රදේශයකටද යන්න මහත්මිය ඔබට කියා තිබුණද? හෝම්ස් විමසුවේය. ඔව්, ඔවුන් කැනඩාවේ වැන්කූව දූපතේ වික්ටෝරියා නගරයේ පදිංචිකරුවන්ලු. ඇගේ සොයුරු සොරියන් කිහිප දෙනෙක් මෙහි ජීවත් වෙන නිසා ඇයි යන්න ඇති බවයි ඔහු කිව්වේ. හොඳයි, කතාව දිගටම කියන්න. හෙලන් පිටවිලා ගියාට පස්සේ ඔහුගේ දික්කසාදී ගැනීම පහසු වෙන බව චාලි කිව්වා. ඉතින් අපි සැප්තැම්බර් මාසයේ මුල එක් වුණා. ක්‍රොයිඩන් වලෝන්ගේ නිවස හෙලන් වසා තමා යාවි කියලා ඔහු කිව්වේ. ඒ නිවස වැකුණා දමන්න ඔහු බලාපොරොත්තු වුණා. කොහොමුණත් ඒක ඉදිරි පදිංචි වෙන්න අපි දෙන්නගෙම කැමැත්තක් තිබුණේ නැහැ. ස්කොට්ලන්තයේ පදිංචියට යන්න අපි තීරණය කළා. රංග කලාව පිළිබඳ චාරිත තිබුණු ප්‍රසිද්ධිය නිසාම ඔහුට ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ සරසවි පත්වීමක් ගැනීම අපහසු වුණේ නැහැ. පුවත්පත්වල පළවු දැන්වීමකින් අපි ගියක් හොයාගත්තා. ග්ලාස්කෝ වරාය පින්නතෙක් මානේ මුහුදයිනේ ඒ පුංචි නිවස අපි කුලියට ගත්තා. ස්කොට්ලන්තයේ අධික ශීතල දේශගුණය මට ටිකක් නොහුරු දෙයක්. ඒ වුණත් කැනඩාවේ උපත ලබා එහිම දීර්ඝ කාලයක් ජීවත් වූ චාලිට ශීතෘතු එහිම අමුතු දෙයක් වුණේ නැහැ. ඇත්තෙන්ම අපි ඒ කාලය ගත කළේ හරිම සන්තෝෂයෙන්. අපි දෙන්න අතර අවුරුදු 12ක වයස් පරතරයක් තිබුණත් මට එවන්නක් මතක් වුණේවත් නැහැ. උදේම අවදි වුණු ඔහු උදේ කෑම පිළියෙල කළේ මං අවදි වෙන්නත් කලින්. චාලි රැකියාවට යන්න පටන් ගත්තට පස්සේ මට තරමක පාළුවක් දැනුණා. නමුත් අපි අසල්වාසීන් සමග ඇති කරගත් හොඳ හිත නිසා තවල් කාලය ගෙවා ගැනීමට අපහසු වුණේ නැහැ. මාස දෙකක පමණ කාලයක් අපි බොහෝම සන්තෝෂෙන් ජීවත් වුණා. ඔහු කිව්වේ මෙහෙම සතුටින් කාලය ගත වුණු යුගයක් ගැන මතක් කරන්නටවත් බැහැ කියලයි. නිවාඩු දවස්වලට අපි රුවල්ලොරු වලට නැගිලා මුහුද යාත්‍රා කළා. බෝට්ටු වලින් ගිහින් ස්කොට්ලන්තයේ විශාල විල්වල මසු නැල්ලුවා. ශීත කාලයක් වුණත් සමහර දිනවල දීප්තිමත් හිරුවිලියක් තිබුණා. අට්ලාන්ටික් සාගරයේ රැල්ල ගහන හඬ අපි දෙසහන් වලට ගෙනාවේ
කන්කළුවන. අපි සතුරට කාගින්වත් කිසිම බාධාවක් ආවේ නැහැ. ඒත් එක දවසක් ඒක සිදු වුණා. ඉදා අපි දෙන්න උදේ කෑම මේසෙට වාඩි වෙලා ඉඳිද්දි ලියුම්බ දෙන්නගේ සීනු හඬ ඇහුණා. පුරුදු විදියටම ලියුම ගන්න ගියේ මගේ සැමියා. මිනිත්තු කිහිපයකින් ආපහු එද්දී ඔහුගේ මුහුණේ තිබූ සිනාව අතුරුදහන් වෙලා ඔහුගේ අතේ තිබුණා විදේශික නෙවු ලියුමක්. කිසිවක් කතා නොකර ඔහු මේසෙට හිඳගත්තේ හිත කලඹුණු ගතියකින්. කාගෙන්ද ලියුම? මං ඇහුවා. කැනඩාවෙන්. එහෙමනම් හෙලන් ගෙන වෙන්නේ නැති. මොකද මූණ නරක් කරගෙන? සමාවෙන්න. හෝම්ස්කිය මට පොඩි බාධා කිරීමක් කරන්න සිදු වෙනවා. මේ ලියුම ලැබුණු දිනේ ඔබට කියන්න පුළුවන්ද? ඔව්, නොවැම්බර් මාසෙ මැද හරි. මං හිතන්නේ නොවැම්බර් 15 නැත්නම් 16 විතර විය යුතුයි. හොඳයි, ඔබේ කතාව දිගටම කියන්න. මේ ලියුම සීල් වෙදලා තියෙන්නේ වෑන්කූවර් වලින්. ඔහු කිව්වා. ඒත් මේ හෙලන්ගේ අතකුරු නෙමෙයි. මද වේලාවක් නිහඬව හිටිය ඔහු ලියුම ඇරලා කියවල බැලුවා. කණමුණේක නවත්වලා මම බලාගෙන හිටියේ මගේ සැමියගේ මූණ වෙනස් වුණු ආකාරය. ඔහුගේ කට බාගෙට ඇරුණා. පුදුම වෙලා වගේ ලිපිය දිහා බලාගෙන හිටියේ ඔහුගේ අතින් ලිපිය කිලිහි ගියා. ඔහුගේ නල්ලට දාඩිය දාලා මූණ සුදු මැලිවුනේ අවතාරයක් දැකලා වගේ. ඊළඟට ඔහු මන් දිහාට නෙත් හැරෙව්වේ හරිම කම්පණයකට පත් වෙලා. ඇය මිය ගිහින්. අන්තිමේදී ඔහු කිව්වා. කවුද? හෙලන්ද? මං ඇහුවා. ඔව්. මොනව වෙලාද දන්නේ නැහැ. හෘදයාබාධයකින් මියගිය බවයි කියලා තියෙන්නේ. ලියුම ලියලා තියෙන්නේ ඇගේ අක්කා ඇන්. හෙලන්ට මොකක් හරි හදවතේ අසනීපයක් තියෙන්නේ නැති. මං කිව්වේ ඔහුගේ හිතේ අස්වැසිල්ලක් ඇති කරන අදහසින්. එහෙම මොකුත් ලෙඩක් ඇට තිබුණේ නැහැ. ඇයි මට වඩා නිරෝගීව හිටියේ? ඔහු කිව්වේ මේසේ උඩින් තිබූ අතේ නිකට රඳවාගෙන. දේවියනේ, මං අතින් සිදු වුණු දේ. එහෙම කිව් ඔහු එතන නැහට කිසි දෙයක් කතා කළේ නැහැ. කෑම කන්නේ නැතුව පුටුවෙන් නැගිට්ටා. විශ්වවිද්‍යාලයට දුරකථන ඇමතුමක් දීලා කියන්න මං අද වැඩට ඉන්නේ නැහැ කියලා. මට අසනීපයි කියන්න. එහෙම කිව් චාලි ගෙදරින් එළියට බහලා ගියේ මුහුදු වෙල්ල පැත්තේ. ඔහු නියම කළ විදියට දුරකථන පණිවිඩය දුන් මම ඔහුට එකතු වෙන්න වෙරළට ගියේ නැහැ. ගෙදර සඳළු තලයට නැගලා ඔහුගේ පැත්ත බලාගෙන හිටියා. මුහුද අයිනට ගියේ මගේ සැමියා වෙරළි ගලක් උඩ වාඩි වෙලා මුහුද දිහා බලාගෙන කල්පනා කරන හැටි මන් දුටුවා. ඔහු හෙලන් සමග විවාහ වෙලා අවුරුදු 10ක් බව මං අහලා තිබුණා. නමුත් ඒ කාලය ගැන විස්තර මා එක්ක කවදාවත් කිව්වේ නැහැ. මං ඔහුගෙන් නැහුවෙත් නැහැ. දවල් වෙද්දි ගෙදරව චාලි කෑම කාලේ ඇඳේ වැතිරුණා. ඔහු නිදාගන්න තැත් කළත් ඒක ඔහුට අපහසුරු බව මට පෙනුණා. ඔහුගේ හිතට කරදරයක් වීමට ඉඩ ඇති නිසා මං ඔහු සමග කතා කරන්න උත්සාහ කළෙත් නැහැ. දවසක් දෙකක් ගත වෙද්දී මා හිතුව හැටියටම මේ තත්ත්වේ ක්‍රමයෙන් මග හැරිලා ගියා. ඇහැන්දයට අසල්වාසි කිහිප දිනකු අපේ ගෙදරටීමේ පුරුද්දක් තියෙනවා. නැත්නම් අපි උන්ගේ ගෙවල් වලට යනවා. ඒ කාඩ් ක්‍රීඩාවේ යෙදීමට බාහිර පෙනුමෙන් චාලි යථාතත්වයට පත් වුණා වගේ පෙනුනත් ඇත්තෙන්ම හිමුණේ නැහැ. එක වෙන කාටත් වඩා හොඳින් මම දැන හිටියා. කැනඩාවෙන් ලියුම ලැබිලා මාස එකහමාරක් පමණ ගත වුණු තැන අපි ඉස්සේ තවුල් කළ තවත් ලිපියක් ලැබුණා. නත්තල් සුභපැතුම් සමගේ ලැබුණේ ලන්ඩනයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන්. චාලිගේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ලිපිනයට යවා තිබුණු එම ලිපිය එතින් හරවා එවා තිබුණා. ඒ තිබුණේ ක්‍රොයිඩෙනියෝගේ නිවසේ දුරකථන බිල. ඔවුන් 3 මාසයකට වරක් එවන දුරකථන බිල මීට කලිනුත් අපට ලැබුණා. ඒ අපි ගණන් ගත්තේ නෑ. බිල නොගෙවෙනකොට ඔවුන්නේ විසන්ධි කර දමාවි කියලායි චාලි කිව්වේ. මෙවරේ එවා තිබුණේ විශාල දඩියකුත් කිවීමට නියම කරලා. ඒක ඉක්මනින්ම නොගෙවොත්
දුර්ගතනය විසඳි කරන බවට අනතුරු අංගවා තිබුණා. ඉදා වැඩට ගිහින් චාලියාපහු ආවිටිකක් රෑ වෙලා. ඉදා රෑකෑම කන ගමන් ඔහු මේ ගැන කතා කළා. මේක හරි වැඩක්නේ. ඔහු කිව්වා. අපට විශාල දඩයකුත් ගෙවන්න නියම කළා. මේකුණන්න හදන ගෙදර දුර්ගතනින් අපට ඇති ප්‍රයෝජනය මොකක්ද? මං ඇහුවා. ඕක යාළම විසඳි කරපුවාවේ. බොහෝලාට දැනටමත් විසඳි කරලා ඇති. ඕක දැනගන්න තියෙන පහසුම ක්‍රමය ක්‍රොයිඩන්ගේ ගෙදර අංකේ කරකවල බලන්න. තවමත් විසඳි කරලා නැත්තම් සිනුව නාද වේවි නේද? මං කිව්වා. ඊළඟට කැම මේසේ තිබුණු භාජන සියල්ල එකතු කරලා මං කුස්සියට ගියේ ඒව සෝදන්න. මගේ සැමියා කල්පනා කරමින් දුර්ගතනි වෙත යන හැටි මං දුටුවා. නමුත් කුස්සිය වල ගොඩක් ඉතිරි වෙලා තිබුණ නිසා මට අපහු වෙන සෑහෙන වේලාවක් ගත වුණා. කොයිතරම් වේලාවක් ඔබ කුස්සිය ගත කළාද? හෝම්ස් විමසුවේය. මට හරියටම කියන්න අමාරුයි මහත්මයා. මිනිත්තු 20ක් නැත්තම් පැය භාගයක් මං කුස්සිය ඉන්නේ නැති. ඊළඟට ඔබ මොකද කළේ? කුස්සිය බිම තෙමුණු නිසා ඒ පිසදමා මා එළියේ නාන කාමරෙන් දෙපා සෝදාගත්තා. ඊළඟට ගේ ඇතුළට ආවේ පාවහන් ඉවත් කළා. ඊට පසු සාලේ පාපිස්සින් දෙපා පිසද මැද්දි මට විසිත කාමරේ දෙසින් චාලිගේ කටහඬ ඇහුණා. අනේ දෙවියනි, හැබැයිද මං ඒ බවක් දැනගෙන හිටියේ නැහැනේ. ඔහු දුරකතනෙට කුඳුරු නහඬ මට පැහැදිලිවම ඇහුණා. මට හරිම කනගාටුයි, ඇත්තම කනගාටුයි දෙවියනේ. ඔහු කීප සැරයක්ම කිව්වා. ස්වාමි පුරුෂයාගේ උනත් දුරකතන සංවාදයට රහසීම කන්දීම අවිනිත ක්‍රියාවක් කියා මට හිතුණා. ඉතින් මම යලිත්වරක් කුස්සියට ගිහින් පාමහන් පැළඳගෙන ශබ්දයක් නැගිනසේ ගියතුරට ආවා. ඔහු ආම දුරකතන රිසිවර ආපහු තබන හඬ මට ඇහුණා. දුරකතනේ විසඳි කරලද? මං ඇහුවේ වෙනසක් නොපෙන්වමින්. නැහැ කියන වචනේ විතරයි ඔහු කිව්වේ. මොහොන නරක් කරගෙන නිශ්ශබ්දව ඔහු බලාගෙන හිටියා. මද වේලාවකින් ඔහු එතනින් නැගිටලා ගේ නෙළියට ගියා. එදා රෑත් පසුදා සවස්වරුවත් ඔහු ගත කළේ නිහඬව කල්පනා කරමින්. ස්වාමි පුරුෂයෙකුගේ හෝ බිරිඳකගේ මෙවැනි ගතිගුණ වෙනස් වීමක් පෞලක සමගිය නැති කරන්න හොඳටම ප්‍රමාණවත්. ඒත් මම හිතුවා තව ටිකක් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි කියලා. මේ අතරේ සරසවි ඉගෙනවීම් කටයුතු චාලියතින් සිදුවුණේ කොහොමද කියන එක මන් දන්නේ නැහැ. වෙනදාට නම් ඔහු විවේක වේලාවට ඊළඟ දවසේ තිබෙන දේශනවලට සූදානම් වුණා. පොත්පත් පෙරලා බලමින් කරුණු සටහන් කරගන්න අමතක කළේ නැහැ. නමුත් හෙලන්ගේ මරණය ගැන දන්වා කැනඩාවෙන් ලියුමාව දවසේ ඉඳලා ඔහුගේ ස්වභාවය වෙනස් වුණා. ඉගෙනවීමේ සටහන් අති නැල්ලුවේ නැහැ. පුළුවන් හැම වෙලාවකම කළේ ගෙදරින් නිලියට බැහැලා බුදු වෙරළට යාම, නැතිනම් කල්පනා කර කර ගෙවත් ඇවිදීම. ඊළඟට දින දෙකකට පස්සේ රෑ මම උඩුමහල් නිදන කාමරයට ගියේ තනියම. පසුදා කළ යුතු දේශන වගයක් සඳහා සූදානම් වීමට තිබෙන බව චාලි කිව්වා. ඔහු මේසේ උඩට පොත් කීපයක් හා ලිපිගුණුත් අරගෙන සිටි නිසා මම ඔහුට ඉඩ දීලා නිදන කාමරයට ගියා. මට පැයක් පමණ නිින්ද ගිහින් ඇහැරෙන්නේ නැති. ඊළඟට මං දුටුවේ චාලි තවමත් ඇඳට විත් නැති බව. මේ අද්භූත සිදුවීම් මොකක්ද කියලා හිතට එනකොට මට නිින්ද ගියේ නැහැ. මම පාවහන් නොමැතිව නිදන කාමරේ නෙළියට ඇවිත් තරප්පුවේ උඩුම පඩිය ළඟට ආවා. මොහොද ශබ්දය හා සුළං හමන හඬ ඇරුණම මුළු කෙදරම තිබුණ නිහඬ බවක්. විසිත කාමරේ මේසේ ළඟ පාන දැල්වා ඇති බව මට තරප්පු උඩට පෙනුණා. ඔහුගේ වැඩ කටයුතු වලට බාධා නොවෙන්න මම තරප්පු දෙකක් තුනක් පහළට බැස්සා. එවිට මට දකින්න ලැබුණ දෙයින් මම පුදුමයටපත් වුණා. මගේ සැමියා ලියන මේසේ ඇසල වාඩි වී සිටියේ නැහැ. ඒ වෙනුවට ඔහු සිටියේ දුරකතනේ ළඟ. ඒ ඇසල පුටුවේ වාඩි වෙලා ඔහු රිසිවරය කණේ තබාගෙන ඉන්න අන්දම මා දුටුවා. ඔහු හිටියේ මට පිටුපාල හින්දා මා තරපුව බැහැ නැහැටි ඔහු දුටුවේ නැහැ. අනෙක් කෙළවරේ
කවුරුන් හෝ කළ කතා බහට චාලි පිළිතුරු දෙමිනුයි හිටේ. අනේ දෙවියනේ, ඔහු කියනු ඇහුණා, මම මේ බව කොහොමටවත් දැනගෙන හිටියේ නැහැ. මට හරිම කනගාටුයි. මම මොනව කරන්නද? ඇත්තෙම මට දරාගන්න බැරි දුකක්. එහෙම කිව් ඔහුට හැඬුනේ එක්ක ගසමින්. තවදුරටත් ඒ කතා බහට සවන් දෙන්න නොඉඳලා මං උඩටට්ටුවට ගියේ තීරණයකට වෙත්. මට කොහොමටවත් නිදාගන්න හැකියාවක් තිබුණේ නැහැ. පැයකට පමණ පස්සේ ඔහු නිදන කාමරයට ආවා. මොකක්ද චාලි මේකේ තේරුම? මං ඇහුවා. කැනඩාවෙන් ලියුමක් ලැබුණ දා ඉඳන් ඔයා ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා. ඒුණත් ඔයා කිව්වේ හෙලන් මිය ගියා කියලා නේද? ලියුමේ සඳහන් වුණේ එහෙමයි. නමුත් ඇත්තටම මිය ගියාද? නැත්තම් මේක බොරුවක්ද? ඇයා පහු ක්‍රොයිඩන් වල ගෙදර පදිංචියට ඇවිද්ද? කවුරුත් එක්කද මේ නිතර නිතර හොරින් කතා බහ කරන්නේ? ඇයුවට මේව මාත් එක කියන්න බැරි? මාත් එක්ක ජීවත් වෙන එක ඔයාට කරදරයක් නම් අපි වෙන් වෙමු. මං නොනවත්වාම කියාගෙන ගියා. මං එහෙම කියද්දී ඌ පුදුමයකට පත් වෙලා වගේ දේස් ලොකු කරගෙන මා දිහා බලාගෙන හිටියා. ටික වෙලාවක් යනතුරු ඔහුගේ කටින් එක වචනයක්වත් පිට වුණේ නැහැ. ඊළඟට ඌ මෙහෙම කිව්වා, මට සතියක් කල් දෙන්න මෙහුරිය. මේ ප්‍රශ්නේ විසඳා ගන්න මට ඉඩ දෙන්න. සතියක් ගෙවුනට පස්සෙත් මම කලින් හිටි චාල්ස් එබනට් නෙවෙයි නම් මවත් තෙරදමන්න. ඔබට ඒකට නිදහස තියෙනවා. මං ඔයා සමගමන අප නෑ. මගේ මේ වෙනසට හේතුව ඔයා දැන් මගින් අහන්න එපා. ඒක මං ඔයාට පස්සේ කියන්නම්. මේ හැම දෙයක්ම කියන බවට මං පුරුදු වෙනවා. මෙහෙම කිව් ඔහු ඇඳට වැටුණා. නමුත් ඔහුටවත් මටවත් පසුදා එළිවෙනතුරු නිින්දක් ගියේ නෑ. ඊළඟ දවසේ චාස් රැකියාවට යාමට සූදානම් වුණා. ඔහු නිවසින් පිට වී යනතුරු මම බලාගෙන හිටියේ නොයොසෙල්ලෙන්. එලෙන් මියගිය බවට වූ ලියුම බොරුවක්ද? මං ලියුම යළිත් වරක් කියවා බැලුවා. ඒක ලියලා තිබුණේ ඇගේ සොයුරියක්. කැනඩාවට ආව ඉක්මනින්ම ක්ලාන්ත ගතියෙන් ඇදවැටුණු හෙලන්ගේ සිරුරේ එක් පැත්තක් එක්වරම අප්‍රාණික වුණාලු. ඉන්පසු සීවිසක් නෝ බවත් සති කීපකින් නැ මියගිය බවත් ලියුමේ සඳහන් කරලා තිබුණා. මේ ලියුම කියවුවාම මට හිතුණේ හෙලන් ඇත්තටම මිය නැති කියලයි. නමුත් එහෙමනම් දැන් මේ ක්‍රොයිඩන් වල නිවසේ ඉන්නේ කවුද? ඒ ගෙදරට හරි වෙන ගෙදරකට හරි දුරකතනින් කතා කරමි. චාලි බැලපින්නේයි. මට කියන්න බැරි ප්‍රශ්නයක් මේ දවස් ටිකට ඔහුට මතුනේ කොහොමද? මට මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරි වුණා. මේකට කළ හැකි එක දෙයක් තමයි ක්‍රොයිඩන් වල ගෙදරට දුරකතනින් කතා කරලා බැලීම. මෙච්චර දවසක් එක මගේ හිතට නොආයක මට පුදුමත් හිතුණා. ඒ ගෙදර අංකය මම කටපාඩමින් දැන හිටියා. ඒත් එතනට යද්දී මගේ කකුල් වෙව්ලන ගත්තා. චාලි හෙලන් සමග ක්‍රොයිඩන් වල නිවසේ ඉන්න කාලේ මම ඌට දුරකතනින් කතා කරලා තිබුණා. ඒ නිසා හෙලන්ගේ කටහඬ හඳුනගන්න හැකිවි කියලා මට හිතුණා. දුරකතනේ අංකය කරකවද්දී මගේ අත හිරිවැටුණා. ඒ වගේ මට දැනුණේ එහා කුණේ දුරකතනේ සීනුව නාද වුණා. රිසිවරේ කණේ තියාගෙන මං අහගෙන හිටියේ නොයවසෙල්ලෙන්. කතා කරන කෙනෙකුට කුමක් කිය යුතුද කියලා මං හිතාගෙන හිටියේ නැහැ. සීනුව නාද වෙන එක නැවතුනේ ඒ කෙල්ලම කවුරු හරි රිසිවරේ අතර ගත්තේ ඉඳා. මං වහාම මෙහෙම ඇහුවා, ඔය ක්‍රොයිඩන්හි 38:40:28ද? එහි පැත්තේ තිබුණේ නිශ්ශබ්දතාවයක්. ඊළඟට කවුදෝ දිග සුසුමක් කෙළු හඬ මට ඇහුණා. මං මද වේලාවක් බලාගෙන හිටියා. ඌ හෝ ඇය කතා කළේ නැහැ. මම හලෝ හලෝ කිවත් පිළිතුරක් ලැබුණේ නැහැ. මද වේලාවක් රිසිවරේ ආපසු තබා කතාව විසඳ කළ හඬ මට ඇහුණා. ඒ පැත්තින්නේ කවුරු වුණත් මගෙන් එමතුමක් කොයි වෙලේ හෝ ඒවි කියලා ඒකට සූදානමින් නින් නැති. ඒකයි පිළිතුරක් නොදී නිහඬවම අහගෙන හිටියේ. ඉදා සවස චාරි ගෙදරිද්දී ටිකක් රෑබෝ වී තිබුණා.
මියුරියල්! ඔහු කිව්වා. ඌවම නාවකට මට ලන්ඩනට යන්න සිදු වෙලා තියෙනවා. මං හෙට උදේ පිටත් වෙනවා. මං දවසකින් නැත්තන් දෙකකින් ආපහු වෙනවා. ඔයාට මේ ගෙදර තනියම ඉන්න බෑ. අපේ අසල්වාසිගේ ගෙදර නවතින්න. මැක්ඩොනල්ඩ් නෝනලගේ හෝ මැකින් ටේල්ලගේ ගෙදර නවත්තන් ගන්නවට හැකිවේවි. ඔයා එක්මනින් ආපහු වෙනව නම් මට පුළුවනි මැකින් ටේල්ලගේ ගෙදර නවතින්න. මං කිව්වා. ඒ වුණත් මාත් කැමතියි ලන්ඩන් යන්න. ඔයාගේ වැඩ කටයුතු ඉවර වෙන තුරු මට සරසවියට ගිහින් මගේ යාළුවත් හමු වෙලා ඉන්න පුළුවනි. නැත්නම් මගේ අම්මලව බලන්න යත හැකි. ඒක කරදරයි කිව්වෝ මගේ කීමට එකඟ වුණේ නැහැ. මං හෙට උදේ දුම්රිය කාසනයක් වෙන් කරගෙන යාවේ. දුම්රිය මාර්ගයේ අතරමඟ තැන් දෙකකම අලුත් වැඩියාවන් තියෙනවලු. ඒ නිසා දුම්රිය ලන්ඩනයට ළඟා වෙන්න අමතර පැය 3-4ක ප්‍රමාදයක් වෙන්න පුළුවන්ලු. මේ කරදර ඉවරුනාම ඔයාගේ යාළුවන් සහ දෙමාපියන් බලන්න යමු. මං ගෙදරට නොආවත් මං ඔයාව දොස්තර ඩොයිලිකේ ගේ ළඟටම එක්කරගෙන යන්න. ඔහු එහෙම කිව්වේ මේ විවාහය නිසා අපේ දෙමාපියන් චාලි සමග හොඳටම අමනාපයෙන් හිටි නිසා. තාත්තා හිටි මා සමග තරහින්. අම්මා තිඳහිට මායක දුරකතනින් කතා කළා. ඒ චාලි එක මොහොතකටවත් බ්ලැක්බර්නි අපේ ගෙදර එනවට ඇයි කැමති වුණේ නැහැ. අප ජීවත් වුණු ඈත පළාතින්දලා ලන්ඩන් නගරයට මුළු දවසටම යන්න එකම ශීඝ්‍රගාමී දුම්රියයි. ඔහු උදෙන්ම යන දුම්රියක ආසනයක් වෙන් කරගෙන තිබුණ හින්දා අපේ අසල්වාසී මැකින්ටේ පවුලට මේ ගැන දැනුම් දෙන්න කියලා මං සැමකින් ඉල්ලා හිටියා. අර්වින් මැකින්ටේ සහ ඔහුගේ බිරිඳ ජුලියට් වයසක ජෝඩුවක්. ඔවුන්ගේ දරුවන් විවාහ වෙලා ගියාට පස්සේ ඔවුන් හිටියේ 15. ඒ නිසා අප සමග වීස්ට් ක්‍රීඩා කිරීමට සහ විනෝද ගමන් යෑමට ඔහු හරි කැමැත්තෙන් සහභාගී වුණා. මං ඔවුන්ගේ ගෙදර දින කිහිපයක නවාතැන් ගන්න ඉමගෙන මැකින්ටේ මහත්මිය බොහෝම සතුටු වුණා. පහුදා උදේ පාන්දරම, ඒ කියන්නේ පහුගිය ජනවාරි 10 වෙනිදා, චාලි පිටත් වෙලා ආවා. ලන්ඩන් නගරයට ගිය හැටියේම මට දුරකතනින් කතා කරන බවට ඔහු පුරුදු වුණා. ඊළඟට ඔහුගේ වැඩ කටයුතු කෙරෙද්දි හැමදාම රැයට මට කතා කරන බව කිව්වා. මම මැකින්ටේලගේ ගෙදර දින 4ක් ගත කළා. නමුත් චාලි මට එක්වරක්වත් කතා කළේ නැහැ. ඔහු නවතින්නේ ලන්ඩනේ මොන හෝටලෙද කියන එකවත් මට කිව්වේ නැහැ. මං ලන්ඩනේ සරසවියේ රංගකලා පීඨයේ මහාචාර්යතුමාට දුරකථනින් කතා කළා. ලන්ඩනේ හැම්ස්මිත් තුල පදිංචි වෙන්නවා දිගු කාලයක් තිස්සේ චාලි අඳුරන ඔහුගේ ළඟ මිත්‍රෙක් ජෝන් ඩොල්බි කියලා. ඔහුටත් කතා කළා. නමුත් මේ කවුරුවත් චාලි ලන්ඩනේට ආව බව දන්නේ නැහැ. ඉතින් හොබ්ස් මහත්මයා කළ යුත්තේ මොකක්ද කියන එක ගැන මට හිතාගන්න බැරි වුණා. අන්තිමේදී මං තීරණය කළා ඔහු හොයාගෙන ලන්ඩන් නගරයට යන්න. මැකින්ටේ මහත්මියකට කැමති වුණේ නැහැ. ඇය කිව්වේ චාලි අද නැත්තම් හෙට ඒවි. දින 4ක් කියන්නේ ඉච්චේ දිගු කාලයක් නෙමෙයි. තව ටිකක් ඉවසලා බලන්න කියලායි. නමුත් චාලිට මොකක් හරි කරදරයක් වෙලාද කියලා මගේ හිතට සැකයක් ආවා. එහෙම නොවන්න ඔහුමට කතා නොකර ඉන්නේ නැහැ. මං උදේ දුම්රියෙන් ග්ලාස්කෝ වලින් පිටත් වෙලා ආවිත් කෙලින්ම ගියේ ක්‍රොයිඩන් වලට. කලින් එහි ගිහින් තිබුණ නිසා එතන හොයාගැනීම මට අමාරු වුණේ නැහැ. ඊයේ හවස මං එහි යද්දී ඇඳිරි වැටිලා. ඒක තරමක් ලොකු දෙමහල් නිවසක්. එහි ගේට්ටුව වසා තිබුණා. ඇතුළේ කවුරුන් හෝ වාසය කරන බවට ලකුණක් තිබුණේ නැහැ. පහන් දැල්වා තිබුණෙත් නැහැ. ගේට්ටුව ඇතුළට යා නොහැකි නිසා මං ගේට්ටු කුල්නේ සීනුව නාද කළා. සීනුව කිහිප වරක්ම නාද කළත් කිසිවෙකු ගෙදරින් බවට ලකුණක් තිබුණේ නැහැ. මං මිනිත්තු 10ක් විතර බලලා ආපහු එන්න තීරණය කළා. ඊළඟට ආපහු ලන්ඩනෙට ඇවිත් ඊරෑ කොස්මොපොලිටන් හෝටලේ නවාතැන් ගත්තා. ඊළඟට මට මතක් වුණා ඉදිරිච් මහත්මියගේ සැමිය හොයා දෙන්න උබෑට උදව් කළ බව. ඇගින් විමසුවාම ඇය තමා කිව්වේ පොලිසියට නොගිහින් මෙහෙට එන කියලා. මියුරියල් ලැබිනට් මහත්මියගේ දීර්ඝ කතාවට සවන් දෙද්දී හෝම්ස් දල්වාගෙන සිටි පයිප්පේ නෙවි ගොස් තිබිනි. ඔහුගෙන් ලැබෙන පිළිතුර කුමක්ද යන්න දැනගැනීමට ඇය ඉතා නොවිසිලිමත්ව ඔහු දෙස බලා සිටි අය. එහෙත් හෝම්ස් නිහඬව මිනිත්තු කිහිපයක් සිටියේ තම නළල් තලය පිරිමදිමිනි.
මං මුලින්ම දැනගන්න කැමති හෝම්ස් කිය ආචාර්ය ඇබනිට්ගේ අතුරුදහන් වීම ගැන ඔබ පොලිසියට දැනුම් දුන්නාද කියලා. මගේ මිතුරිය කීවා මගේ පැමිණිල්ල පොලිසිය ගන්නකට ගන්න එකක් නැහැ කියලා. ඔව්, ඇයගේ කාරණෙත් ඇත්තක් තියෙනවා. මගේ මිත්‍රයා එකඟ විය. ඒ වුණත් මේ ගැන පොලිසියට දැනුම් දීලා ඔවුන් දැනුවත් කරලා ඔවුන්ගේ පොත්වල මේ සිදුවීම වාර්තා කරලා තැබිය යුතුයි. ආපසු යන ගමන් ඔබ ස්කොට්ලන්ඩ් යාඩ් එකට ගිහින් පැමිණිල්ලක් කරන්න. පොලිසිය හා නීතිමය කටයුතු ගැන මං කිසිම දෙයක් දන්නේ නැහැ මහත්මයා. දැනුමක් කුමනා නැහැ හෝම්ස් කිය. එතන පොලිස් පරීක්ෂක ලෙස්ට්‍රේඩ්, ටෝබියස් ග්‍රේස්න්, ස්ටැන්ලි හෝප්කින් සමුවෙන් කියන්න බොවුන් වෙත යොමු කළේ මා බව. හොඳයි මහත්මයා, මෙන්න මේ කරුණ මම මුලින්ම දැනගන්න කැමති. හෝම්ස් කිවේ නෙවිගිය පයිප්පේ නැවත දල්වා ගනිමිනි. ඔබ ආචාර්ය ඇබනෙට් සමග නීත්‍යානුකූලව විවාහ වුණාද? ඔව්, ඇය පිළිතුරු දුන්නාය. ඒකට අවහිරක් ඇති බව මුලින් නොහුගේ නීතිචයන් කිව්වා. නමුත් හෙලෙන් නොහුගින් වෙන් වී කැනඩාවට යන නිසා එක ප්‍රශ්නක් නොවන බව නීතිඥයන් පසුත් කිව්වා. ද්වේෂ සාගතව අත්හැර යාම කියලා නඩුවක් පැවරීම ප්‍රමාණවත් බවයි ඔවුන්ගේ මතය වුණේ. අපි එහෙම කටයුතු කළා. එපමණයි? නැහැ, නීතිඥ සමාගමින් සියලු දේ විසඳ අවසන් කර ඇති බවට ලියවිලි පසුචාට ලැබී තිබුණා. මම මේ කාරණය ඇහුවේ ආචාර්ය ඇබනෙට් අයත් නිවසට ඇතුළුලා පරීක්ෂා කරන්න අපට හැකිද කියලා දැනගන්නයි. ඔහුගේ බිරිඳ ඔබ නිසා දැන් මේ පරීක්ෂා කරන්න අපට විශේෂ අවස්ථාවක් වුණා නැහැ. ඇබනෙට් මහත්මිය, ඔබේ සැමියාට ලන්ඩන් නගරයේ සතුරන් කවුරුන් හෝ සිටියද? මං දන්න තරමින් කිසිම සතුරෙක් හිටියේ නැහැ. ඔහු සරසවී ඉතාම ජනප්‍රිය කාගෙත් හොඳ හිත දිනාගත් ආචාර්යවරයෙක්. ඔහු සමග යන්තමින් හෝ අමනාපයෙන් හිටි කෙනෙක් ගැන මතක් කරන්න තමාරුයි. ඔබ කිව්වා ඔහුගේ කලින් බිරිඳ කැනඩාවේ වෑන්කූර් වලින් බව. හෝම්ස් ඇසිය, ඇගේ සහෝදරයන් හෝ ඥාතීන් කවුරු හරි එංගලන්තේ වාසය කරනවද? සමහර විට ඒ ගැන ඔහු ඔබට කියති වෙන්නේ නැති. හෙලන්ගේ මාම කෙනෙක් සහ නැන්ද කෙනෙක් අයර්ලන්තයේ ජීවත්ව හිටියලු. ඒ බෙල්ෆාස්ට් නගරේ. මාම වයස්ගතව මාස 6කට පෙර මිය ගියාලු. ඔහුගේ බිරිඳ ඉන්නේ සාත්තු නිවාසයක. චාලි දිගටම ඔවුන්ට මුදලින් උපකාර කළා. හෙලන් ඔහුගෙන් වෙන් වී කැනඩාවට ගිය පසුවත් මම ඇසිමි. ඔව් දොස්තර මහත්මයා, ඇය කීවාය. ඔහු අනුන්ගේ දුකේදී හරියට හිත උණුවෙන කෙනෙක්. අසනීපුණු අය, වයස්ගත අය, ආබාධිත අය ගැන ඔහු හරියට අනුකම්පා කරනවා. ලන්ඩන් සරසවි ඉඳිද්දී අසරණින්ට පිහිටවීමට සාන්ත මීරි අරමුදුර පටන් ගන්න මූලික වෙලා තියෙන්නේ ඔහු. සෑම අවුරුද්දකම දින පහක් සරසවි සිසුන් එකතු වී ෂේක්ස්පියර්ගේ නාට්‍ය වේදිකා ගත කරනවා. ඒ චාලිගේ ප්‍රධානත්වයෙන් ඒකෙන් ලැබෙන මුදල් සෑම පැන්සයක්ම ඒ අරමුදලට පරිත්‍යාග කරනවා. සුව කළ නොහැකි රෝගීන් සිටින වික්ටෝරියා සාත්තු නිවාසයටත්, අංගවිකල දරුවන් සිටින කොඩ්රින්ටන් ළමා නිවාසයටත් ඒ මුදල් ලබා දෙනවා. මගේ මිත්‍රයා මද වේලාවක් කල්පනා කරමින් සිටියේය. මේ තරම් දිනක් ඔබේ සැමියගේ නැමතුමක් නොලැබුණාම ඔබ ක්‍රයිඩන් වල ඔහුගේ නිවසට දුරකථනයෙන් නමතා බලන්න ඇති. ඔව් හෝම්ස් මහත්මයා, දුරකථන සීනුව දිගටම නාද වෙන හැටි ඇහෙනවා. නමුත් මෙවර කිසිවෙක ඒක අරගත්තේ නැහැ. ආචාර්ය ඇබනෙට් මුලින් විවාහ වෙලා කොයිතරම් කාලයක් වෙනවද? අවුරුදු 10ක් පමණ ගත වුණු බවයි මට කිව්වේ. ඇය පිළිතුරු දුන්නාය. ඔවුන් එංගලන්තේ පදිංචියට ඇවිල්ලත් අවුරුදු 10යි. ඔව්, ඒ කියන්නේ ඔහු කැනඩාවේදී වයස අවුරුදු 27දී විවාහ වුණා. ඒ ඉක්මනින්ම එංගලන්තේ පදිංචියට ආවා. වයස 37දී පළමු බිරිඳකින් වෙන් වී යළි විවාහ වුණා. එහෙම නේද? ඒට වචනින් පිළිතුරු නොදුන් නැබෙනිට් මහත්මිය හිස සොලවා
ඒ බව අනුමත කළාය. ඔවුන් එංගලන්තේ පදිංචියට ආව කාලේ ඉඳලම ක්‍රොයිඩන්වල පදිංචි වුණේ. එහෙමත් නැත්නම් වෙනත් කොහේ හරි හිටි බවක් ඔබ දන්නවද? මට මතකයි නිවසගෙන කියද්දී චාලියෝ කාරණේ කිව්වා. මුලින් ඔවුන්ට ලන්ඩන් සරසවී ආචාර්ය නිල නිවාසයක් ලැබිලා තියෙනවා. ඒ ජීවත් වුණේ මාසයක් දෙකක් පමණයිලු. ඒ ජීවිතයට හෙලන් කැමති වෙලා නැහැ. ඒ හින්දා කුලීගයක් හොයද්දී ක්‍රොයිඩන් වල නිවසගෙන පුවත්පත්වල දැන්වීමක් දැකලා තියෙනවා. එතකොට ඒ කවුරුත් පදිංචිව නොහිටි අලුත්ම ගයක්ලු. ඒ කුලියට ඉඳලා තියෙනවා. පහු කාලෙක ගේ අයිතිකරුවා ඒ විකුණන්න හිතුවලු. ඒ වෙලාවේ චාලිලා ගේ මිලට ගත්තලු. තරමක් පෞද්ගලික කරුණක් වුණත් මේ දෙයක් මන් දැනගත යුතු ඇබනෙට් මහත්මිය. මගේ මිත්‍රයා කීය. ඔබේ සැමියගේ ආදායම් මාර්ගය වුණේ කතිකාචාර්ය තනතුරින් ලැබුණු වැටුප විතරමද? නැත්නම් ඔහුට ආදායම් ලැබෙන වෙනත් ක්‍රම තිබුණාද? හෝම්ස් මහත්මයහු ග්‍රීක නාට්‍ය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇත්තකු හැටියට සලකන්නේ. ඇය කීවාය. ඒ ශිෂ්ටිය ඔහු ලියූ පොත්පත් ගණනාවක්ම ඇමරිකාවේ ප්‍රකාශන සමාගමක් මගින් ප්‍රකාශයට පත් කළ තියෙනවා. ඒව සමහරක් සරසවිවල භාවිතයට නිර්දිෂ්ට ග්‍රන්ථ. ඉතින් ඒවය කතුරු භාග හැටියට සෑහෙන මුදලක් අවුරුදු පතා අපට ලැබෙනවා. ඒ නිසා ඇත්තෙම රැකියාවක් නොකර වුණත් සැමියගෙන් වෙන් වී ආපහු කැනඩාවට ගිය හෙලන් නැමනෙට් මහත්මියටත් ඔබේ සැමියගෙන් යම් මුදලක් හිමි වුණාද? ඔහුගේ පොත් කිහිපයකම කතුරු හිමිකම් හෙලන්ට පවරා ඇති බව චාලිමට කිව්වා. ඒව එනමට ලැබෙන්නේ නැති. නිතිපතා මුදලක් යට යවුවද කියන කරුණ මා දන්නේ නැහැ. හොඳයි ඇබෙනෙට් මහත්මිය, හෝම්ස් කිය, මම මේ කියන දෙයින් ඔබේ හිත කලබල කරගන්න එපා. මේ කාරණා හැරි හැටි තේරුම් ගැනීමට මං කරන උපකල්පනයක් විතරයි. ඔබේ සැමියා අන්තිම කැමති පත්‍රයක් ලියා තිබුණද? නැහැ. හදිසියේ ඔහු මිය ගියා නම් ඔහුගේ බෝධලේ අයිති විය යුත්තේ කාටද? ඇයි හෝම්ස් මහත්මිය ඔබ එහෙම අහන්නේ? කී තරුණ කාන්තාවගේ තිනෙත් වලින් කඳුළු කැට කිහිපයක් කඩා හැලිනි. ඔහුට මොකක් හරි කරදරයක් වෙලා කියලාද ඔබට හිතෙන්නේ? ඇසූ අය දකුණුතින් දෙනෙත් වසාගෙන මුහුණ පහතට හරවා ගත්තාය. මම එහෙම දෙයක් සැක කළා නෙවෙයි හෝම්ස් කිය, මං ඔබට කිව්වේ මේ ප්‍රශ්නය විසඳන්න පටන් ගන්න නම් ඔබේ සැමිය වටා ඇති හැම කරුණක්ම මං හොඳින් දැන හිටිය යුතුයි. මං මේ කියන්නේ මේ රටේ නීති අනුව මං දන්න අතරමි. ඇ කිවේ එක්කි ගසා හඬමිනි. ඔහුට කලින් විවාහයේ දරුවන් හිටියේ නැහැ. බිරිඳත් මිය ගිහින්. ඔහුගේ දෙමාපියන් මිය ගිහින් තියෙන්නේ චාලි තරුණ කාලෙදිමයි. එතකොට ඒ දීපලවලට හිමිකාරිය මා වෙන්නේ නැති. ඔබේ සැමියා ක්‍රොයිඩන් වල පදිංචිව හිටි කාලේ ඒවට අසල්වාසීන් කවුරුන් හෝ ආශ්‍රය කරන්නේ නැති. ඔහු ලන්ඩන් සරසවි ආචාර මණ්ඩලය අය ආශ්‍රය කරන්නේ නැති. මේ පුද්ගලයින් කවුද කියා ඔබට කියන්න පුළුවන්ද? ඒ මොකද මේ අය හමු වෙලත් මං හොයා බලන්න ඕන. ආචාර්ය ජෝන් ඩොල්බි ගැන මං ඔබට කලින් කිව්වා. කාන්තාව කියද්දී ඔහුගේ සටහන් කරගත්තේය. ඒ හැරෙන්න ඔහු ළඟින් ආශ්‍රය කරේ පුද්ගලයන් දෙතුන් දෙනයි. ළඟදි විශ්‍රාමගත් මහාචාර්ය ලොඩෝ වයික් එක්කෙනෙක්. චාලි සේවයට බැඳුනෙත් දීර්ඝ කාලයක් සේවය කළෙත් මහාචාර්ය ලොඩෝ වයික් යටතේ. ඔහු පදිංචි ක්‍රොයිඩන් කිට්ටුව නිසා දෙදින අතර ළඟ ආශ්‍රයක් තිබුණා. ඒ හැරෙන්න තවත් කතිකාචාර්යවරයෙක් හිටියලු. ඒ රිච් ෆර්ගසන් කියලා. ඔහු මේ නස් වෙලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියාලු. ඉමං සරසවිට බැඳෙන්නත් ඉස්සර චාලි හා හෙලන් ක්‍රොයිඩන් වල ආශ්‍රය කළ අසල්වාසීන් කවුද කියලා නම් මං දන්නේ නැහැ. හොඳයි, ඔබට ස්තුති ඇබනෙට් මහත්මිය. තවත් එක් දෙයක්. ඔබේ සැමියගේ පෙනුම හැඩහුරුකම කොහොමද කියලා විස්තර කරන්න. ඔහු අඩි හයක් පමණ උසයි. තරමක් තරබාරුයි.
මෝනහා හම නැගෙනහිර යුරෝපියකුමෙන් රතු පාටයි. සම්පූර්ණයෙන්ම රැවුළු බාලා හිස මුදුනේ හා ඉදිරිපස සම්පූර්ණයෙන්ම තට්ටේ පැදිලා හිසි දෙපැත්තේ හා පිටුපස කළු කෙස් ස්වල්පයක් තියෙනවා. මානගෙති ඡායාරූපය කියය. අත්බෑගේ විවෘත කොට කැබිනට් ප්‍රමාණයේ ඡායාරූපයක් එළියට ගත්තාය. මේක ළඟකදී ගත්තේ ග්ලාස්කෝ සරසවි නාට්‍ය සංග්‍රහයේ පළ කරන්න. ඔබට බොහෝම ස්තුතියි ඇබනිට් මහත්මිය. මේ පිළිබඳව මගේ සම්පූර්ණ අවධානය යොමු කරන්න මම පොරොන්දු වෙනවා. ඔබ නැවතී සිටින හෝටලේ කාමර අංකය හා දුරකථන අංකය මට දීයන්. තොරතුරු මොනවා හරි දැනගත්වහම මම ඔබට දන්වන්නම්. ඒ වගේම සමහර විට මට ඔබ හමු වෙන්නත් උවමනා වේවි. හෝම්ස් මහත්මයා, මට අවංකවම කියන්න. තරුණ කාන්තාවකී වී අසුනින් නැගිට මගේ මිත්‍රා ඉදිරියට පැමිණ ඔහුගේ මුහුණ දෙස එක ඉල්ලේ බලමිනි. ඔබ හිතන්නේ මගේ සැමියට මොනවා හරි විපතක් වෙලා කියලාද? එහෙමත් නැත්නම් කවුරු හරි ඔහු පැහැරගෙන ගිහින් බලින් සංගවාගෙන ඉන්නවා කියලාද? එහෙමත් නැත්නම් ඔහු මාව අතර ගිහින්ද? මට ඇත්ත කියන්න හෝම්ස් මහත්මයා. මගේ මිත්‍රා ඇබෙනිට් මහත්මියගේ උරහිසට තට්ටු කළේ ඇය ධෛර්යමත් කරවන අයුරිනි. මේ මගේ මිත්‍ර දොස්තර වොට්සන්ට මම නිතරම කියන කාරණයක් තියෙනවා. හෝම්ස් කිය, ඒ තමයි ප්‍රමාණවත් තරම් දත්ත නොමැතිව නිගමනයකටේම නොපුළුවන් බව. අපට ලැබී ඇති සාක්ෂි අනුව අපි පරීක්ෂණ අරඹන්න ඕන. යම් කිසි හෝඩුහාවක් ලැබුණොත් ඒ ඔස්සේ පරීක්ෂණ ඉදිරියට ගෙන යා යුතුයි. යම් කිසි නිගමනයට එළඹෙන්න පුළුවන් වෙන්නේ ඒ අනුව තමයි. ඔබ මේ ගැන කල්පනා කරන්න එපා. යම් විදියකින් ඔහු ඔබ නමට ග්ලාස්කෝවට ලිපියක් යවුවොත්, එහෙමත් නැත්නම් දුරකථන පණුඩයක් දුන්නොත් මං ඒ ගැන අමතක කළේ නෑ හෝම්ස් මහත්මයා. මගේ ලියුම් මැකින්ටේ මහත්මිය මානමට හරවා එවාවි. මං ආපහු හෝටලෙට ගිය ගමන් ඔබ හමු වූ බව කියලා ඇයට පණිවුඩයක් දෙනවා. මොනවා හරි ආරංචියක් ලැබුණොත් ඇය මට නොදන්වා ඉන්නේ නැහැ. මා නවත්තන් ගන්නේ කොස්මොපොලිටන් හෝටලේ. ඒ බවත් ඇය දන්නවා. ඔබගෙන් සතුටුදායක ආරංචියක් ලැබෙන තුරු මාහි බලා ඉන්නවා. ඇගේ කාමර අංකය හා දුරකථන අංකය හා ක්‍රොයිඩනෙහි නිවසේ ලිපිනය ලියා දුන් ඇබනිට් මහත්මිය අප දෙදිනාටම ආචාර කොට පිටවී ගියාය. ඒවහාම යලිත් අසුනේ හිඳගත් හෝම්ස් වම් අත්ලි මුහුණ රඳවාගෙන හිස පැත්තකට ඇල කරගත්තේය. නළල රැලි කරගෙන ඔහු කල්පනා කළ ආකාරයෙන් හෝම්ස් ගැඹුරු කල්පනාවකට වැටුණු බව මම තේරුම් ගතිමි. ඔහුගේම සිතිවිලිවලට බාධා නොකොට සිටීමට මම තීරණය කළමි. පැය කාලක් පමණ නිහඬව සිටි මගේ මිත්‍රයා එක්වරම අසුනින් නැගිට්ටේ යමක් හදිසියෙ සිහි වූ අයුරෙනි. වොට්සන්, ඔහු කිය, ඔබේ හිසටි හෙලින් තියෙන රාකයෙන් ජාත්‍යන්තර චරිත විශ්වකෝෂයේ පළමුවෙනි වෙලම ගන්න. ඒකේ මොල්පිටු කිහිපේ නැකක ආචාර්ය ඇබනට් ගැන සඳහන් ඇති. ඉස්සර වෙලාම මේකේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න එක ප්‍රයෝජනවත් වේවි. ඔහු පැවසුවේ එම ග්‍රන්ථය අතට ගනිමිනි. මේ තියෙන්නේ තොරතුරු සොල්පයක්. මම අසුනින් නැගිට හෝම් සිරිතැනට ගොස් ඔහුගේ උරහිසට ඉහලින් පොත දෙසට නෙත් යොමු කළෙමි. එහි මෙසේ සඳහන් විය. ඇබනෙට් කෙටීරක් චාල්ස් ඇල්ස්ටේරියා ආචාර්ය උපත 1848 කැනඩාවේ මැනිටෝබා ප්‍රාන්තයේ විනිපේකේ. අධ්‍යාපනය විනිපේගී ඩෙන්හැම් උසස් පාසලේ විනිපෙක් විශ්වවිද්‍යාලය. ආචාර උපාධිය 1873 එක්සත් ජනපදයේ මිනසෝටා විශ්වවිද්‍යාලයෙන්. දැරූ තනතුර කතිකාචාර්ය වෑන්කෝව විශ්වවිද්‍යාලය 1873-1875. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කෙටිරක් ලන්ඩන් විශ්වවිද්‍යාලය 1875. විෂය ශිෂ්‍යය
කෙටිරක් ග්‍රීක නාට්‍ය හා රංග කලාව. ලියා ඇති පොත්පත් කෙටිරක් රංග කලාවේ මූලධර්ම, වේදිකා පරිපාලනයටත් පොතක් ග්‍රීක රංග කලාවේ ඉතිහාසය, සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය, සොෆෝක්ලීස් සහ ග්‍රීක ශෝකාන්ත නාටක, ශේක්ස්පිය හා අපරදිග දෘශ්‍ය කාව්‍ය අදි ග්‍රන්ථ 20ක් පමණ වේ. විනෝදාංශ වේස්ට් ක්‍රීඩාව හා බිලියට් ක්‍රීඩාව. ලිපිනය කෙටිරක් අංක 37 ලින්ස්ටේ බාලිකා විදුහල් මාවත රොයිඩන්. ඒ තරම් වැදගත් තොරතුරු මොනවත් නැහැ. පොතු වසන්තම වින් හෝම්ස් කිය. හැඳ පැළඳ ගන්න වොට්සන්, අපි ක්‍රොයිඩන් වල ගෙදරට ගිහින් බලමු. අපි පරීක්ෂණය පටන් ගන්න සුදුසුම තැන ඇතන. සීතලෙන් ආවරණය වෙන්න අමතර කබහයක් ඇඳගත්තොත් හොඳයි. දොරගුළු විවෘත කිරීමට අවශ්‍ය ස්කෘප්පු නියම් සහිත ආයුධ කට්ටලයක් සහ ලොකු යතුරු කැරැල්ලක් හෝම්ස්තම කබා සාක්කුවට දමා ගත්තේය. මේකට පොලිසියත් කැඳව ගන්නයි මම මුලින් හිතුවේ. මගේ මිත්‍රයා කිව්වේ අප මාමගට පිවිසි පසු කුලිරියකට සංඥා කරමිනි. නමුත් ලෙස්ප්‍රේඩ් එනතුරු ප්‍රමාද වීමේ තීරුමක් නැහැ. බොහෝ වෙලාවට අපි හිතන තරම් බෑරුම් අවුලක් මෙතන නැතිව වෙන්නත් පුළුවන්. අයහපත් කාලගුණය සමග වරින්වර ගලා ආ කන මීදුම නිසා මාර්ගය වරින්වර අවහිර විය. ඉබෙවින් ක්‍රොයිඩන් දක්වා යාමට සෑහෙන වේලාවක් ගත විය. කුලිරියට නැගුණු මොහොතේ සිට දිගින් දිගටම මගේ මිත්‍රයා කල්පනා කළේය. මා සමග කතාබස් කිරීමට ඔහු උනන්දුවක් දැක්වුවේ නැත. අර තියෙන්නේ ලීන්ස්සේ බාලිකා විද්‍යාලය. ඔහු කිව්වේ අපේ ගමනාන්තයට ලං වෙන සලකුණු දකිමිනි. රියදුරු නැහැ, ඔය පාසල ළඟින්ම තියෙන පාරේ ඉදිරියටම යමු. අංක 37 තියෙන්නේ වැඩි ඈතක වෙන්න බෑ. අප සිතුව අයුරින්ම එම නිවස තිබුණේ පාසල් ගේට්ටුවට යාර 100ක පමණ දුරිනි. ඇබෙනිට් මහත්මිය පැවසූ දෙමහල් නිවස හඳුනා ගැනීම අපහසු නොවිය. කාපැති තීන් තාලේ පොකොට තිබූ එම නිවස මෑත කාලයේ ගුණනැගූ එකක් බව අපි දුටුවෙමු. ඒ ගේට්ටුවට ළඟා වීමට පෙර කුලීරිය නැවතා අපි හරවා යෙව්වෙමු. අයහපත් කාලගුණයක් තිබීමත් එකතකින් ආශිර්වාදයක් වොට්සන්. මගේ මිත්‍රා කිව්වේ ගේට්ටුව වෙත ලංවෙමිනි. ඇයි ඔබ එහෙම කිව්වේ? මේ වගේ දවස්වලට මිනිස්සු ගෙවල් වලින් එළියට බහින්නේ නැහැ. නැත්තම් මේ වහල තියෙන ගයක් ළඟ නහඳුනන මිනිසුන් ගැවසෙනකොට අසල්වාසීන් පොලිසියට පැමිණිලි කරන්න ඉඩ තියෙනවා. ගේට්ටුව වසා තිබුණත් එහි ඉබි අතුරු ලිහිල් කර තිබූ බැව් අපි දුටුවෙමු. ගේට්ටුව විවෘත කළ හෝම්ස් ගේට්ටු කනුවට ළඟින්ම පාතබා වත්තට ඇතුළු වී මට දෙලෙසම පැමිණ ලෙස සංඥා කළේය. මුලින්ම ඔහුගේ අවධානය යොමු වුණේ ගේට්ටුව හා නිවස අතර තිබූ බිම් කඩවිතය. මේ ගෙදර අයිතිකාරය හොල දෙන්න කියලා ඔහුගේ බිරිඳයි අපෙන් ඉල්ලා හිටියේ. හෝම්ස් කීය, ඒ හින්ද අපේ කටයුත්ත නීති විරෝධී එකක් නෙවෙයි. කලකට පෙර දෙපස මල්වවා මැතින් මුහුදු වෙලි අතුරා තිබූ මෙහි දැන් මල්පඳුරු හා තනකොළ තරඟයට මෙන් වැවී තිබුණු අයුරු අපි දුටුවෙමු. වානි තහඩු වලින් සකසා තිබූ ගේට්ටුව වැසූ පසු මිදුලේ කොටසක් පාරට නොපෙනෙනසේ ආවරණය විය. ඒ අසලම බිම වැතිරුණු මගේ මිත්‍රයා වැලිපස් හා තනකොළ සහිත බිම් කඩේ සෑම වර්ග අඟලක්ම පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. ඒ සඳහා තම මුහුණ පොළොවට ලං කිරීමට ඔහුට සිදු විය. මට කිසිවක් නොකිය වූ හෝම්ස් නිවසේ තරප්පුව දක්වාම පොළොව පරීක්ෂා කරමින් ඉදිරියට ගියේය. බිම තිබූ ගිනිකූරු කැබැල්ලක් හෝ දෙකක්, සිගරට් කොට දෙකක් හෝ තුනක් අහුලාගෙන ඔහු ඒවා කමරයක් තුළට දමා ගත්තේය. අනතුරු තම සටහන් පොත අතරගෙන යම් යම් කරුණු ලියා ගත්තේය. මීළඟට අපි නිවසේ ඉදිරි දොර වෙත පැමිණියෙමු. ඒ වසා තිබුණත් යතුරු දමා නොතිබිනි. මං හිතුවා හරි වොට්සන්, හෝම්ස් කිය ගෙදරට කවුරු හරි ඈ මීම් කරලා තියෙනවා. නමුත් ඒ පිටුපස දොරෙන්
ඉන්පසු උප මෙදුල හරහා ගොස් පිටුපස දොරටු අසලට පැමිණියෙමු. වාසා තිබුණත් එයද අගුලදම නොතිබිනි. හෝ හෝ හෝම්ස් කීය, මං හිතුවා මෙහෙම දෙයක්. ඒ වුණත් කවුද මේ ගෙදරට ආවේ? දොරබූලිය කරකවා ඒ තල්ලු කරද්දී ශබ්දයක් නංගුවමින් පිටිපස දොර විවෘත විය. මද අඳුරු බවක් තිබුණත් ජනෙල් වලින් ගේතුළට සෑහෙන තරම් ආලෝකයක් වැටිණි. අප ඇතුළු වූයේ කුඩා සාලයක් නැතිනම් කෑම කන කාමරයක් බඳු තැනකටය. මේසරෙදි කිසිවක් නොතිබූ මේසය අපවිත්‍රව තිබිණි. මෑතකදී කවුරුන් හෝ එම මේසයට වාඩි වී ආහාරගෙන තිබූ බවට සාක්ෂි හිමිය. මේ මාස 4කට 5කට පෙර ආචාර ඇබනිට් හා ඔහුගේ බිරිඳ නිවසේ වාසය කර දිතුරු ඒවා නොවේ. මීළඟට අපි කුස්සිය පරීක්ෂා කර බැලුවෙමු. එහි සංස්පාන් 3ක් හැඳි හා පිඟන් කෝප්ප කිහිපයක් විය. පැහැදිලිවම ළඟදි කවුරු හරි මේ ගෙදර පදිංචි වෙලා ඇඳලා තියෙනවා. එහෙම නේද හෝම්ස්? මම ඇසෙමි. ඔබේ නිරීක්ෂණය හරි මිත්‍රයා. ඔහු කිය කවුරුන් වත් බොහෝම මෑතකදී මේ ගෙදර ඉඳලා තියෙන්නේ. ඒ වුණත් කවුද මේ ගෙදර තාවකාලික උපදිංචියට ආවේ? මොන අරමුණකින්ද එහෙම ආවේ? මම විමසුවෙමි. අන්න ඒක තමයි අපට විසඳා ගන්න වෙලා තියෙන අලුත් ගැටලුව. හෝම්ස් කීවී සාක්කුවෙන් උත්තර කාචය අතටගෙන කුස්සිය සෑම තැනක්ම හා ලීබඩුවක්ම ඉක්මනින්ම පරීක්ෂාවට ලක් කරමිනි. මේ සාස්පාන්, පිඟන් කෝප්ප මේ කෙතරම් තිබුණ ඒවා. පාවිච්චි කළ අයව අරගෙන තියෙන්නේ මේ අල්මාරියෙන් කියෝහු. එම අල්මාරියේ පියන වසා දැම්මේය. මීළඟට අප පිවිසියේ නිවසේ විසිත කාමරයටය. කලකට පිරිතා ක්‍රමානුකූලව පිරිසිදු තබාගත තැනක් යැයි සිතිය හැකි විසිත කාමරය අවුල් වී තිබිණි. පුටු හා සෝපාව එක් එක් තැන්වල ඇතදමා තිබූ අතර බැඳ වූ දිගු ටිපුවක් මත පොත්පත් කිහිපයක් විය. මහා නිධානයක් පහළ වූ කලක මෙන් හෝම්ස් ඒවා වෙත විශේෂ අවධානයක් යොමු කළේය. Morning Chronicle, Daily Mail, Globe, Star, Times. ඔහු කිවේ ඒවා එකින් එක අතරගෙන බලමිනි. මීළඟට කුස්සිය නූල් කැබැල්ලක් සොයාගත් ඔහු පුවත්පත් සියල්ල රෝල් කර එකට ගැට ගසා ගත්තේය. මං විශ්වාස කරනවා මේව මට හුඟක් ප්‍රයෝජනවත් වේවි කියලා. ඒ මොකටද? කවුද දන්නේ, බොහෝ වෙලාවට මේ ගෙදර රැඳී හිටි පුද්ගලයා මේ පුවත්පත්වල පෞද්ගලික තීරයේ දැන්වීමක් දකින්න බලාපොරොත්තු වෙන හිටිය වෙන්න ඇති. අයිවොට්සන් නඩුම වශයෙන් අපි කරපු එක පරීක්ෂණයකදවත් එවැනි සිද්ධියක් තිබුණා. අර ඉතාලියේ. හරි, දැම්මට මතකයි. මීළඟට අපි අවධානය යොමු කළේ නිවසේ නිදන කාමර වෙතය. ඒවා උඩුමහලේ පිහිටා තිබිණි. යාබද ඇඳන් දෙකක් සහිත ප්‍රධාන නිදන කාමරය මෑතකදී පාවිච්චියට ගැනීම නිසා අවුල් වී ගොසින්ය. එහි පොළොවේ බුමුතුරුණයක් අතුරා තිබීම නිසා පාසටහන් කිසිවක් දැකීම අපහසු විය. ඇඳේ එලා තිබූ රෙදි හා කොට්ට කෙලිට වී ගොසිනි. ඇඳයට පරීක්ෂා කළ හෝම්ස් සිගරට් කොට කිහිපයක් හා ගිනි අඟුරු හැසිරීමට යොදාගත් කුඩා පෙට්ටියක් සොයාගත්තේය. මීළඟට ඔහු ඒවා කවරේක දමා සාක්කුවට ඔබා ගත්තේ වැඩිදුර පරීක්ෂා කිරීමට කාලය ගත නොකරමිනි. අනතුරුව තම උත්තර කාචය අතරගත් මගේ මිත්‍රයා ඇඳ දිපස පොළොවේ කණ්ණාඩි මේසය හිස තිබූ කොට්ට ඇඳුම් මල්මාරියද සූදිසීට ලක් කළේය. තමාටම යමක් මුමුණා ගනිමින් සිටි ඔහු එතරම් සෑහීමකට පත් නොවූ ආකාරයක් මම දුටුවෙමි. අල්මාරියේ තිබුණේ පාවිච්චියට නොගත් ඇඳරිදි කිහිපයක් පමණි. මෙහෙන් අපට හොයාගන්න වෙන කිසිවක් නෑ වොට්සන්. හෝම්ස් අන්තිමේදී කීවේ තම දීර්ඝ නිහඬතාව බිඳ දමමිනි. අපි යමු පහළ තට්ටුවට. ඇතුළත ආ දොරින්ම අපි නිවසින් එළියට ගියමු. පුවත්පත් පොදි අතට ගැනීමට හෝම්ස් අමතක නොකළේය. ආපසු ඒ මේ අරමුණෙන් එළියට බැස අප පියවරක් දෙකක් පමණ ඉදිරියට එන්නට ඇත. ෂා, මට තවත් තැන් දෙකක් බලන්න අමතක වුණා. හෝම්ස් කීවේ ආපසු හැරිමිනි.
වාටසන් බලන්න පිටිපස ගෙවත්තේ සැකකටයුතු මොනව හරි හොයාගන්න පුළුවන්ද කියලා. ඒ අතරේ මං තනයම් කාමරයයි ගබඩා කාමරය කුසිය සෝදිස කරල එන්නම්. ඒ වර්ගඩි හාරසියක් පමණ තරම් වූ විශාල ගෙවත්තක් විය. කලකට පෙරනම් ඒතා අලංකාර තැනක් වන්නට ඉඩ ඇත. කුඩා පළතුරු ගස්වල ගෙඩිබවුලන් විසින් කාදමීම නිසා බිම විසිරී තිබිණි. තැන්තැන්වල වැටුණු සමහර වල් පැලෑටිවල උස අඩි දෙකක් තුනක් පමණ විය. වැඩි පමාවක් නොමැතිව හෝම්ස් එලියට ආවිය. අපි ඉක්මන් කරලා යමු වොට්සන්. එහෙම කුණාටුව ළඟ එනවා. ඊට කලින් කුලීරයක් අල්ලාගත්තොත් දවල් කෑමට බේකර් විදියට යාගත හැකි. හෙම වැටෙන්න පටන් ගත්තොත් අපි ලොකු අමාරුවකයි වැටෙන්නේ. ඉක්මනින් ආපසු යාමට මගේ මිත්‍රාට තිබුණේ කවදාවත් නොතිබූ කලබලයකි. කළු අලාකුළු වලින් අහස වැසි තැනින් තැන විදුලි කිටීම් ලකුණුද දකින්නට ලැබිනි. කුලීරයක් අල්ලා ගැනීමට අපට සෑහෙන වේලාවක් බලා සිටීමට සිදුවිය. අන්තිමේදී අපි කුලීරියට නගිද්දී හම ආ කුණාටුව සමග හිම වැටෙන්නට පටන් ගත්තේය. ආචාර ඇබනිටිගේ නිවසේ තවත් පමා නොවි ඒම මොනතරම් නැනවත් ක්‍රියාවක්ද යන්න මට වැටහුණේ ඒ විටයි. හිම හා මීදුම නිසා අපි ගමනේ වේගය බොහෝ දුරට අඩුවිය. මේක මං හිතුවට වඩා සංකීර්ණ ගැටලුවක්. අන්තිමේදී මගේ මිත්‍රා කතාව ඇරඹුවේ දීර්ඝ නිහඬතාවයක් පිඳ තමමිනි. මේක අපට තවමත් තේරුම් ගන්න අමාරු පැත්තක් තියෙනවා වොට්සන්. මට නම් හිතෙන්නේ මියුරියල් ලැබිනට් මහත්මියගෙන් අපට වැදගත් කාරණා හුඟක් දැනගන්න ලැබුණේ නැහැ කියලයි. එක්කෝ අය මේවා දන්නේ නැහැ, නැත්තම් සිතාමතාම. මගේ මිත්‍රා නල්ල රැලි කරගෙන කල්පනා කළේය. චාල්ස් ඇබනට් කියන්නේ අපට පුළුල්ව දිස්වෙන රංග කලාව පිළිබඳ කථිකාචාරවරයාමද, නැත්තම් බොහොම නොපැහැදිලි සංකීර්ණ චරිතයක්ද? සාමාන්‍යයෙන් නම් විශ්වවිද්‍යාල ආචාර මණ්ඩලයේ අය අපරාධකරුවන් හා පාතාල ලෝකය සමග සම්බන්ධකම් තියන අය නෙවෙයි. ඔවුන් නුගත් බුද්ධිමත් අය හැටියටයි මම කීවෙමි. ෂා ෂා මනුස්සයෝ, හෝම්ස් මගේ කතාවට බාධා කළේය. ඇයි වොට්සන්, ඔබට මහාචාර්ය මොරියාටි අමතක වුණු හැටිනි පුදුමේ. ඒ විදිහ සරසවි ඇඳුරන්ගේ නම් මං කියන්නේ දුසින් දෙකක්. හෝම්ස්, එතකොට ඔබ කියන්නේ ඇබනිට් අහිංසක මුහුණක් පෙන්වාගෙන හිටියට තක්කඩිය කියද? නෑ නෑ මිත්‍රයා, එහෙම දෙයක් කියන්න තරම් සාක්ෂි මට ලැබිලා නැහැ. නමුත් ඔහුගේ නිවසේ කවුරුන් හෝ පදිංචි වෙලා ඉඳපු බව ඇත්ත. එහෙ වුණත් කී හෝම්ස් යලිත්වරක් නල් රැලි කරගෙන කල්පනා කරන්නට පටන් ගත්තේය. හෝම්ස්, මෙහෙම දෙයකුත් තියෙනවා. මම කීවෙමි. චාලි ඇබනට් බොහොම රහසින් දුරකථනයෙන් කතා කළ බව ඔහුගේ බිරිඳ කිව්වා. මට නම් හිතෙන්නේ ඔහු කතා කරන්නේ නැත්තේ මේ ගෙදර ඉඳපු කෙනෙක් සමග විය යුතුයි. අපි කොහොමද එහෙම කියන්නේ වොට්සන්? ඔහු දුරකථනයේ මේ ගෙදරට ඇත් අංකය කරකවනවා ඇබනට් මහත්මිය බලාගෙන හිටියද? නැහැනේ, කවුද දන්නේ ඔහු දුරකථනයෙන් කතා කළේ කාටද මොන ගෙදරටද කියලා? හෙලන්ගේ මරණයට පසු එළියට ආවට මේ ওই කාරණයට සම්බන්ධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඇබනිට්ගේ අසල්වාසීන් ගැන හෝ ඔවුන් සමග තිබුණු ආශ්‍රය ගැන කිසිවක් අලුත් බිරිඳ දන්නේ නැහැ. ඔහුගේ පරණ මිතුරෙක් පවුල පිටින්ම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණාලු. මේවායේ ඇත්ත බොරු කවුරුවත් දන්නේ නැහැ. මෙතන තියෙන්නේ අවුල්ලුණු පැටලුණු ගැටලුණු නූල් බෝලයක්. මේක ලිහන එක ලේසි වෙන්නේ නැහැ. ආචාර්ය එබනිටි දුරකතින් දුන්නු පිළිතුරු ගැන ඔබට මොනවද හෝම්ස් හිතෙන්නේ? මොන පිළිතුරුද? ඇයි ඔහු කියලා තිබුණේ අනේ දෙවියනි මම මේව මොකුත් දැනගෙන හිටියේ නැහැ, මට හරිම කනගාටුයි, මට හරිම කනගාටුයි. ඔහු ඒ කවුරුන් සමගද කතා කළේ? ඒක තමයි වොට්සන් මට තේරුම් ගන්න අමාරු. හෝම්ස් කිය ඇබනට් මහත්මිය හිතාගෙන හිටියේ සැමියා ක්‍රොයිඩන්හි ගෙදරට කතා කළ බවයි. ගෙදරට කවුරුන් හෝ කඩා වැදී
පදිංචි වී හිටි බවත් ඇත්තයි. ඒක අපට අනන්තවත් දකින්නට ලැබුණනි. මේ වගේ දේවල් ලන්ඩනේ අනන්තවත්ම සිදුවෙනවා. ගෙයක් වහලා දාලා මුරකාරයන් නැතුව මාස 3ක් තියෙනකොට මොකක්ද සිදුවෙන්නේ? සමාජයේ දූෂිත කොටස් ඒ ගෙදර වැරදි වැඩවලට යොදා ගන්න. හොරුන්, මංකොල්ලකරුවන්, මිනිමරුවන් ආදී අයට මෙහෙම ගෙවල් හරි ප්‍රයෝජනවත්. ග්‍රීන්ස්ලේස් බැංකුව, ඕවර්සිස් චාටර්ඩ් බැංකුව ආදී බැංකු කොල්ලකාපු හොර කල්ලි කීයක් මේ වගේ ගෙවල් වල හැංගිලා හිටියද? මහාචාර්ය මොඩියාටිගේ පාතාල ලෝකයේ හොර වංචාකාරීන් දැනටත් මෙවැනි ගෙවල් වල හැංගිලා ඉන්න බව සත්‍යයි. හෝම්ස් ඔබ කියන්නේ මේ ගෙදර හැංගිලා හිටිය අය ආචාර්ය ඇබිනිට්ගේ අතුරුදහන් වීමට සම්බන්ධ නැහැ කියලාද? මම ඇසිමි. මට ඒක තවමත් කියන්න බෑ. හෝම්ස් කිය, මෙන්න මේ අරගෙන යන ද්‍රව්‍ය ටික පත්තර සියුම් සෝදිසියට ලක් කරලා මිසක් මට මොකුත් කියන්න බෑ. මගේ මිත්‍රා කීවේ ඔහු අත තිබූ පාර්සලයට තට්ටු කරමිනි. අප බේක වීදී නිවහනට ළඟා වෙද්දී මේතුම මත කඩුවී හිම වැටීම නැවතී තිබූ බැව් අපි දුටුවෙමු. අපව හමුවෙන්න ලෙස්ට්‍රේට් ඇවිත් උඩුමහලට වී බලාගෙන ඉන්නවා. හෝම්ස් කිව්වේ අශ්වකරත්තින් බිමට බැස පීවර කිහිපයක් ඉදිරියට තබමිනි. කොහොමද ඒ බවක් දැනගත්තේ? ලෙස්ට්‍රේට් ඉන්න බවක් මට නම් පෙනුනේ නැහැ. මම කිව්වෙමි. මට පෙනුනෙත් නැහැ. හෝම්ස් කිය, බලන්න ඔය හිම හා මඩපස් මත තිබෙන අලුත් සපත්තු අඩි. මේවා පොලිසිය අයට රජේ නොමිලේ සපේන සපත්තු වල අඩි සලකුණු. ඒකමට යාර 3-4ක් කෑසින්දගෙන කියන්න පුළුවන්. ඒකෙන් කියන්න පුළුවන්ද පොලිසිය නිලධරියෙක් කියලා? ඒත් ලෙස්ට්‍රිඩ්ම කියලා කොහොමද? බලන්න පාසටහන් ළඟම සැරයටියක යට කෙළවරේ ඇති යකඩ විල්ල සලකුණ. මේ වර්ගයේ මැද සිදුරක් සහිත විල්ලක් තිබෙන සැරයටිය පාවිච්චි කරන පොලිස් පරීක්ෂකයන් දෙදෙනයි. අපේ යාළුවා ලෙස්ට්‍රේඩ් හා ඇතල්නි ජෝන්ස් පමණයි. නමුත් ඇතල්නි ජෝන්ස් සැරයටිය ගෙන යන්නේ හා මෙහා පද්දවමි. ඉදිරියට පියවර 3-4ක් තබද්දී ඔහුගේ සැරයටිය බිම ගහන්න එක්වරයි. නමුත් මේ බලන්න, දකුණු කකුල අසලින් හැම පියවරකදීම ඔහුගේ සැරයටිය බිම තියලා. මගේ මිත්‍රා කී ලෙසම ස්කොට්ලන්ඩ් යාර්ඩ් නිරහස් පොලිසියේ පරීක්ෂක ලෙස්ට්‍රේඩ් අප හමුවීමට පැමිණ විසිත කාමරේ බලාගෙන සිටියේය. අයුබෝවන් හෝම්ස් මහත්තයා, ලෙස්ට්‍රේඩ් කීය, මම මෙහි ඇවිත් හුඟක් වෙලා. අද මීදුමත් හිමවටීමත් නොතකා ඔබ දුරගමනක් ගිහින් වගේ. ඔව් ලෙස්ට්‍රේඩ්, හෝම්ස් පිළිතුරු දුන්නේය. අපි යනකොට වැස්සක ලකුණු තිබුණේ නැහැ. මං හිතන්නේ ඔබ එන්නේ නැත්තේ අර ආචාර්ය ඇබනිටිගේ අතුරුදහන් වීම ගැන, ඔහුගේ බිරිඳ කළ පැමිණිල්ල ගැන. ඔන්න ෂර්ලොක් හෝම්ස් මහත්තයටත් වැරදුනා. පොලිස් නිලධරයා කීවේ මහහඬින් සිනාසෙමිනි. ඒකාන්ත අවුදේ මෙමිත් මට පැමිණිලි කළ බව ඇත්ත. ඒ වුණත් මං ආවේ ඒක ගැන කතා කරන්න නෙමෙයි. මේ ලන්ඩන් නගරේ මහත්තුරු නොරලා කොයිතරම්ක් අතුරුදහන් වෙනවද? ඕවාගෙන පැමිණිලි ලැබෙන වාරයක් ගන්න ඒව සෞදිසි කරන්න හිතුවොත් අපට වෙන වැඩක් හිටින එකක් නැහැ. ඒ මිනිහා කැනේඩියානු ජාතිකයෙක්ලු. මේ ගෑනිත් එක්ක මෙහි ජීවිතේ පා වෙලා තමන්ගේ රටට යන්න ඇති. ඔබේ අදහස ඇබිනට් මහත්මියට කිව්වද? මට කියන්න කටටත් ආවා, ලෙස්ට්‍රේඩ් කිය. ඒ වුණත් මං ඒ විදිහටම කිව්වේ නැහැ. මං කිව්ව තව සතියක් දෙකක් බලලා නැති වුණොත් ඇවිත් කියන්න කියලා. මම මේ ආවේ ඊට වඩා හදිසි, ඊට වඩා වැදගත් කාරණයක් දෙනුම් දෙන්න. එහේ මොකක්ද ලෙස්ට්‍රේඩ්? ඔබට මතකද ඩැනි මොරිසන් සහ ඇල්බර්ට් මාගරිච් දෙන්න? මේ කියන්නේ හොර නෝට්ටු මුද්‍රණය කළා හිරේ ගිය ඩැනි මොරිසන් සහ දරුණු මිනිමරුව මගරිච් නේද? හෝම්ස් ඇසිය. හරියට හරි හෝම්ස් මහත්තයා. අපරාධකාරයන් පිළිබඳ ඔබේ මතකය නම් විශ්වකෝෂයක් වගේ. මගරිචිටිය දිවි ඇති තෙක්හෙරේ අනික අවුරුදු 10කට හිරේ. පෙරේද රෑ ඔවුන් දෙන්නම හිරෙන් පැනලා. මොනවා? ඔව් හෝම්ස් මහත්තයා, උන් දෙන්නම හිටියේ ප්‍රින්ස් ටවුන් බන්ධනාගාරේ.
සිර මැදිලිවල යකඩ කූරු කපාගෙන එළියට ඇවිත් තියෙනවා. ඊළඟට හිරගෙදර වහලට නැගලා ඒක දිගේ විශාල එල්මි ගහක අතර නැගලා පැනලා ගිහින් තියෙන්නේ. උන් අල්ලා ගැනීම නම් ඒ තරම් පහසු වෙන එකක් නැහැ. හෝම්ස් කීය. ඉතින් මගේ මොනවද කරෙන්න ඕන? මහත්මයා, පොලිස් නිලධරයා කීවේ අසුනේ නැගී සිටිමිනි. මම මේ ආවේ ඔබෙන් උදව්වක් ඉල්ලාගෙන නෙවෙයි. මම මේ ආවේ ඔබට ටිකක් පරිස්සම් වෙන්න කියන්නයි. මේ අපරාධකාරයන් දෙන්නම අල්ලාගත්තේ ඔබේ දක්ෂතාවයේ හින්දා. උන් හිරේ යවන්න හැකි වුණත් ඔබ සොයා දුන් සාක්ෂි නිසා. ඒ බව පිළිගන්න මම ලැජ්ජ වෙන්නේ නැහැ. උන් මහත් දරුණු මිනිස්සු. ඔබෙන් පිළිගන්න අහු ඒ ගැන හිතර මට දැනුම් දීම ගැන මං කෘතඥ වෙනවා ලෙස්ටේඩ්. නමුත් ප්‍රශ්නය වෙන්නේ ඔය අපරාධකාරයන් දෙන්නේ කෙරින් පැන්න කියලා මට මේ ගෙදර අත්හැරලා වෙන යන්න තැනකුත් නැහැ. මං එදිනෙදා එදින වැඩ කටයුතු වල නොදී ඉන්න හැටියකුත් නැහැ. හෝම්ස්, මම ඔහුගේ කතාවට බාධා කළෙමි. මගේ හමුදා රිවොල්වරය මං ඔබට දෙනවා. ඒක ඔන්න පුරවල සූදානමින් තබා ගැනීම කොයි එකටත් හොඳයි. ඒ ගැන කල්පනා කිරීම ගැන ස්තුතියි මගේ හිතවත් වොට්සන්. ඔබට අමතර ආරක්ෂාවක් ලබා දෙන්න සාමාන්‍ය ඇඳුමින් සැරසුණු සන්නද්ධ පොලිස් පටියෙක් අපි මේ ගේ පෙන්නතෙක් මානේ රැඳෙව්වා. සැක කටයුතු කෙනෙක් මේ හරි ගැවසුනුත් ඒ ගැන ක්‍රියා කරන්න ඔහුට උපදෙස් දීලායි තියෙන්නේ. අපට ස්තුතිවන්ත වෙනවා ලෙස්ට්‍රේඩ්. අසුනින් නැගී සිටි පොලිස් නිලධරයා අපට ආචාර කොට වහා පිටු වී ගියේය. වොට්සන්, ඔබ හවස් වරුවේ මොකද කරන්නේ? මගේ මිත්‍රා විමසුවේ අප සවස තුනට පමණ දහවල් ආහාරය ගනිමින් සිටියදීය. මට තියෙනවා මගේ රෝගින් දෙදෙනෙකු බල්ලෙන්න නොටින් හිල් පැත්තට යන්න. ඇයි, ඔබට මගින් මොකක් හරි උදව්වක් වුමනාද? ඔහු මිත්‍රයා, ඔහු කීය. මට මගේ සුපුරුදු දුම් කොළ වර්ගයෙන් අවුන්ස හතරක් එවන්න කියලා යන ගමන් බ්‍රැඩ්ලි සාප්පුවට දෙනුම් දීගෙන යන්න. පැනගිය අපරාධකාරයන් ගැන මට හිතන්න වෙලාවක් නැහැ. ඇබනට් ගැටලුව එන්න එන්නම සංකීර්ණ වෙන බවයි මට පෙනෙන්නේ. එක අතකින් මම නිවහනේ බැහැරව ඉඳීම ඔබට පහසුවක් වේවි. මම කීවෙමි. නිවි සැනසිල්ල කල්පනා කරන්න ඔබට නිහඬතාවය අවශ්‍ය බව මම හොඳින් දන්නවා. මං අමතක නොකර බැඩ්ලීට පණිවුඩය දෙන්නම්. ස්තුතියි මිත්‍රයා. නොටින් හිල්ලේ මගින් ප්‍රතිකාර ලැබූ රෝගීන් දෙදෙනා වූයේ වයස්ගත අඹුසැමි යුවලකි. සැමියා දේපඩියා රෝගීන් පෙළුණු අතර බිරිඳ ආතරයිටිස් හෙවත් සන්ධි ප්‍රදාහින් පීඩාවෙන් දාය. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කොට ප්‍රතිකාර අවසන් කළද නිවසින් පිටවීමට ඔවුන්ට අවසර නොදුන්හ. ඔවුන්ගේ පුතුන් දෙදෙනා දීමන්ති ආකරවල රැකියාවට දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වී සිටි බැවින් දෙමහල්ලෝ පාළුවෙන් කාලය ගත කළහ. මට තීපැන්නෙන් සංග්‍රහ කරමින් නොකඩවා කතාබහේ යෙදුණු ඔවුන්ගෙන් සමු ගැනීමට මට සිතක් නොවේය. මා පසු බේක වීදියට ළඟාවන විට රාත්‍රී 8 පමණ වී තිබිනි. එවිට හෝම්ස් නිවසේ නොසිටියේය. හිම වැටෙන්නට පටන්ගෙන තිබුණද එය නොතකා හෝම්ස් කොළියක නැගී පිටත්ව ගිය බව හඩ්සන් මහත්මිය පැවසුවාය. පොත්පත් සියල්ල කේවා අවසන් කර තිබු නිසා හෝම්ස් එනතුරු කළ යුතු කටයුත්තක් මට නොතිබිනි. මගේ සිතට එක්වරම නැගුණේ ආචාර්ය ඇබනට්ගේ අතුරුදහන් වීම පිළිබඳවය. ලෙස්ට්‍රිඩ් පැවසූ අයුරින් ඔහු එංගලන්තයේ හැරදමා කැනඩාව බල අපිට වී ගොසින්ද. කලින් බිරිඳක් මිය ගොස් නිසා ඉසේ කටයුතු කළ අය සිතීම අපහසුය. අනික මෙතරම් තරුණ වයසේ ඔහු සරසවී රැකියාව අත්හැරදමා නොයනු ඇත. ඔහු යම්කිසි අපරාධයකට පැටලී සැඟවී සිටිනවාද? එසේත් නැත්තම් කප්ප මිල්ලෙන පාතා ලෝකයේ කල්ලියක් මගින් පැහැරගෙන ගොසින්ද? සිදුවීමට වඩා තිඩ ඇත්තේ යැයි කප්පම් මිල්ලෙන අපරාධකරුවන් මෑතක සිට ඒ සඳහා දුරකථනය යොදා ගන්නා බව ප්‍රකට කරුණකි. අනෙකුත් ධනවතෙකු බව ට්‍රොයිඩන්හි ප්‍රසිද්ධ කරුණක් වීමට ඉඩ ඇත. කිසිවක් ගැන නිශ්චය තීරණයකට ඒමට මට හැකි වූයේ නැත. මගේ මිත්‍රයා ආපසු වෙන විට රාත්‍රී 9 පසු වී තිබිනි. දින කිහිපයකට පෙර සංගීත ප්‍රසංගයක අප ඇසූ වාද්‍ය ඛණ්ඩයක තාලයට හෝම් සිවුරුහන් කරමින් සිටියේය. සැකයක් නැහැ හෝම්ස්, ඔබගේ කටයුතු ඉතාම සාර්ථක වෙටුවලා. මම කීපෙමි. මගේ හිතවත් වොට්සන්, ඇයි ඔබ එහෙම අනුමාන කළේ?
මං අනුමාන කළා නෙමි. මං නිරීක්ෂණ මගින් නිගමනයකට පැමිණියා. යයි මා කියද්දි ඔහුට සිනා පහළ විය. මොනවද ඒ නිරීක්ෂණ? ඔබ අද හවස ගියේ සංගීත ප්‍රසංගයකට නෙමි. නමුත් ආපහු එන්නේ දින කිහිපයකට පෙර ඇසු සංගීත කණ්ඩයක් සිවුරුහන් කරමින්. එයින් තේරෙන්නේ ඔබ ඉන්නේ තාම සතුටින්. මේ හිම වැටෙන රාත්‍රියේ හීතලේ ගහි ගහි ආපහු වෙන ඔබ මේ තරම් සතුටින් ඉන්නේ? සාක්ෂි ලැබිලා. විශිෂ්ටයි, විශිෂ්ටයි. ඔහු කිවේ උස්හඬින් සිනාසෙමිනි. මගේ හිතවත් වොට්සන්, අදනම් ඔබේ නිරීක්ෂණත් නිවැරදි, නිගමනත් නිවැරදි. මුහුණකට සෝදාගෙන කෑම කන අතරේ මගේ ප්‍රගතිය ගැන කියන්න. රාත්‍රී ආහාරයෙන් පසු හෝම්ස් පයිප් ඉද දල්වාගෙන හංසපුටුවේ වැතිරුණේය. කාමරය හොඳින් උණුසුම් වන පරිදි මම ගිනිඳුනේ ගිනි අඟුරු සැකසුවෙමි. ඔබේ පණිවුඩය අනුව බ්‍රැඩ්ලීලා ඉක්මනින් දුම්කොළ එවල තිබුණා. ඔහු කිය ක්‍රොයිඩන්හි නිවසෙන් අපට ලැබුණේ සුළු හෝඩු හවන් කිහිපයක් පමණක් බව ඔබට මතක ඇති. ඒ සිගරට් කොට හත අටක්, සිගරට් අලු පුවත්පත් 10ක් 12ක්, එසූ ගිනි පෙට්ටියක් ආදිය පමණයි. මේවා හුඟක් ප්‍රයෝජනවත් හෝඩු හවන් බව ඇත්තයි. නමුත් ඒවායින් මේවා පාවිච්චි කළ පුද්ගලයන් නිශ්චිතව හඳුනා ගන්න බැහැ. මොකක්ද ඔබේ අදහස් කරන්නේ? එහෙන් මම අදහස් කළේ එම දේවල් ඍජුවම කෙනෙකුගේ පුද්ගල ස්වභාවය පෙන්නුම් කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කෙනෙකුගේ උපැස් යෝගල, නැත්නම් සැර යටිය, නැත්නම් හිසස වගේ දෙයකින් අපට තොරතුරු රසක් හොයාගන්න පුළුවන්. ඔබට මතක ඇති ඉන්ද්‍රනීල මාණික්‍ය පරීක්ෂණයේදී හෙන්රි බේකර් මහත්මයාගේ හිස්වැස්මින් අපි ඔහු පිළිබඳව තොරතුරු රසක් හෙළි කරගත් හැටි. හොඳයි, මොනවද ඔබටද හොයාගන්න හැකි වුණු තොරතුරු? ඊට කලින් මං කියන්නම් වොට්සන්, මේ කරුණ. අද හැන්දෑවේ 6ට පමණ මං ගියා කොස්මොපොලිටන් හෝටලයට. ඒ අපේ අනුග්‍රාහිකාව මෙවුරේ ලැබරිට් මහත්මිය හමුවෙන්. එදා අපට නොකියු කරුණු කිහිපයක්ම අද මට එකින් දැනගන්න ලැබුණා. ඇගේ සැමිය සමග අමනාපය කවුරුවත් නැහැ කියලා එදා අය අපට කිව්වා නේද? ඔව්, එදා අයට අමතක වුණාට ඇගේ සැමිය සමග ජන්මාන්තර වෛරයකින් පසු වුණ පුද්ගලෙක් ඉන්නවලු. ඔහු ක්‍රොයිඩන්හි ව්‍යාපාරිකයෙක්. නම එරික්සන්. මොහුත් කැනේඩියානු ජාතිකයෙක්. එංගලන්තයට සංක්‍රමණය වෙලා තියෙන්නේ අවුරුදු 3කට කලින්. ඒ කාලේ ඔහු චාස් හැබනිට්ගේ පවුලේ හිතවත් මිත්‍රයෙක්ව හිටියලු. එක රටකින් ආව මිනිස්සු පිට රටකදී හොඳ හිතවත්කම් ඇති කර ගැනීම පුදුමයක් නෙවෙයි. මේ එරික්සන් කැනඩාවේ පමණක් නෙවෙයි, ඔහු හෙලන්ගේ ගම්ප්‍රදේශය වන වෑන්කුවර් ප්‍රාන්තයේ කෙනෙක්. මුලින් ඔහු කැනේඩියානු නැව සමාගමකට අයත් නැවක ජාතිකයෙක් හැටියට ඉඳලා පසුව රැකියාවෙන් ඉවත් වෙලා, ඊළඟට ඔහු ක්‍රොයිඩන්හි පදිංචි වෙලා ව්‍යාපාර කටයුතු ආරම්භල. ඒවට පවා උදව් කරලා තියෙන්නේ ඇබනේ. කොහොමද ඉතින් තරහකාරයෙක් වෙලා තියෙන්නේ? මම ඇසිමි. ඔවුන් දෙදෙනම ක්‍රොයිඩන් වල ත්‍රී ලයන් සමාජ ශාලාවේ සමාජිකයෙක්ලු. මෙතන මුදල් ලොට්ටුවට ක්‍රීඩා පවත්වන තැනක්. මෙවැනි අවස්ථාවක මේ එරික්සන් ඇබනෙට් සමග සණ්ඩුවක් ඇති කරගත්තලු. සමාජ ශාලාවල කාර් ක්‍රීඩා විශාල වශයෙන් මුදල් හිමි අතර ගලන ක්‍රීඩා බව ඔබට අමුතුවෙන් කියන්න ඕමනා නැහැනේ. සණ්ඩුව දුරදිග ගිහින් එරික්සන් ඇබනෙට්ට ඉතාම නින්දිත විදිහට බැන වැදිලා තියෙනවා. එයින් කෝපයකට පත්වුණු ඇබනෙට් එරික්සන්ට නොසෑහෙන්න පහර දුන්නලු. ඔබ මේ කරුණ නිරීක්ෂණය කරලා තියෙනවද මන් දන්නේ නෑ වොට්සන්. නිතරම තරහ ගන්න අය වගේ නෙවෙයි, හැම තිස්සම ඉවසන්න, ඉතාම කලාතුරකින් කේන්ති ගන්න පුද්ගලයා කේන්ති ගියොත් බොහෝම දරුණු වෙන්න පුළුවන්. ඇබනෙට් හැටි දෙට සිරුරක් ඇති කෙනෙක් නිසා
එරික්සන්ට සෑහෙන සංග්‍රහයක් ලැබෙන්නේ නැති. පහර කාලා බිම වැටුණු එරික්සන් තර්ජනය කළාලු. දවසක මේකට පිළිගන්නවා කියලා. ඇබනටි හා මියුරියල්ගේ විවාහයට මාසයකට විතර කලින් එරික්සන් පණිවුඩයක් කියලා තියෙනවා ඇබනෙට්ට. තමන්ට අවසන් කළ යුතු ගනුදෙනුවක් තියෙනවා කියලා ඒකට සූදානම් වෙන්න කියලා. එරික්සන් මොන රැකියාවක නියුතු කෙනෙක්ද? මං ඒ ගැන හොයා බැලුවා. ඔහු සමාජ ශාලාවට මත්පැන් සපයන්නේ. ඒ මගින් බොහෝම ඉක්මනින් ධනවත් වුණු කෙනෙක්. මේ ළඟට මං ඇබනෙට් මහත්මියගෙන් අහලා බැලුවා ඇගේ සැමියගේ මත්පැන් පානය හා දුම් පානය පිළිබඳව. ඔහු මත්පැන් බීලා තියෙන ඉතාම ස්වල්ප වශයෙන්. ඒ කියන්නේ උත්සව අවස්ථාවලදී ෂැම්පේන්, ෂෙරි හෝ බීර ස්වල්පයක් පානය කළ කෙනෙක්. නමුත් දුම් පානය නම් අධික වශයෙන් කළාලු. කැනඩාවේ සීතල දේශගුණයේ හින්දා ඔහු කැටවර වියේදීමයි දුම් පානය පටන්ගෙන තියෙන්නේ. ඇයි හෝම් සොබට හිතුණේ ආචාර්ය එබනට්ගේ දුම්පානය හා සුරපානය ගැන හොයන්? මට දැනගන්න උවමනා වුණේ මෙයයි. හෝම්ස් කිය පහුගිය මාසයකට වැඩි කාලයක් ඔහු ගත කළේ හිත අප්‍රමාණ කැළඹීමෙන් කියලා ඔහුගේ බිරිඳ කිව්වා. එහෙම ඉඳපු පුද්ගලයා ලන්ඩනයට තනියම ආවේ මාස කිහිපයකට පස්සේ. ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයට හෝ එහි මිතුරන් හමු වෙන්න ගිහින් නැහැ. එහෙනම් ඊ සමාජ ශාලාවකට ගිහින් අධික වශයෙන් මත්පැන් බීලා කෝලහලයකට පැටළුණාද? නැත්තම් සතුරුකුගේ ගොදුරක් වුණාද? ඒකයි මට දැනගන්න උවමනා වුණේ. මේක සමාජයේ බොහොම වෙලාවට සිදුවන දෙයක්. නමුත් වාසනාවකට වගේ මොහු මත්පැන්ට නැඹුරු වුණු කෙනෙක් නෙවෙයි. ඊළඟට දුම්පානය. ඔහු ඉරුවේ පයිප්පද, සුරුට්ටුද, සිගරට්ද? එහෙමනම් ඒ මොන වර්ගයේද කියන එක දැනගන්න මට උවමනා වුණා. චාලි ඇබනෙට් සිගරට් පමණක් භාවිත කළ කෙනෙක්. එංගලන්තයේ ගත කළ අවුරුදු 10ම ඔහු භාවිත කරලා තියෙන්නේ පාර්ලිමන්ට් නම් සිගරට් වර්ගයේ පමණයි. ඒක වැදගත් සොයා ගැනීමක් වුණා. ඒ කොහොමද? ක්‍රොයිඩනී ඔහුගේ නිවස තිබීම අහුලාගත් සිගරට් කොට අටෙන් තුනක් පමණයි පාර්ලිමන්ට් වර්ගය. එතකොට අනික්වා? මේ මොහොතේ අපි කතාවට බාධාවක් ඇති විය. දොරට තට්ටු කළ හාඩ්සන් මහත්මිය ඒ වෙවෘත කරගෙන ඇතුළට ආවේ විදුලි පුවතක් ද ඇති විය. ඒ කීවා බැලූ හෝම්ස් විදුලි පුවත හතරට නමා සාක්කුවේ දමා ගත්තේය. මේක ස්කොට්ලන්ඩ් යාර්ඩ්ගේ මධ්‍යම අපරාධ තොරතුරු අංශයෙන්. හෝම්ස් කීය, මං අහලා යව්වා ක්‍රොයිඩන්නි ෂර් එරික්සන් ගැන තොරතුරු. ඔහු මීට මාස දෙක තුනකට පෙර තමන්ගේ සහෝදරයෙකුද හවුල් කරගෙන සණ්ඩුවකට පැටලෙලා යොද හමුදා බටයෙන් දෙදෙනෙකුට පහර දීලා රක්ෂිත බන්ධනාගාරයේ හිටියලු. ඒ කියන්නේ දැන් නිදහස්ද? අපොපිට නිදහස් කරලා යවලලු. උසාවිවල වැඩකටයුතු පටන් ගන්න අතුරු ඔහු භයානක ගිනි අවි නිතර ළඟ තබා ගන්න කෙනෙක් බව පොලිසිය පොත්වල සඳහන්ලු. එහෙනම් අපිට ඔහු ගැනත් අමතක කරන්න බෑ. ඔව් වොට්සන්, හෝම්ස් කිය අභිරහස යොමු වී තිබෙන්නේ මං හිතුවට වඩා වෙනත් පැත්තකට. දැන් ඉතින් මට සිදුවෙනවා මේ ගැන කල්පනා කිරීම මුලින්දලම පටන් ගන්න. ඊයේ අපි මෙහෙම හිතමු. ආචාර්ය ඇබනිටිගෙන් පිළිගන්න හිතන හතුරෙකුට ඒක කරන්න සුදුසු ස්කොට්ලන්තයේදී නෙමෙයි ලන්ඩනයේදී. ඔහු බිරිඳගෙන් වෙන් කරගෙන ලන්ඩනයට ගෙන්වා ගත්තොත් ඒ කටයුත්ත ඉතාම පහසුයි. නමුත් ඔහු ගෙන්වා ගැනීම ඒ තරම් පහසු කටයුත්තක් වුණා කියලා අපිට හිතන්න බෑ. ඔබ කියන දේ හරි වොට්සන්, මගේ මිත්‍රා කීය. නමුත් මෙහෙම දෙයක් ගැනත් අපට අමතක කරන්න බෑ. එරික්සන් ජීවත් වෙන්නේ ක්‍රොයිඩන් වල. ඇබනිටිගේ කලින් මිතුරෙකු වීම නිසා පෞලී තොරතුරුත් හොඳින් දන්නවා. ඇබනිටි පහුගිය කාලයේ මුහුණ දුන්න පෞද්ගලික ගැටලු හා වෙනස් වීම ක්‍රොයිඩන් වල මිතුරන් අතර රහසක් නෙවෙයි. ඔහු ගියේ කොහෙටද, අලුතින් විවාහ වුණේ කවුරුන් සමගද ආදී තොරතුරු සොයා ගැනීම
අපහසු වුණේ නෑ. ඇබනට් ලන්ඩනීට ගෙන්වා ගැනීමට ඔහුගේ කොයිඩන් වල නිවස යොදාගෙන කූටු උපක්‍රමයක් යෙදුව වෙන්නත් පුළුවනි. ඔහු දුරකථනින් කතා කළ බව ඇත්ත. නමුත් ඔහු කතා කළේ කවුරුන් සමගද, කුමක් ගැනද, ඔහු ලන්ඩනීට ගිය කුමන අරමුණකටද කියලා බිරිඳට කිව්වේ නෑ. ගෙහින් හමු වෙන්නේ කවුරුන්ද, නවතින්නේ කොහෙද කියලා කිව්වෙත් නෑ. ඒගෙන මොනවද ඔබට හිතෙන්නේ වොට්සන්? මට තේරෙන ඔබයි කියන කාරණාවේ ඇති වැදගත්කම. ඔහුගේ කලින් බිරිඳගේ නෑ හිතවතුන් එංගලන්තයේ ඉපදින්චිත් නැත්තම් ඇගේ මරණය ගැන දැන දැනත් ඔහු ලන්ඩනයට ආවියයි. ඔහු කැනඩාවට ගියා නම් මේක වෙනම දෙයක්. තරුණ බිරිඳ ස්කොට්ලන්තයේ අතරමං කර දමා එහෙම ගියා කියලා හිතන්න අමාරුයි. එහෙමනම් ඔහුට සිදුවුණේ මොකක්ද? අන්න ඒක තමයි අපට හිතාගන්න අමාරු. ඒ වුණත් මට දකින්න ලැබුණු සමහර කාරණා මේ ගැන තවත් ගැඹුරට මං කල්පනා කරලා බැලිය යුතුයි වොට්සන්. කී හෝම්ස්ට තවදුරටත් මා සමග කතා බහක යෙදීමට උවමනාවක් නොතිබූ බව මම තේරුම් ගත්තෙමි. මම එතනින් නිවත් වී කාමරයට ගොස් නවකතා පොතක් කියවීමට පටන් ගත්තෙමි. මද වේලාවක් යද්දී මට තද නිදිමතක් දැනිනි. මගේ මිත්‍රා ඒ වන විටත් විසිත කාමරයේ හාන්සි පුටුවට වී පයිපෙන් දුම්වලලු පිට කරමින් කල්පනාවේ වෙලී හුන්නේය. පසුදා උදැසනම අවදි වන විට හෝම්ස් කල්තබ අවදි වී රැවුළු බාමින් සිටියේය. එක්මනින් මූණ හොදගෙන සූදානම් වෙන වොට්සන්, අපට අද වැඩ කටයුතු රාශියක් තියෙනවා කරන්න. මං ලෙස්ට්‍රේඩ්ටත් දන්වලා තියෙන්නේ අපේ ගමනට සහභාගී වෙන්න කියලා. හා, කොහෙටද අපි යන්නේ? ඒ මොන අරමුණකින්ද? මම ඇසිමි. ඒ ගැන අපි යන ගමන් කතා කරමු. හෝම්ස් පිළිතුරු දුන්නේය. මම ඉක්මනින් සූදානම් වීමට පටන් ගතිමි. අප උදේ ආහාරය ගනිමින් සිටියදී අශෝක රත්නයක් අපේ නිවහනේ දුරුටු අසල නවත්වන හඬ ඇසිනි. ඔය එන්න ලෙස්ට්‍රේඩ්, හෝම්ස් කීය. මං කිව්ව උදේ 9 වෙද්දී එන්න කියලා. ඔහු එක මිනිත්තුවක්වත් ප්‍රමාද නැහැ. හෝම්ස් කීවේ ගිනිඋදුන් පඩිය මත වූ ඔල්ලොසු දෙස නෙත් යොමු කරමිනි. තරප්පු නැග උඩුමහලට ආ පොලිස් නිලධරයා දොරට තට්ටු කරගෙන මැතුළු විය. හෝම්ස් මහත්තයා, ඔහු කීය, ඔබේ විදුලි පුවත මගේ අතට ලැබුණේ මම පොලිස් ස්ථානයේ තරප්පු පෙළ නගෙද්දී. සේවකයෙක්ගේ මගේ අතට ගෙන විද්දුන්නේ. ඔබ දීලා තියෙන උපදෙස් අනුව කටයුතු කරලා මං වහාම ආවා. ඇයි, මොකක්ද ප්‍රශ්නේ? කෝපි කෝපයක් බිහිලම කතා කරමු ලෙස්ට්‍රේඩ්, මගේ මිත්‍රා කීවේ කෝපි පෝච්චිය අතට ගනිමිනි. ඉස්සර වෙලාම මට කියන්න අර ගැටලුව ගැන ඊට පස්සේ ලැබුණු ආරංචි මොනවද කියලා. ඩැනි මොඩිසන් හා මාගරිට් දෙන්න ගැනද? උන් හිරෙන් පැන්න පැන්නමයි, කිසිම ආරංචියක් නැහැ. ඇයි අහන්නේ? උන් මේ පැත්තේ ආවද්ද? උන් ගැන නෙමෙයි මනුස්සය මං ඇහුවේ, මගේ මිත්‍රා කීවේ උසහනි සිනසෙමිනි. මං ඇහුවේ අර තරුණ කාන්තාවක් කවනේ ඇගේ සැමි අතුරුදහන් වෙලා කියලා. ඔබට පැමිණිලි කරන්න. ඇගේ නම මියුරියල් ලැබෙනටි, අර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරේ. ඔව් ඔව්, මට මතකයි, ලෙස්ට්‍රේඩ් පිළිතුරු දුන්නේය. ඇයි ඊට පස්සේ නම් ආවේ නැහැ? බොහෝ වෙලාවට ඇගේ සැමිය අපහු ගෙදර ඉන්න ඇති. මට පොඩි ආරංචියක් ලැබුණා, හෝම්ස් කීය. ඔහු ඇවිත් ඉන්නවලු ක්‍රොයිඩන් වල ඔහු කලින් පදිංචි වෙලා ඉඳපු ගෙදරට. ඔය ඕකනේ හෝම්ස් මහත්තයා මං කලින් කිව්වේ. ඒ අකා කොහෙද ගිහින් ඉඳලා තියෙන්නේ? කොහේ ගිහින් හිටියද මම දන්නේ නැහැ, හෝම්ස් පිළිතුරු දුන්නේය. එහෙ වුණත් දැන් ඉන්න තත්ත්වය හැටියට ඔහු වැඩිය කැමතිලු මුලින්ම පොලිසියට කට උත්තරයක් දීලා ඉන්න මටමකුත් තෙලි කරන්න කලින්. හැබැට ලෙස්ට්‍රේඩ් කීවේ පුදුමේනේ. මිනිහා විශ්වවිද්‍යාලයක කතිකාචාර්ය කෙනෙක්නේ, උගත් මිනිස්සු එහෙම තමයි. ආවට ගියාට වැඩ කරන්නේ නැහැ. කාරණා කළ යුතු නිසි පිළිවෙල උන් දන්නවා. එහෙමනම් අපි පිටත් වෙමු නේද වොට්සන්? මගේ මිත්‍රා කීවේ ඔහුගේ ගමන් කමාවේ හැඳ ගනිමිනි.
ලෙස්ට්‍රේට් පැමිණ සිටියේ රෝධහතරී ලොකු කුලීරියකිනි. අප පිටත්ව යෑමට සූදානම් වෙද්දී එතනට පැමිණි පුවත්පත් අලවිකරුවෙකුගෙන් හෝම්ස් ඩේලි එක්ස්ප්‍රෙස් පුවත්පත මිලට ගත්තේය. ඊට නැත් යොමු කළ ඔහු මීළඟට පුවත්පත හැරවූයේ ලෙස්ට්‍රේට් දෙසටය. දෙයියන්ට ඔප්පුවෙච්චාවේ ලෙස්ට්‍රේට් කෑ ගැසිනි. මෙහෙම දෙයක් මං දැනගෙන හිටියේ නැහැනේ. ඔබට ඒක දැනගන්න වෙලාවක් වුණේ නැහැ. මේ පුවත්පතේ අලුයම මුද්‍රණය. අශෝකරත්ති අසුන්ගත් වහාම අපි පුවත්පතේ මුල් පිටුව වෙත net යොමු කළෙමු. ඩෙවොන්හි පුංචි යුද්ධයක්. අපරාධකරුවන් හා පොලිසිය වෙඩි හුවමාරුවක. එකෙක් පොලිස් වෙඩි පහරින් මියයයි. ප්‍රින්ස්ටවුන් බන්ධනාගාරයෙන් දින කිහිපයකට පෙර පැනගිය ඩැනි මොඩිසන් සහ ඇල්බර්ට් මගරිච් නම් අපරාධකරුවන් දෙදෙනා කොම්බි ට්‍රේසිහි පෞද්ගලික නවාතැන් පොලක සංගවී සිටින බවට පොලිසියට ආරංචියක් ලැබී තිබේ. ඊයේ රාත්‍රී 12ට පමණ ආයුධ සන්නද්ධ විශාල බට හමුදාවක් සමග මෙම ස්ථානයේ වැටලීමට පොලිසිය කටයුතු කර ඇත. අපරාධ කරුණට යටත් වීමට දන්වා සිටියත් ඔහු එසේ නොකොට පොලිසියට වෙඩි ප්‍රහාර එල්ල කළහ. පැය දෙකක පමණ කාලයක් පැවති මෙම සටනේදී කුප්‍රකට අපරාධකරුවෙකු වූ ඇල්බර්ට් මගරිච් පොලිස් වෙඩි පහරින් මිය ගියේය. තුවාල් ලැබූ මොරිසන් හිරබාරයට ගැනීමට පොලිසිය සමත් විය. මිනී ගණනක් මරූ මගරිච්ට මේ සැරේ නම් නිසි දඬුවම ලැබිලා. හෝම්ස් කීවේ පුවත්පත අකුලමිනි. එතැන් සිට හෝම්ස් හා ලෙස්ට්‍රේට් අතර සාකච්ඡාවේ මාතෘකාව වූයේ අපරාධකරුවන් දෙදෙනා විසින් සිදු කළ අපරාධ හා ඔවුන් නීතින් ගැලවී ගිය ආකාරයයි. වරක් මගරිච් ලැබූ වෙඩි පහරින් තමා 99 දිවි ගලවාගත් හැටි ලෙස්ට්‍රේට් විස්තර කළේය. අප යන ගමනේ අරමුණ දැන ගැනීමට මා ආශාවෙන් සිටියත් ක්‍රොයිඩන් වලට ළඟා වෙනතුරු ඒට ඉඩක් නොලැබිනි. ලින්සී බාලිකා විදුහල් මාවත දිගේ ගොස් අපි ගමනාන්තයට ළඟා වූයෙමු. ක්‍රොයිඩන් පොලිසියේ තරුණ පරීක්ෂකවරයෙක් සුළු සේවකයන් දෙදෙනෙකු සමග ආචාර ඇමිනිට් අයත් නිවස වෙත පැමිණ සිටියේය. ෂෙලකොම්ස් මහත්තයා, ඔහු කිය ඔබ විදුලි පොතින් දී තිබූ උපදෙස් අනුව මං සේවකයන් දෙදෙනෙකුත් රැගෙන ආවා. ඔහු කීවේ අපට ආචාර කරමිනි. හොඳයි, එහෙමනම් අපි මුලින්ම ගේ සොදිසි කිරීම පටන් ගනිමු. ඔබ දෙදෙනා උඩු මහලෙන් පටන් ගන්න. ඒ අතරේ මම බලන්නම් ගෙවත්තෙන් මට හොයාගන්න පුළුවන් හොඩු හවන් මොනවද කියලා. හෝම්ස් මහත්තයා, ඔබ කිව්වා නේද කලබල වෙන්න එපා ලෙස්ට්‍රේට්. මගේ කීමට ඔබ උඩුමහල සෝදිසි කරන්න. පොලිස් නිලධාරියන් දෙදෙනා උඩුමහලට නැගිද්දී හෝම්ස් පානෙගුවේ ගී පිටුපස වූ ගෙවත්තටය. ඔහු සුළු සේවකයන් දෙදෙනාද අප සමග කැඳවාගෙන ගියේය. ගල්කටු දෙකක් සවල්ලාදී පොළොව හැරීමේ උපකරණ මේ සේවකයන් ගෙනවිත් තිබිනි. කුස්සිය නෙලීට යන පඩියට පා තැබූ හෝම්ස් සාක්කුවෙන් තරමක් ලොකු බුරුසුවක් එලියට ගත්තේය. ජනිනවල තීන්තාලීප කරන සේවකයන් භාවිතා කරන බුරුසුවකට සමාන වූ එය අඟල් 3ක් පමණ පුළුල්ලෝ එකකි. මීළඟට ඔහු බොරුසුවෙන් ගෙවත්තේ තිබූ කොළඩු පිසදමීමට පටන් ගත්තේය. ඔහු එම කටයුත්තේ යෙදුනේ පුරා විද්‍යාඥයෙකු පොළොවේ වැළලී ගිය පුරාවස්තුවක් මතුකර ගැනීමට කොළරුඩු ඉවත් කරන තරම් සීරුවෙනි. උඩින් වැටී තිබූ වීලි කොළ ඉවත් කළ විට බිම වැටී තිබූ තනකොළ හා වල් පැලැටි මතුවිය. හෝම්ස් වමතට ගත් කාචයෙන් ඒවා පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. ඒ අනුව ඔහුට යම් හෝඩුවාවක් ලැබුණු බව පෙනිනි. බිම දනගසාගත් ඔහු බුරුසුවෙන් පොළොව පිරිසිදු කරමින් ඉදිරියට ගමන් කළේය. කොළරුඩු ඉවත් වෙද්දි දකින්නට ලැබුණු දෙයින් හෝම් සතුටට පත් වූ බව මම වටහා ගත්තෙමි. මේ අයුරින් ගෙවත්තේ කෙළවරටම ගිය ඔහු සේවකෙන් දෙදෙනා එතනට කැඳිගුවේය. එතන අඩි පහක් දිග එපමණම පළල කොටුවක් සලකුණු කළ මගේ මිත්‍රයා එතන හාරන මෙන් සේවකයන්ට නියම කළේය. මම පුදුමින් එතනට වී බලා සිටියෙමි. පොළොවේ පස්වල එතරම් තද බවක් නොවීය. එබැවින් එතන හැරීම සේවකයන්ට අපහසු නොවූ බැව් මම දුටුවෙමි. පොළොව හාරන්නේ කුමන අරමුණකින්ද යන්න හෝම්ස් මට පැවසුවේ නැත. එබැවින් මම නිහඬවම බලා සිටියෙමි. අඩි 4ක් පමණ යටට හාරද්දී දකින්නට ලැබුණු දෙයින් මම මවිතයට පත්වෙමි. දුර්ගන්ධය හමුවින් මතු වූයේ මිනිස් සතකේ. අපේ ඉලක්කයට ළඟා වුණා වොට්සන්.
දැන් අපි පොලිස් පරීක්ෂක මහත්තුරු කැඳවමු. බලහැරීම දිගටම කිරීමට සේවකයින්ට නියම කොට හෝම්ස් නිවස තුළට දිව ගියේය. ඔහු ලෙස්ට්‍රේඩ් ලෙස්ට්‍රේඩ් යනුවෙන් කෑගසන හඬ මට ඇසිනි. උඩුමහලින් පහළට බැස පොලිස් නිලධරියෝ පහළ තට්ටුවට පැමිණියහ. ලෙස්ට්‍රේඩ්, මං ඔබට කිව්වා නේද ආචාර්ය ඇබනිටි ඔබට ප්‍රකාශයක් කරන්න සූදානම් කියලා. හෝම්ස් ඇසිය. ඔව් කිව්වා නම් තමයි. ඒත් කෝ දැන් ඔහු? ලෙස්ට්‍රේඩ් ඇසුවේ විමතීන් වටපිට බලමිනි. අන්න ඔහු ඉන්නව අවත්ත පහළ. ගියොත් හමු වෙන්න පුළුවනි. හෝම්ස්ගේ ඒ වචනයත් සමග පොලිස් පරීක්ෂකවරු සේවකයන් පොළොව හාරමින් සිටි තැනට දිව ගියෝය. දෙයෝ සාක්කි, ලෙස්ට්‍රේඩ් කැගසිනි. ඔහුව මරා දමලා. මේ වන විට වලහාරා අවසන්ව තිබූ බැවින් දැඩි දුර්ගන්ධයක් හැමීමට පටන්ගෙන තිබිනි. අඩ වශයෙන් ඇඳරිද්දක උතා තිබූ මෘත ශරීරය පොලිස් නිලධරයාගේ යනින් ගොඩට ගන්නා ලදී. මලසිරුරු කබාය සහිතව සම්පූර්ණ ඇඳුමින් සැරසී තිබිනි. ලේගලාගේ තැනක්කෝ ආයුධයකින් වුණු තුවාලයක් එක්වරම මම නුදුටුවෙමි. ලෙස්ට්‍රේඩ්, හෝම්ස් කීවි තම කබායේ ඇතුළු සාක්කුවට අතදමා ඡායාරූපයක් එළියට ගනිමිනි. ඔන්න මං ඔබට උණු පොරොන්දු ඉටු කළා. මං කිව්වනේ ඔබට ඇබනිටිව මුණගස්සනවා කියලා. ඔහුගේ බිරිඳ මට ලබා දුන් ආචාර්ය චාස් ඇබනිටිගේ ඡායාරූපය මේ තියෙන්නේ. මේ මලසිරුර ඔහුගේ බවට කිසි සැකයක් නැහැ. ඒ දිනවල පැවති අධික ශීතලත් පොළොවට හිම වැටීමත් නිසා මලසිරුර ඊතරම් නරක් වී නොතිබිනි. පටකවල යම් තරමක ඉදීමීමක් තිබුණත් ඒ මලසිරුර ඡායාරූපයේ ඉන්න පුද්ගලයාගේ බවට හඳුනා ගැනීම අපහසු නොවිය. මලසිරුරේ කබා හා කලිසම් සාකු පරීක්ෂා කළ ෂර්ලොක් හෝම්ස් ඒවායේ තිබූ දෑ පොලිස් පරීක්ෂකයාට බාර දුන්නේය. දොම්ලිය ටිකට් පතක අඩක්, මුදල් පසුම්බිය, ලේන්සුව, රත්රන් ඔරලෝසුවක්, සිගරට් පැකට්ටුවක් හා ගිනි පෙට්ටියක් ඒ අතර විය. මුදල් පසුම්බියේ පවුම් 200ට නෝඩු මුදලක් තිබූ බැවුද අපි දුටුවෙමු. ඊට අමතරව එහි මියුරියල් ලැබනිට් මහත්මියගේ අලංකාර ඡායාරූපයක්ද විය. ඒ සමගම ඔහුට ග්ලාස්කෝ සරසවීන් නිකුත් කළ හැඳුනුම් පතද අපි දුටුවෙමු. හෝම්ස් මහත්තයා, ලෙස්ට්‍රේඩ් කීවේ දකුණු අත්ල නරලී තබා ගනිමිනි. මෙහෙම දෙයක් මං හීනකින්වත් හිතුවේ නෑ. මං හිතුවේ මේ මනුස්සය ගෑණිවත් ඇරලා කැනඩාවට පැනලා යන්න ඇති කියලා. දැන් ඉතින් ප්‍රශ්නේ වඩාත් සංකීර්ණ වෙනවා. හෝම්ස් මහත්තයා, අපරාධකාරයා කවුද කියලා හොයන එකටත් මට ඔබ උදව් ඕනෑ කරනවා. ඒ වුණත් මට තේරෙන්නේ නෑ ඒක කොතනින් පටන් ගන්නද කියලා. එහෙනම් අපි යමු වොට්සන්, හෝම්ස් කීවේ තම උපකරණ අත්බෑගේ තුලට දමා ගනිමිනි. ඔබ යන්නද හදන්නේ? ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ නිලධරයා විමසුවේ විමතියට පත්වය. මම මේකේ අගක් මුලක් දන්නේ නෑ මහත්මයා. මෙතන සිට හැම දෙයක්ම පොලිසියට අයිති වැඩ රාජකාරි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය වුණේ මොකක්ද කියන එක මට දැනුම් දෙන්න. ඊට පස්සේ මං උදව් කරන්නම්. හෝම්ස් කීය. අපි ඔවුන්ගෙන් සමුගෙන ආපසු එමට පිටත් වෙමු. අශ්වකරත්තේ නැගී ආපසු එන අතරේ මම්මගේ මිත්‍රා ඇමතුවෙමි. හෝම්ස්, සාමාන්‍යයෙන් නම් ඔබේ පිළිවෙල මෙහෙම නොවේ කියලා මට මතක. සංගවා තිබුණු මෘත ශරීරයක් හමු වුණාම එයත් ඒ අවටත් ඔබ සිවුම් පරීක්ෂාවට ලක් කරනවා නේද? ඇයි අද එහෙම නොකළේ? මලසිරුර සාකු පරීක්ෂා කළා මට පෙනී ගියා එතන වැදගත් යමක් නොමැති බව. හෝම්ස් කිය, ඒකට හේතුව මේක.
සාකූල වැදගත්යමක් තිබුණනං මලසුරුව වලදමු පුද්ගලයා හෝ පුද්ගලයින් ඒව ඉවත් කරගෙන. මුදල් සහිතව මුදල් පසුම්බිය සහ රන්නුරලෝසු ඉතිරිපත්තිබීමෙන් පෙනෙන්නේ මේක මංකුල්ල කෑමේ අරමුණෙන් කළ මිනිමැරුමක් නොවන බව. ඔහුගේ අනන්‍යතාවය දන්න නිසත් අතුරුදන් වූ දිනය දන්න නිසත් මලසුරුව සෝදිස කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මං හිතන්නේ මට ප්‍රමාණවත් තරම් හෝඩුවාවන් ලැබිලා තියෙනවා. නමුත් ඔහු මියගියේ කොහොමද කියන එක වැදගත්. පශ්චාත් මරණ පරීක්ෂණය මගින් ඒක තීරණය කරන්නේ පොලිස් ශල්‍ය වෛද්‍යවරයා. ඒකට තවත් පැය කීයක් ගත වේවිද කියලා මට කියන්න බෑ. ඒ අතරේ මං කළ යුතු වැඩ කටයුතු තියෙනවා. අපි එතන තවදුරටත් රැඳී සිටීම කාලේ නාස්ති කිරීම. එහෙම නේද වොට්සන්? මොකක්ද ඔබ මීළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ? මම ඇසිමි. ඒක කොයිතරම් කනගාටුදායක පණුවඩයක් වුණත් අපි ඇබනට් මහත්මියට දැනුම් දිය යුතුයි. ඊළඟට අපි බලමු මෙතනින් ඉදිරියට යන්නේ කොහොමද කියලා. අපි ඇය හමු වීමට කොස්මොපොලිටන් හෝටලේ වෙත ගියමු. ඒත් ඇයෙහි නොසිටි අය කෙසේ වෙතත් ෂර්ලොක් හෝම්ස් මහතා පැමිණියහොත් ඔහුට දෙනමෙන් ලිපියක් ඇය හෝටලේ කළමනාකරු අතර දී තිබිණි. හෝම්ස් මහතානෙනි, මගේ සැමියාගෙන් මට තවමක් ලිපියක් නොමැත. ඔහු ගැන කිසිදු ආරංචියක් හෝ ඔහුගෙන් දුරකථන පණිවිඩයක් හෝ නොලැබුණු බව මැකින්ටේ මහත්මිය ඊයේ රෑ පැවසුවාය. අද උදේ මම මගේ මව හමුවීමට යන්නෙමි. හවස පහ පමණ වෙද්දී ආපසු වීමට බලාපොරොත්තු වෙමි. එවිට සතුටුදායක ආරංචියක් කෙනේ නොබ හමුවීමට බලා සිටිමි. මියුරියල් ඇබෙනට් මහත්මිය, ඇයට කියන්න වෙන ආරංචිය නම් කොහොමටවත් සතුටුදායක වෙන්නේ නැහැ. ඒ වුණත් හවස ගිහින් ඇයව හමුවෙන්න ඕන. හෝම්ස් කීවේ ආපසු වීමට අප කුලිරියට නගිද්දී. මිත්‍රයා, ඔබට හිතෙන්නේ මේක අර එරික්සන්ගේ වැඩක් කියලාද? මම ඇසිමි. ඒ ගැන මට තවමක් කිසිවක් කියන්න බෑ වොට්සන්. හැම දෙයකටම කලින් මරණයට හේතුව හරියට දැනගන්න ඕන. එතෙක් මම්මගේ මනස වෙවෘතව තබාගෙන ඉන්නේ හරියට යා යුත්තේ කොයි පැත්තකටද කියලා නොදන්න කෙනෙක් මාංසන්ධියක හිටගෙන ඉන්නවා වගේ. පමානෝවේ මරණ පරීක්ෂණය කළොත් වහාම ඇවිත්මා හමු වෙන බවට ලෙස්ට්‍රේඩ් පොරොන්දු වුණා. එතෙක් ඉවසමු. මේ අභිරහස හෝම්ස් විසඳන ආකාරය දැකීමට මට තිබුණේ නොයවසිල්ලකි. මරණ පරීක්ෂණ වාර්තාව රැගෙන ලෙස්ට්‍රේඩ් දිනතුරු මම බලා සිටීමේ. මගෙන් ප්‍රතිකාර ලැබූ ආබාධිත වයස්ගත කාන්තාවක පරීක්ෂා කිරීමට බිග්ස්ටන් වෙත යාම මට නියමිතව තිබිණි. කාලගුණය තවත් අයහපත් අතර හැරුණොත් මා ලොකු අමාරුවක වැටීමට ඉඩ ඇති බැව් මම තේරුම් ගතිමි. එබැවින් ලිස්ට්‍රීට් ගැන තවත් නොබලා සවස් පාට ගෙදරින් පිට වූයෙමි. එම වෛද්‍ය රාජකාරිය අවසන් කොට මා අපසු වෙන විට රාත්‍රී 9ට ලඟ වී තිබිණි. මගේ මිත්‍රයා නිවහනේ නොසිටියේය. ඔහු මා වෙනුවෙන් ලියූ ලියුම් කැබැල්ලක් හෝ දකින්නට නොවිය. හෝම්ස් රාත්‍රී ආහාරයද නොගෙන 7:30ට පමණ නිවසින් පිට වී ගිය බැව් හඩ්සන් මහත්මිය පැවසුවාය. රාත්‍රී 10:30 වෙනතුරු බලා සිටියත් ඔහු ආපසු පැමිණෙන ලකුණක් හෝ නොවිය. මම රාත්‍රී ආහාරය ගෙන නින්දට ගියමි. මං ආපහු එද්දී ඊයේ හුඟක් රෑ වුණා වොට්සන්. පසුදා උදේ මගේ මිත්‍රා කීවේ තම කෝප්පයට කෝපි වත් කරමිනි. ඒ හින්දා මං ඔබව අවදි කරේ නැහැ. ඔබේ නිතරම රෑ 10:00 දක්වා බලාගෙන හිටියා. කොහොමද? ගිය වැඩේ සාර්ථකද? ඒ ගැන මට තවමත් මොකුත් කියන්න බෑ. ඔහු පිළිතුරු දුන්නේය. අපි උදේ ආහාරය ගන්න බලා නොඉඳ හැකි ඉක්මනින් යමු. බොහෝ වෙලාවට මම දැනටමත් ප්‍රමාදද දන්නේ නැහැ. හෝම්ස් කීවේ වහා හැඳ පැළඳ ගනිමිනි. රැවුල බෑමටත් පමා නොවේ මමද ඉක්මනින් සූදානම් වූයේමි. ඊයේ ඔබ ගිහින් පැය භාගයකට විතර පස්සේ ලෙස්ට්‍රීඩ් ආවා. හෝම්ස් කීවේ අප බේකර් වීදියෙම කුලිරියක් නවතාගෙන ඒට ගොඩනැගුණු වහාමය. අපි නොතම්බ්ලන්ඩ් මාවතේ ඉම්පීරියල් හෝටලට යමු. ඔහු රේදුරාට අණ දුන්නේය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මොනවද දැනගන්න ලැබුණේ? මම ඇසිමි. අපි පිට වෙලා ඇවිත්
පයක් ඇතුළත ඒ කටයුතු සිදු වුණාලු. හෝම්ස් කීය ඔවුනට හැකි වෙලා තියෙනවා පොලිස් ශල්ල වෛද්‍යවර එක්මයින් කැඳවා ගන්න. මොකක්ද දන්නවද මරණයට හේතුව? හෘද අබාධයක්ලු. හැබැයි අහන්නත් පුදුමයි. එක අතකින් පුදුම තමා හෝම්ස් කීය. නමුත් ඔය කරුණ මටත් හිතුණා. ඒ මොකද ශාරීරික ලේගලීමක් හෝ ආයුධයකින් තුවාල සිදුවුණු බවක් පිටතට පෙන්න තිබුණේ නැහැ. ඒ වගේම හුස්ම හිරවීමෙන් වුණු මරණයක ලක්ෂණත් මුහුණේ හෝ දෙනෙත්වල අප දුටුවේ නැහැ. එහෙම නේද වොට්සන්? ඔව් ඒක නම් ඇත්ත. මරණ පරීක්ෂණයට පැය දෙකකට වැඩි කාලයක් ගත වුණු බවයි ලෙස්ට්‍රේඩ් කිව්වේ. ශරීරයේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් නොමැති බවට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙනවා. මරණය සිදුවුණු තැනම මලසිරුර පැය කිහිපයක් තිබුණු බවත්, ඉන් පසුව කියන්නේ සිරුර තරඳඩුව පසුව බිම දිගේ ඇදගෙන ගිහින් තිබෙන බවත්, ඒ නිසා ඇති වූ සුළු සීරීමක් හමුමතු පිට ඇති බවත් වෛද්‍යවරයා කියනවා. ආචාර්ය ඇබනෙට්ට දීර්ඝ කාලයක් තිස්සේ හදවතේ රෝගී තත්ත්වයක් තිබී ඇති බව ස්ථිරයිලු. නමුත් ඔහුගේ බිරිඳේ බව දැනගෙන හිටියේ නැහැ නේද? ඊයේ හැන්දෑවේ මං ඇය හමු වෙන්න ගියානේ හෝම්ස් කීය. මරණය ගැන දැනගත්තුවාම ඇය හඬාවල පෙන්න පටන් ගත්තා. අවුරුදු 5කට හෝ 6කට පෙර පපුව කැක්කුමක් ඇති වෙලා ඔහු රෝහල් ගත වෙලා ඉඳලා තියෙනවා. ඇය ගැන විස්තර අහනවටවත් ඔහු කැමති වෙලා නැහැ. ඔහුට හෘද අබාධයක් වෙළඳුණු එකේ එකතකින් පුදුමයක් නැහැ. මම කීවෙ මේ. ඇයි දොස්තර මහත්තයා එහෙම කියන්නේ? ඔහුට වයස අවුරුදු 37යිනේ. වෛද්‍ය විද්‍යාවේ අද දවසේ ලබා තිබෙන දැනුම හැටියට පුදුමයක් නැහැ. ඔහුගේ සිරුර හුඟක් තරබාරුයි. අවිවේකී නිසා ශාරීරික ව්‍යායාම කරන්න ඔහුට ඉඩක් ලැබෙන්නේ නැතුව ඇති. අනික මෑත කාලේ ඇති වුණු මානසික පීඩාව, මේ හැම එකකටම වඩා අධික දුම්පානය. දුම්පානය? ඔව්, ඔබම නේද කිව්වේ ආචාර්ය එබනට් ගැටවර කාලේ ඉඳලම සිගරට් බීමට ඇබ්බැහි වෙලා ඉඳලා තියෙන බව. ඔව්. ඉතින් දැන් ඉන්න වෛද්‍ය විශේෂඥයන් කියන්නේ දුම්පානය නිසා හෘද රෝග ඇති වෙන්න පුළුවන් බව. මේ සති බ්‍රිතාන්‍ය වෛද්‍ය සංග්‍රහයේ තියෙනවා ශ්‍රීමත් ජෝන් හැන්වෙල් ඒගෙන ලියු දීර්ඝ ලිපියක්. මම ඔබට දෙන්නම් කියවා බලන්න. ඔව් කියනවා තව අවුරුදු 50ක් 60ක් යද්දී ලෝකේ පුරාම දුම්බීම නීතියෙන් තහනම් කරාවිලු. වාසනාවකට වගේ අපි එච්චර කල් ජීවත් වෙන්නේ නැහැ මිත්‍රයා. හෝම්ස් කීවි උස්සනින් සිනාසෙමිනි. එක නෙමෙයි හෝම්ස්. කවුද මේ සරසවි ඇදුර මේ ආකාරයට භූමි දාන කළේ? මොකක්ද එහෙම කිරීමට හේතුව? මගේ ප්‍රශ්නේ හෝම්ස්ගේ දෙසවනට වැටුණු බවක්වත් නොපෙනිනි. කබා සාක්කුවෙන් නොරලෝසු එළියටගෙන වේලාව පරීක්ෂා කරහු දෑතී ඇඟිලි දිග හරමින් හකුලමින් සිටියේය. ඒ සිතේ පැවති කැළඹිලි ගතිය නිසාද අධික ශීතල නිසාද යන්න තේරුම් ගැනීමට මට හැකියාවක් නොවේය. වේගයෙන් ගමන් කළ කුලීරිය තවත් මිනිත්තු දෙකක් ගත වෙද්දී ගමනාන්තයට ළඟා වූ බැව් පෙනිනි. මහත්මයා, ඉම්පීරියල් හෝටලය. රියදුරා ශබ්ද නගා කීවේ රිය නවත්වමිනි. ඔහුගේ කුලිය කිවීම මට පැවරූ හෝම්ස් අඩියට දෙකට හෝටලේ යාලින්දියට කඩා වැදුනේය. කුලීරිය යවා මම දෙහි ගියමි. කළමනාකරුගෙන් යමක් විමසා ඔහුගේ කාමරෙන් එළියට ආ හෝම්ස් මගේ අතින් අල්ලා ඇදගෙන බිම් තට්ටුවේ විශේෂ කාමර තිබූ එක් කෙළවරක් වෙත වේගින් යාමට පටන් ගත්තේය. කාමර අංකය පරීක්ෂා කරමින් ගිය ඔහු අංග 15 කාමරය ළඟ නැවති දොරට තට්ටු කළේය. කවුද? මහත්මයා උදේ කෑම. හෝම්ස් පිළිතුරු දුන්නේ කටහඬ වෙනස් කරමිනි. ඇයි මේ තරම් උදෙන්? ඇතුලෙන් කියනු ඇසිනි. ඇයි මේ තරම් උදෙන්? මං කලිනුත් කිව්ව වගේ උදේ 9ට විතර. මෙසේ කියමින් කාමරයේ සිටි පුද්ගලයා දොර වෙවෘත කළේය. එම වාක්‍ය සම්පූර්ණ කිරීමට ඔහුට ඉඩ නොතබාම මගේ මිත්‍රා දොර තල්ලු කරගෙන එයට බර වූයේ
ඊට අවුල් වෙනමින් මටද සංඥා කරමිනි. කාමරය තුල සිටි පුද්ගලයා දොර වැසීමට තැත් කළත් ඒ නිෂ්ඵල කටයුත්තක් බව දැක පසෙකට තල්ලු විය. මොකද්ද මේ වැඩේ තේරුම? ඔහු කෝපාවිෂ්ට වැසුවේ වෙවුලන ස්වරේනි. බහිනෝ එළියට. පොලිසිය කැඳවන්න කලින්. ඇරල් කෙනාඩි මහත්මයා. හෝම්ස් කීවි මුහුණට සිනාවක් නගා ගනිමිනි. ඔබ කැමති පොලිසිය කැඳවලාම රාජකාරි පටන් ගන්නද? එහෙමනම් මගේ අකමැත්තක් නැහැ. ඒ මොකද ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසියේ පරීක්ෂක ඩ්‍රිව් ලෙස්ට්‍රේඩ් මේ දිනවල ඔබ හොයමිනුයි ඉන්නේ. තමුසෙ මගේ කාමරයට කඩා වැදුනේ එහෙම කියලා මාව බය කරන්නද? එහෙම කරලා මගෙන් කපමක් ගන්නද? පොලිසිය මොකටද මාව හොයන්නේ? ආචාර්ය චාස් ඇබනිටගේ මරණය ගැන හෝම්ස්ටිම වාක්‍ය සම්පූර්ණ කිරීමට ඉඩක් නොලැබිනි. එරල් කෙනෙඩි නමින් නොහු හැඳින් වූ පුද්ගලයාගේ මුහුණ සුදුමැලි වූයේ අවතාරයක් දුටු කලකමිනි. ඔහුගේ කට බාගෙට ඇරුණේ යමක් පැවසීමට විය යුතුය. එහෙත් එයින් පිට වූයේ කෙන්දිරියක් පමණි. ඉතා ශීතල උදෑසනක් වුවත් ඔහුගේ නළල දාඩියෙන් වැසී ගිය අයුරු මම දුටුවෙමි. හෝම්ස් ඉදිරියට පැන අමුත්තා අල්ලාගෙන ඔහුට හාන්සිපුටුවක වැතිරීමට සැලැස්විය. බලන්න වොට්සන් මධ්‍යසාර කැබිනට්ටුවේ බැන්ඩි තියෙනවද කියලා. මගේ මිත්‍රයා කියද්දී මම කාමරය ඇතුළටම ගියෙමි. තවත් කෙනෙකු ඇඳක වැතිර සිටින බව මට දකින්නට ලැබුණේ ඒ විටය. මුළු සිරුරම පුරෝණයකින් වසාගෙන මූණ පමණක් විවෘත කරගෙන ඔහු පුදුමයෙන් අපදෙස බලා සිටියේය. ඒ අවුරුදු 12ක පමණ පිරිමි ළමයෙකු බැව් මම තීරුම් ගතිමි. හෝප්ස් මට කීදය ක්ෂණිකව තීරුම් ගත් දරුවා ඇඳෙන් නැසවි මධ්‍යසාර කැබිනට්ටුව දෙසට අත දිගු කළේය. කෙනඩි මහත්මයා, හෝම්ස් කීවේ බ්‍රැන්ඩි දෙමුව වීදුරුව අමුත්තාගේ මූඩ ලං කරමිනි. ඔබේ හිත කලබල කරගන්න එපා. මම පොලිස් නිලධරයෙක් නෙවෙයි. මම පෞද්ගලික රහස් පරීක්ෂකෙක් පමණයි. ඔබේ සිතේ තිගැස්සීමක් ඇති කිරීම ගැන මං සමාව අයදිනවා. බ්‍රැන්ඩි සොල්පයක් පානය කිරීමෙන් පසු අමුත්තාගේ සුදු මෙලිව තිබූ මුහුණ ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්විය. ඔහු ඇසිපිය නොහිලා මගේ මිත්‍රයා දෙස බලා සිටියේය. අන්තිමේදී වචන කිහිපයක් කතා කළේ දුරුවල හඬකිනි. මොකක්ද මේ නම? පොලිසිය නෙවෙයි නම් ඇයි ඔබ මේකට සම්බන්ධ වුනේ? මගේ නම ෂර්ලොක් හෝම්ස්. මට මේ කටයුත්ත බාර දුන්නේ ආචාර්ය ඇබර්නෙටිගේ බිරිඳ මියුරිය. අතුරුදන් වුණු වගේ සැමිය සොයා දෙන්න කියලා ඇය මගේ නිල්ලා හිටියා. කාමරේ දුර වසා දමා අසුන්වල හිඳගන්නා මෙන් කෙනඩි මහතා අපට සංඥා කළේය. ඒ සමගම කාමරයේ සිවිලිම දෙසට නෙත් යොමු කරගෙන නල්ල රැලි කරගත්තේය. කතාව පටන් ගත යුත්තේ කොතනකින්දැයි ඔහු සිතුවා වන්නට ඇත. එරල් කෙනඩි නමින් හෝම්ස් හැඳින් වූ මොහුට තිබුණේ කිසඟ සිරුරකි. වයස අවුරුදු 40 නොයෙක්ම වුවත් කාලයක් තිස්සේ ගෙවූ දුක්ඛිත ජීවිතයක ලකුණු මූණේ පෙනෙන්නට විය. හිසකිස් මෙන්ම රැවුලද තැලින් තැන පැසි සුදු පැහැයට හැරිය තිබව් මම දුටුවෙමි. දෑත්වල හා නළලේ නහර එල්පී තිබුණේ කයි වෙහෙසා වැඩ කරන්නෙකු බැව් පෙන්වමිනි. මේ වන විට කෙනඩි මහතාගේ පුත්‍රයා ඇඳේ හිඳගෙන සිරුර පිටියට හේතු කරගෙනය. එහෙත් බෙල්ලෙන් පහළ තවමත් පුරෝණවකින් ආවරණය කරගත් ගමන්ය. මහත්මයා, මේ මගේ පුතා. කෙනඩි මහතා කතා වැරඹුවේ තම පුතා දෙස ආදරෙන් බලමිනි. මට තේරෙනවා ඔබ හැම දෙයක්ම දන්නා බව. ඒ නිසා තවදුරටත් කාරණා හැංගීමෙන් පලක් නැහැ. මේ ඔක්කොම හෙලි කරලා මගේ හිත නිදහස් කරගන්න එක හොඳයි. මං අපරාධකාරී කියලා ඔබ හිතනවා නම් මට කැමති දඬුවමක් ලබා දෙන්න. ඒත් මං ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. මගේ මේ පුතා අහිංසකයි. ඔහුට අපහු කැනඩාවේ ඔහුගේ ඥාතීන් අතරට යන්න ඉඩ දෙන්න. මං ඔබෙන් ඉල්ලා හිටින්නේ පමණයි. ඊට පස්සේ මට මොන වුණත් කමක් නැහැ. කෙනඩි මහත්මයා, හෝම්ස් කිය
ආචාර්ය ඇබනෙට් මිය ගියේ ඔබ ඉදිරියේ බව මං දන්නවා. කතාව සම්පූර්ණයෙන්ම මුලින්දලම මට කියන්න. මේ මගේ හිතමිත්‍ර දොස්තර ජෝන් වොට්සන්. ඔහුත් ඉන්නවා සාක්ෂියට. සෙදුනේ මොකක්ද කියලා දැනගත්තම අපට කියන්න පුළුවනි මේ මරණය ගැන ඔබ ඉන්නා තැන. මහත්මය, මං ඔබට හැම දෙයක්ම මුලින්දලම කියන්නම්. කෙනඩි මහතා කතා පෙරඹුවේය. අපි පරම්පරා ගණනාවක් කැනඩාවේ වැන්කුව දූපති පදිංචිකාරයෝ. මගේ තාත්තා වික්ටෝරියා නගරයේ සුළු වෙළඳසැලක් පවත්වාගෙන ගියා. තාත්තා මිය යද්දී මට උරුම වුණා. මේ ව්‍යාපාරයේ තරම් මුදල් ලිපියෝ සාර්ථක එකක් නෙමෙයි. නමුත් වෙන ජීවත් වෙන ක්‍රමයක් නොතිබුණු නිසා මං වෙළඳසැල දිගටම පවත්වාගෙන ගියා. මට අවුරුදු 21ක් වෙද්දී, ඒ කියන්නේ 1865 පමණ, මං විවාහ වුණා. මං විවාහ වෙන්න තෝරාගත්තේ මගේ වයසෙම රූමත් තරුණියක්. ඇගේ නම හෙලන් ස්මිත්. ඇය වික්ටෝරියානු නගරයේ ධනවත් ව්‍යාපාරික පවුලක දියණියක්. මගේ දුප්පත්කම නිසා මුලදී ඇගේ පවුලෙන් මේ විවාහයට කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් පසු ඔවුන්ගේ ආශිර්වාදය මට ලැබුණා. අපි වික්ටෝරියාහි සාන්ත බර්නාදන් දෙව්මැදුරුදී අත්ිනත ගත්තා. අපි විවාහ වෙලා අවුරුදු 2ක් පමණ ගත වෙද්දී මගේ ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. අපි ගමන් බිමන් සඳහා පරණ අසුකරත්වයක් මිලට ගන්නවට හැකි වුණා. 66 අවුරුද්දේ හෙලන්ට දියණියක් ලැබුණා. අපට මේ පුතා ලැබුණේ තවත් අවුරුදු 6කට පස්සේ. මං ඉතිරි කරගත් මුදලින් වික්ටෝරියා නගරයේම පුංචි ගයක් මිලදීගෙන අපි බොහෝම සන්තෝෂයෙන් ජීවත් වුණා. අපි පුතාට වයස අවුරුද්දක් වෙද්දී නොහිතූ විදියට අවාසනාව අපි පවුල ලොහු බැඳෙන්න පටන් ගත්තා. පුතා බඩපතල නිසා සුනීප වුණා. ඔහුට වැළඳී තිබුණ පෝලියෝ රෝගය ඒ බව අපට දැනගන්න ලැබුණ සති කිහිපයකට පසුව. අවුරුද්දකට කිට්ටු කාලයක් ඒ රෝගෙන් දුක්කින්ද මගේ පුතා අන්තිමේදී සුවය ලැබුවා. ඒත් ඔහු සුවය ලැබුවේ සදාකාලික ආබාධිතයෙකු බවට පත්වෙමින්. මෙහිදී කතාව නැවතූ කෙනඩි මහතා දෑතින් මූණ වසාගෙන හඬන්නට පටන් ගත්තේය. ඔහු යළි කතා පෙරඹුවේ මිනිත්තු කිහිපයකට පසුවය. ඔහුගේ කකුල් දෙකම සම්පූර්ණයෙන්ම අප්‍රාණික වුණා. මේ හේතුව නිසා මාත්මගේ බිරිඳ හෙලෙනුත් ශෝකෙන් විවරූ බව ඔබට අමුතුවෙන් කිව යුතුද? මගේ ව්‍යාපාර ක්‍රමී නැදවටින්න පටන් ගත්ත. ජීවත් වීම සඳහා මා මිලට ගත් නිවස විකුණා දමන්න සිදු වුණා. අන්තිමේදී අපි රජයේ කුලී නිවසක පදිංචියට ගියා. මගේ දියණියගේ හා පුතාගේ කටයුතු හෙලන් කළේ තනියම. ඒ අතරේ මම මගේ ව්‍යාපාරය දියුණු කරගන්න උත්සාහ දරමිනුයි හිටියේ. මේ කාලේ අපි පවුලට හෙළිතොරක් අවාසනාව ළඟා වුණේ මා කබලින් ලිබට ඇද දමමින්. මේ කාලෙ වන විට අපි දුව පාසලේ ඉගෙනීම අරඹා අවුරුද්දක් පමණ ගත වෙලා තිබුණා. ඇගේ පාසලේ විවිධ ප්‍රසංගයට ප්‍රධාන අමුත්ත ලෙස සේවයම් කළ තිබුණේ වැන්කුවර් විශ්වවිද්‍යාලයට අලුතින් පැමිණි තරුණ කථිකාචාර්යවරයෙකුට. ඔහු තමයි චාර්ල්ස් සෙබනිටි. ඔහු ඒ කාලේ බොහොම කඩවසම් අවිවාහක තරුණේ. ලදරු පාසලේ උත්සවවලට ආගිය ඇබනෙට් මගේ බිරිඳ හමු වීමත් සමග අපි පවුල් ජීවිතය දෙදරා ගියා. මගේ බිරිඳ හෙලන් ඔහුගේ කඩවසම් පෙනුමටත් කතා බහට වසඟ වුණා. දරු දෙදෙන සහ මා අතර දමලා ඔහු සමග යන්න හෙටමාරුනේ නැහැ. මා අතරියත් දෙක කුල්පන නැති පුංචි දරුවා අතර දමලා ඇගියේ මොන හිතකින්ද කියලා මට හිතාගන්න බැරි වුණා. ඇගේ පවුලේ ඥාතීන් පවා ඇයව අතර දැම්මා. ආචාර්ය ඇබනිටි ඇය සමග වැන්කුවර් විශ්වවිද්‍යාලයේ රැඳී හිටියේ ටික කාලයයි.
ඔහු හෙලන් සමඟ ඉක්මනට ඔහුගේ උපංගම වන විනිපෙක් බලා ගිය බවත් එතනින් එංගලන්තයට සංක්‍රමණය වුණු බවත් අපිට දැනගන්න ලැබුණා. විවාහ ජීවිතය ගැන මං අන්තිමට කලකිරුණා. තරුණ වයසේ හිටියත් මං කළේ විවාහ වීම නොවේ, මගේ දරුවන් දෙදෙන හදා වඩා ගැනීම. ඒකට මගේ වයස්ගත මවගේ පිහිටත් මට ලැබුණා. වෙළඳ ව්‍යාපාරය අසාර්ථක වුණාට පස්සේ මං අශ්වකරත්ත රියදුරෙක් ලෙස රැකියාවට බැඳුණා. කැනඩාව වැනි අධික ශීතල රටක කුලිරත රියදුරු රැකියාව ඉතාම දුෂ්කර එකක්. අපව අත්හැර දමා ගිය හෙලන් ගැන අවුරුදු 10ක කාලයක් කිසිම ආරංචියක් අපිට ලැබුණේ නැහැ. ඇය එංගලන්තයට වෙලා දරු මල්ලන් හදාගෙන සැපසේ ජීවත් වෙනවා ඇති කියලයි මං හිතුවේ. වැන්කූවර්හි ජීවත් වුණාගේ පවුලේ අය මගේ දරු දෙදෙන ජීවත් කරන්න දිගටම මුදලින් උදව් කළා. හෙලන් ගැන කිසිම ආරංචියක් ඔවුන් පවා දෙන හිටියේ නැහැ. ඒත් මෙන්න එක දවසක් උදේම හෙලන්ගේ අක්කා ඇන් මා හමු වෙන කුලීරත කාලට ආවා. එරල්, මට කියන්න තියෙන ඔබට කාරණාවක්. ඇය කිව්වා. ඉතින් කියන්න. මෙහෙම කියන්න බැහැ. අපි අරහෙට යමු. ඇය කිව්වේ අනෙක් රියදුරන්ට නොඇසෙන තැනකට යා යුතු බවට ඉඟි කරමි. හෙලන් ගැන ආරංචියක් ලැබුණා. ඇන් මට කිව්වේ මා දෙස ඇසපිය නොහෙලා බලා සිටිමි. මොකක්ද ආරංචිය? හෙලන් චාලි ඇබිනටිගෙන් වෙන් වෙලාලු. ඇන් කිව්වා ඇය ආපහු කැනඩාවට එනවලු. අද හිටම නැවුනගෙන බව දන්වලා මට ලියුමක් එවා තිබුණා. දවසක ඔහොම දෙයක් සිදුවෙන බව මං දැන හිටියා. ඒ වුණත් මේ කහල මං පුදුමයකට පත් වුණා. මගේ හිත වහාම දිව ගියේ අවුරුදු 10කට කලින් වුණු සිද්ධියකට. එදා මං ඇයට කළ ආයාචනය නොතකා තමයි ඇය අපව අත්හැරලා ගියේ. දැන් ඉතින් ඇය බාර ගන්න මගේ හිතේ කැමැත්තක් තිබුණේ නැහැ. ළමයි පුංචි කාලේ හෙලන්නු නොදාලා ගියේ. දැන් නම් මව බාර ගන්න උන් කැමති වෙන එකක් නැහැ. මං ඈන්ට කිව්වා. එහෙම කියන්නේ පයිරල්. මොනෝ කළත් ඇයි මේ දරුවන්ගේ අම්මා? කළ වැරදි අමතක කරලා අපි ඒව බාරගමු. ඒ කතාවට මං පිළිතුරක් දුන්නේ නැහැ. ඊට සති දෙකකට තුනකට විතර පස්සේ එලන් ගෙදර ආවා කියලා ඇයගෙන් මට පණිවුඩයක් ලැබුණා. ළමයින් දෙදෙනා තරගෙන මං උන්ගේ ගෙදරට ගියා. එදා හෙලන් මා ළඟ දනින් වැටිලා සමාව ඉල්ලුවා. කොතරම් කාලයක් ඔවුන් හැරදමා ගිහින් හිටියත් ඇය දරුවන්ගේ අම්මයි. දරුවන් දෙන්න අම්මව ආදරෙන් පිළිගත්තා. එදා අපි පැය ගණනක් කඳුළු වගුරුමින් හඬන් නැති. හෙලන් අප සමග පදිංචියට ආවා. නමුත් ඇය දවස ගත කළේ හැඬු කඳුලෙන්. අපි නෑට ලැබුණු ආදරේ අඩුවක් වුණේ නැහැ. ඇය හඬන් නැත්තේ තමන් ගැනම තිබූ කලකිරීමෙන් වෙන්නේ නැති කියලා මට හිතුණේ. කිහිලි කරුවලින් ඇවිදිමින් තමන්ගේ වැඩ කටයුතු කරගත්තු පුතාටවත් පාසල්ගේ දුවටවත් හෙලන්ගේ උදව් උපකාර වසුනේ නැහැ. දරුවන්ට ඇගේ උදව් වමනා කාලේ ඔවුන් අතර යෑම ගැන ඇගේ හිතේ පසුතැවීමෙන් හඬා වැටෙන්නේ නැති. හෙලන් එංගලන්තය ගැන කිව් විස්තර අහන්න දරුවන් දෙන්න හරියට ආශා කළා. ආබාධිත තත්ත්වය නිසා හරි හැටි ඉගෙනීමකට නොයවුණු පුතා තමයි විශේෂයෙන් මැගේ ළඟට වෙලා නොදන්න රටක විස්තර ඇහුවේ. ලන්ඩනයේ අවුරස්මිය ඇති ගිම්හාන කාලය ගැන, ලන්ඩන් නගරයේ ක්‍රොයිඩන්හියේ පදිංචි වෙලා හිටි ගෙදර ගැන, එංගලන්තය පුරා ඇති සුන්දර පෞරාණික තැන් ගැන ඔවුන් නාගෙන හිටිය සුරංගනා කතා අහනෝ වගේ. අපි ආදරය කොතරම් ලැබුණත් සිත් ඇවුලෙන් කාලය ගත කළ හෙලන් නොහිතු විදියට අසනීප වුණා. ඇවිත් මාස දෙකක් යද්දී ඇයට ඇඳෙන්න නැගිටින්න බැරි තත්ත්වයකට පත් වුණා.
තමන් කුඩා කාලයේ දුක සැප නොබැලුවත් දරුවන් දෙන්න උන්ට හැකි පමණින් නම් මට පිහිට වුණා. දුප්පත් අපට ගෙදර වැඩට සේවක සේවිකාවන් හිටියේ නැහැ. හේලන්ගේ පවුලේ අය සමග ගිහින් නවතින්නත් ඇගි කැමැත්තක් තිබුණා. රැකියාවට පිටත් වී යන්න පෙර ඇගේ හැම දෙයක්ම කෙරුණේ මාති. සති කිහිපයක් ලෙඩැඳී ගත කළ ඇය ගිය මාසේ අපේ ගෙදරදී අවසන් හුස්ම හෙළුවා. කතාව මදකට නැවතු කෙනඩි මහතාගේ නෙතගින් කඳුලක් මතුවෙන අයුරු මම දුටුවෙමි. මිනිත්තු දෙකකට පසු ඔහු යළිත් කතා වැරඹුවේය. හෙලන්ගේ මරණයෙන් පස්සේ මගේ මේ පුතා අම්ම ජීවත් වූ එංගලන්තේ බලන්න යමු කියලා හැමදාමත් මට කරදර කරන්න පටන් ගත්තා. අට්ලාන්ටික් සාගරය හරහා නැවක ඔහු අරගෙන ඉන්න තරම් වත්කමක් මට තිබුණේ නැහැ. ඇවිත් එංගලන්තේ හෝටලයක දින කිහිපයක් නවාතැන් ගන්න කොයිතරම් මුදලක් කොමනාද. නමුත් මගේ පුතාගේ ආබාධිත තත්ත්වය ගැන කල්පනා කළ ඔහුගේ මාමලා ඔහුට මුදලක් පරිත්‍යාග කරන්න කැමති වුණා. මං ඔබට කලිනුත් කිව්වා වගේ ඔවුන් වික්ටෝරියා නගරයේ ධනවත් ව්‍යාපාරිකයන්. නාවික ගමනාගමනය ගැන මට කිසිම වැටහීමක් තිබුණේ නැහැ. නවාතැන් සඳහාත් ලොකු මුදලක් වියදම් වීමට ඉඩ ඇති නිසා අපි ආවේ තුන්වෙනි පන්තියේ මගෙන් ලෙස. අපි වික්ටෝරියා සිට ක්වීබෙක් දක්වා ආවි දුම්රියෙන්. එතන සිට ඇට්ලාන්ටික් සාගරය හරහා ගමනට නැවුණ එක මේ කාලයට නැව් ගමනාගමනය සිදුවන්නේ ඉතා අඩුවෙන්ලු. හෙබෝ මා දැනගත්තේ පසුව ඝන මීදුම සාගරයේ පාවෙන අයස්කඳු හා රළු ප්‍රචණ්ඩ රැලින් සාලු නැ වැඩුවෙන් ගමන් කරන්නේ. කොහොම හරි ඒ හැටි කරදරයක් නොවී අපි එංගලන්තයට ළඟා වුණා. හෙල නැබනිටි සමග පදිංචෝ හිටි ගෙදර ඇය වසාදමල යෙවිත් තිබුණේ. ගෙදර අතුරුපවා අය පුතා අතර දී තිබුණා. ගේ විකුණා දමන බව ඇබනිටියට කිව්වාලු. පුතාට මුලින් මුමුණා වුණේ අම්ම පදිංචව හිටි ගේ බලන්න. ලන්ඩනයට ආව දවසේ රාත්‍රී හෝටලයක නැවතිලා පහුවදා උදේ ඒගේ හොයාගෙන අපි ක්‍රොයිඩන් නම් ප්‍රදේශයට ගියා. ඒ නිවස හොයාගැනීම නම් අපට අමාරුනේ නැහැ. ඒත් අපිට බය තිබුණේ ඒ නිවස විකුණා ඒ කවුරු හරි පදිංචි වෙලාද කියන එකයි. නමුත් වාසනාවකට වගේ ඒ කිසිවෙක් පදිංචි වෙලා හිටියේ නැහැ. ළඟ තිබුණු යතුරු කැරැල්ලෙන් ගේටුයි බරගෙන ඊළඟට ඉස්සරහා දුරත් ඇරගෙන අපි ගියේ හිති ලොකු සැකයකින්. එංගලන්තයේ පොලිස් බටියක ඇවිල්ලා කොයි වෙලාවෙ අප අත්අඩංගුවට ගනීවිද කියලා හිතේ චකිතයකුත් තිබුණා. ගේ ඇතුළට ආවට පස්සේ හිතට දැනුණ ලොකු සහනයක්. හෙලන්ගේ ඇඳුම් මල්මාරියේගේ ඡායාරූප අඩංගු ඇල්බම් කීපයක් තිබුණා. ඒ දුටු පුතා අඬන්න පටන් ගත්තේ අම්ම සිහි වෙලා. කලකිරීමෙන් එංගලන්තයේ හැරදමා ගිය හෙලන් මේ ගෙදර තිබුණු ඇගේ පොත්පත් ඇඳුම් පැළඳුම් සිහිවටන ඡායාරූප කිසිවක් අරගෙන ගිහින් තිබුණේ නැහැ. මගේ පුතා කඳුළු සලමින් ඒව එකතු කළේ ගෙදර ගෙනියන්න. මට ඒ සඳහා අමතර ට්‍රංක පෙට්ටියක් මෙහෙට ගන්න සිදු වුණා. ඌමනා කරන හැම දෙයක් මේ ගෙදර තිබුණු හින්දා ආපහු හෝටලයට යන පුතාගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඌගේ ආශාව තිබුණේ අම්මගේ බඩු බාහිරාදී අතපත ගාමින් අම්මගේ ඉදිරි කාලය ගත කරන්න. ලන්ඩනයේ සුන්දර තැන් නරඹන්න යනවත් ඔහුට උමනාවක් තිබුණේ නැහැ. අනෙක් අතට මේ ගෙදර නීති විරෝධී ලෙස නවාතැන් අරගෙන එහි මෙහි සංචාරය කිරීම අවදානම් වැඩක් බව මට පේනුණා. මං රාත්‍රී හෝටලයට ගිහින් ගාස්තු ගෙවලා අපි බඩු අරගෙන ආවා. අපි ඒ ගෙදර දින ගණනක් ගත කළා. අඳුරු වැටුණට පස්සේ කාටවත් නොපෙනෙන් මං පිටිපස්සේ දොරෙන් ගෙදරින් පිට වෙලා ගියා. පිසු කෑම පාර්සල් අවන්හල් වලින් අරගෙන ආවා. සමහර දේවල් යාන්තමට උයාගෙන කෑවා. අපි රෑට ඉටි පන්දමක්වත් දැල්ලුවේ අවශ්‍යම වුණොත් විතරයි. අපි මෙහෙ ඇවිත් දෙවනි හෝ තුන්වෙනි දවසේ
මං කෑමගේ එන්න ගිය අතර දුරකථනය නාද වුණාලු. මං ගෙදර හිටිය නම් එයට පිළිතුරු දෙනවතියා ඒ අතටවත් ගන්න වන්නේ. නමුත් මේ පුංචි ළමයට කිසි දෙයක් තේරෙන්නේ නැහැනි. ඔහු දුරකථන ඇමතු පොත්ගලයා සමඟ දිගටම කතා කරලා තියෙනවා. තමන් කවුද, ඇයි මෙහි ආව කියන එකත් පුතා කිව්වලු. හෙලන් නෙඩවුණු ආකාරයත්, ඇයි රෝගීව දුක් විඳපු හැටිත් පුතා කිව්වලු. හෙලන්ගේ මරණය ගැන විස්තරත් ඔහු පවසා තියෙනවා. මං ගෙදරාවම ඇබනිට මාත්මය දුරකතනින් කතා කළ බව පුතා කිව්වා. මේ විදිහට කීප වාරයක්ම රෑහා දවල් වෙලාවේ හැබිනිට පුතා සමඟ කතා කළා. ඔහු එක්වරක් මා සමගත් කතා කළා. දිගින් දිගටම විස්තර ඇහුවේ හෙලන්ගේ අසනීපය ගැනත් ඇගේ අන්තිම දවස් ගැනත්. ඊළඟට ඔහු බලන්න අපේ ගෙදරට එන බවට පොරොන්දු වුණා. ඒ සමගම කිව්වලු, කවුරු හරි ගෑනු කෙනෙක් දුරකථනයට කතා කළොත් මෙහින් කතා නොකරන ලෙසට. අපේ ඉංගලන්තයට ආවේ සතියක් පමණ මෙහි ගත කරලා අපහු යන අදහසින්. නමුත් හෝටලයක නවාතැන් ගත්තේ නැති නිසාත්, රටතුට බලන්න නොගිය නිසාත් හිතූ තරම් මුදල් වියදම් වුණේ නැහැ. කෑම බීමට සුළු මුදලක් විතරයි ගියේ. ඒ හින්ද සෑහෙන දවසක් මෙහි ගත කළා. මීළඟට ඒ ගෙදරින් පිට වෙලා හෝටලයට ගිහින් ලන්ඩනේ වැදගත්තෙනුත් බලලා ඉක්මනින් ආපසු යා යුතු බව මම පුතාට කිව්වා. ඒත් එක දවසක හැන්ද ඇවි අපි නොහිතූ මොහොතක චාලි ඇබිනිටි ක්‍රොයිඩන් හි ගෙදරට ආවා. මට දකින්න ලැබුණේ මං අවුරුදු 10කට කලින් දුටු කඩවසන් තරුණයා නෙවෙයි. ඔහුගේ තට්ටිය පෑදිලා සිරුර හුඟක් තරබාරු වෙලා තිබුණේ. කුලීරියෙන් බැහැලා ගෙට ඇවිදාටකටත් ඔහු හති දැම්මා. ඔහුට දැනගන්න උවමනා වුණේ හෙලන්ගේ අසනීපය ගැන තොරතුරු. ඇගේ අන්තිම කාලය අංශුභාගය හැදිලා ඇඳින් නැගිටින්න බැරුව දුක් විඳ හැටි මං ඔහුට කිව්වා. හෙලන් ඇගේ අන්තිම දවස්වලත් චාස් ගැන මතක් කළා මිසක් ඔහුට එක වචනයකින්වත් දොස් කිව්වේ නැහැ. ඒ විස්තර අහලා ඔහු ඒක ගසමින් හඬා වැළපුණේ පොඩි ළමයෙක් වගේ. ඔහු ඇත්තෙන්ම දුකින් හැඬුවද මම දන්නේ නැහැ. නමුත් මට නම් හිතුනේ මේක අපි අනුකම්පාව දිනා ගන්න කළ බුරු රඟපෑමක් කියලයි. ඔහු නාට්‍ය හා රංග කලා පිළිබඳ ආචාර්යවරයෙක් බව මට අමතක නැහැ. මගේ හිතට ආවෙ දරා ගන්න බැරි කෝපයක්. මගේ පවුල විනාශ කිරීම ගැන මං ඌට බැන වැදුනා. දැන් තමුසේ බොරුවට අඬමින් පොඩි ළමයෙක් වෙන්න හදනවා. මං කිව්වා, තමුසේ තමයි අපේ පවුල විතරක් නෙවෙයි හෙලන්ගේ ජීවිතේම විනාශ කළේ. ඇගේ දුක්ඛිත අවසානයට තමුස සම්පූර්ණයෙන්ම වග කිව යුතුයි. තමුස මිනී මඩුවේ. මං කිව්වේ ඉවසා දරා ගන්න බැරි කෝපයකින්. මං කී දේට වචනයක් වූ පිළිතුරු නොදී ගල් ගහිල වගේ හු බලාගෙන හිටියා. ඊළඟට ඔහුගේ මූණ සුදු මැලි වුණා. ඊට පසු ඔහු දකුණු අත එක්වරම පපුව වම් පැත්තට තද කරගෙන පුටුව පිටුපසට හේත්තු වුණා. හිස පැත්තකට කඩා වැටුණා. මං හිතුවේ ඔහු ක්ලාන්ත වුණා කියලයි. මුහුණට වතුර ටිකක් කියලා ඔහු නැගිටවන්න හැදුවා. මිනිත්තු 3-4ක් උත්සාහ දරුවත් කිසිම පළක් වුණේ නැහැ. එතකොටයි මට තේරුණේ ඔහු මිය ගිහින් බව. අප මූණ දුන් තත්වේ බඩපතලකම ටික වේලාවක් ගත විදිහ මට වැටහුණේ. අප නාඳුනු රැළකට ඇවිත් හොරින්ම ගෙදරක පදිංචි වෙලා ගෙදර අයිතිකාරය අප හමුවෙන් ඇවිත් මිය ගිහින්. කෙනෙකුට නිසකවම හිතේවි මං ඔහුව මරා දෙමුව කියලා. තරුණ කාලෙම මගේ බිරිඳ පැහැරගෙන අපේ ජීවිතත් කඩා කප්පල් කළ පුද්ගලයා හෝ වීම නිසා ඔහු මගේ අතින් මරණයට පත් වුණා කියලා නීතිඥන් කියාවි. මට පෝරකින් මෙහා ගැලවීමක් නෑ කියලා මට හිතුණා. දැන් කරන්න තියෙන්නේ මෙතනුත් පැන ගිහින් වහම රැටනුත් පැන යාමයි. ඒත් කළුවර වැටෙනතුරු මුකුත් කරන්න හැකියාවක් තිබුණේ නෑ. ඒකටත් තව පැය දෙක තුනක් බලාගෙන ඉන්න සිදු වුණා.
ඒ අතරි මං කල්පනා කළා එබෙනිටික සුරු මෙහෙම තියලා ගියොත් ඒක ඉක්මනින් කුණු වෙනවා. එතකොට අසල්වාසීන් පොලිසියට ඉක්මනින් දැනුම් දෙන බව සාතිකයි. අපේ ආපහු ගමනට නැවක ටිකට් ලබා ගන්න තව දින කීයක් ගත වේවිද දන්නේ නැහැ. එතෙක් රැඳී ඉන්නවෙන්නේ ලන්ඩනයේ. නමුත් පිටුපස ගෙවත්තේ වලක් ආරලා මලසිරු වල දැම්මොත් ටික කාලයක්වත් ඔහුගේ මරණය වසන් කරන්න පුළුවන් වේවි කියලා මට හිතුණා. උමනා කරන ආයුධ හැම එකක්ම කබඩා කාමරයේ ඇති බව මං කලින් දැක තිබුණා. නමුත් ප්‍රශ්නේ වුණේ මේ තරබාරු පුද්ගලයාගේ සිරුර මං කොහොමද උසවාගෙන යන්නේ කියලා. අනික ගෙවත්තේ වලක් ආරද්දි අසල්වාසීන්ට ශබ්දය ඇහෙන්න පුළුවනි. මධ්‍යම රාත්‍රිය පහු වෙනතුරු මං බලාගෙන හිටියා. ඊළඟට හැකි තරම් අඩු ශබ්දයකින් පිටුපස ගෙවත්තේ වලක් ආරන්න පටන් ගත්තා. පොළොවේ තිබුණු තද බව නිසා වැඩි යටට හාරන්න හැකියාවක් තිබුණේ නැහැ. රාත්‍රියේ එළිය තිබුණු අධික ශීතල නිසා වැඩි වෙලා ගත කරන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. අන්තිමට මම ඇබනිටිගේ සිරුර ඇඳ රිද්දක් මතට පෙරලලා එය ඇදගෙන ආවා. කළුවරේමයකින් එළියට ඇදගෙන ඇවිත් වලට දැමුවා. වලට දැමලා වැහුවා. ඊළඟට බිම ඇඳගෙන ගිය පාර හා අලුත් පස් නොපෙනෙන විදියට පරණ කොල් රොඩු එකතු කරලා දමලා ඒ ලකුණු වසා දැම්මා. අප මූණ දීලා තිබුණු තත්වේ බඩපතලකම පුතාට තේරුණේ නැහැ. මොන තරම් හදිසි පැන යාමක් කරන්න තිබුණත් පුතා එකතු කරගෙන තිබුණු හෙලන්ගේ ඇඳුම් පොත්පත් ඡායාරූප ඇල්බම් ඇතරල යන්න ඔහු කැමති වුණේ නැහැ. ඉදා රෑ ඇතිස්සේ සූදානම් වෙලා පහුදා පාන්දර එළිය වැටෙද්දි මං ගිහින් අමාරුවෙන් කුලීරියක් ඇඳවාගෙන ආවා. ඒ ඇවිත් මේ හෝටලේ නවාතැන් ගත්තේ. මං මුලින්ම ගියේ කැනඩාව බලා යාත්‍රා කරන නැවක කුටියක් වෙන් කරගන්න. නමුත් මං ඔබට කලිනුත් කිව්වා වගේ මගේ ප්‍රවාහන නෞකා මේ කාලේ ගමන් කරන්නේ අඩුවෙන්. මට ටිකට් පත් ලබා ගන්න හැකි වුණේ දින පහක් ඉදිරියට ගමන් කරන නැවක. ඒ කියන්නේ අපි යාත්‍රා කරන්න හිටියේ ජනවාරි 15 ඊයේ රාත්‍රී. නමුත් නැවි බොයිලේරුවක හදිසි අලුත් වෙඩි හවක් තියෙනවා කියලා පිටත් වීම තව දිනකින් එහාට දැම්මා. ඒ කියන්නේ අද රාත්‍රියට. ඉතින් මහත්වරුනි, මං ඔබට හෙළිකලේ සම්පූර්ණ සත්‍ය. මංගේ මිනිහව මරා දැම්මේ නැහැ. ඔහු මගේ පවුලට වාසනාව ළඟා කළා. ඊළඟට මාවත් විනාශ කරන්න මගේ දෙපා ළඟටම ඇවිත් මිය ගියා. කතාව අවසන් කළ කෙනඩි මහතා මේසේ වෙත ගොස් වතුරු වීදුරු දෙකක්ම පානය කළේය. අනතුරු ඔහු අප දෙස බලා සිටියේ කැළඹුණු මුහුණෙනි. ඔහුගේ සියලු බලාපොරොත්තු අත්හැර දමා ඇති අවුරක් එහි මම දුටුවෙමි. මත වේලාවක් නිහඬව කල්පනා කළ ෂර්ලොක් හෝම්ස් ඒ අවාසනාවන්ත පුද්ගලයා ඇමතුවේය. කෙනඩි මහත්මයා, ඔබ කිව්වෝ හැම වචනයක්ම ඇත්ත බවට මගේ සැකයක් නැහැ. ආචාර්ය ඇබනට් මිය ගොස් තිබුණේ හෘදයාබාධයකින් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වුණා. නමුත් පොලිසිය මේ දිහා බලන්නේ වෙනත් ඇසකින්. මරණය ගැන පොලිසියට නොදැන්වීම හා අවසර නොමැතිවේ භූමිදානය කිරීම ගැන ඔබට විරුද්ධව චෝදනා එල්ල වේවි. ඒකෙන් මහා ආන්දෝලනයක් ඇති වෙලා අපකීර්තියක් ඇති වෙන්නේ එක් පක්ෂයකට විතරක් නෙවෙයි. ඔබේ මියගේ බිරිඳටත්, ආචාර්ය ඇබනටිටත්, ඔබේ පවුලටත්, අර තරුණ ඇබනටි මහත්මියටත් හැමෝටම මෙයින් ලැබෙන්නේ අපකීර්තියක් අවමානයක් පමණයි. ඔබ මේ තරම් කාලයක් තිස්සේ විඳ ඇති දුක් වේදනා කරදර අප්‍රමාණයි. තව තවත් ඒ ඔබේ හිස මතට පටවන්න අප සූදානම් නැහැ. අද හවස පිටත් වෙන මේපල් ලීෆ් නෞකාවෙන් කැනඩාව බලා යාත්‍රා කරන නියමිත ඔබට මගින් නවහිරයක් නැහැ. සියල්ල අමතක කර දමා ධෛර්ය සම්පන්නව ඔබට අනාගතයට මුහුණ දීමට හැකි වේවි කියලා මං විශ්වාස කරනවා. අසුනින් නැගී සිටි හෝම්ස් සමුගැනීමට සූදානම් විය. හෝම්ස්ගේ දකුණත දෑතින්ම බදා ගනිද්දී කෙනඩිගේ තෑසින්
කඳුළු කැට කඩා හැලිනි. තම පුරෝණී වෙත දෙමු කුඩා දරුවා කිහිලිකරු දෙකින් විගසපසිත තැන්ට පැමිණ ආචාර කළේය. මේකට අදාළ පුද්ගලයන් කවුද කියන එකත් ඔවුන් හෝටලයක සැඟවී ඉන්න බවත් ඔබ කොහොමද දැනගත්තේ හෝම්ස්? මායසු එදා රාත්‍රී බේක විදි අපේ නිවහනේදීය. මං ඔබට කලිනුත් කිව්වා වගේ මේක තරමක් සංකීර්ණ ගැටලුවක් වුණා වොට්සන්. ඔහු කිව්වේ ගිනි උදුරින් ගිනි අඟුරක් ගෙන පයිප්පේ දැල්වාගෙන හාන්සි පුටුවේ හිඳගනිමිනි. මොනවද ඇබනෙට් මහත්මිය අපට කිව්වේ වයින් ගැටළු හැටියට පෙනුනේ? තමන්ගේ සැමියා ක්‍රොයිඩන් වල වහලා තිබුණු ගෙදරට දුරකථනින් කතා කළා. ඊට පස්සේ ඔහුගේ වෙනසක් ඇති වුණා. ගෙදර කුලියට දීලත් නැත්තම් විකුණලත් නැත්තම් කවුද ඔහු සමග කතා කළේ? ඊළඟට ඔහු ඇත්තටම මේ ගෙදරටද කතා කළේ? මේක අපට තේරුම් ගන්න අමාරු පැත්තක් තිබෙන ඉඩ ඇති බව මට වැටහුණා. එක්කෝ ප්‍රයෝගකාරී එකක් නැත්තම් මායාකාරී එකක්. මොකක්ද ඒකතාවේ තේරුම? මේක අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඇබිනිටිගේ සතුරකු බොහොම සැලසුම් සහගතව සිදු කළ වැඩක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් අපට හිතාගන්න බැරි විදියට අහම්බෙන් වුණු එකක් වෙන්නත් පුළුවන්. හෙලන් ඇබිනිටි ඇගේ කැමැත්තෙන් කැනඩාවට ආපසු ගිය බව ඇත්තක්ද? ඇය මියගිය බවට කළ දැන්වීමත් ඇත්ත නම් ඊළඟට ආචාර්යවරයා ඔහුගේ තරුණ බිරිඳගෙන් සමුගිනා පිළිවෙලට ඔහු ඇය අත්හැර දැම්ම හෝ රටින් පැන්න කියලා හිතන්න අමාරුයි. මෙතන මොකක් හරි ලොකු පැටලෙවිල්ලක් තිබුණු බව පැහැදිලි. එතකොට දවස් පහක් බිරිඳට කතා කරන්න විදුලි පුවතක් නැත්තන් ලියුමක් නොවන්න මොකක්ද ඇති වුණු අවුල? ඔබට මතක ඇති ඉදා ක්‍රොයිඩන් වල ගෙදර ගේට්ටුව ළඟ ඉඳලා ඉදිරිපස මිදුළු දක්වා මම පරීක්ෂා කළ අන්දම. ගිය අවුරුද්දේ අගෝස්තු හෝ සැප්තැම්බරේ පමණ ඇත්තර දමා ගිය ඒ මිදුල මහවැසි කීපයකට තෙමින් නැද්ද? ඒ කාලේ වැදුණු පාසටහන් හැම එකක්ම සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා තිබුණු මහවැහි වලින් මැකී ආයුතු. නමුත් මෑතකදී පොළොවේ ඇති වුණු පැහැදිලි පාසටහන් කීපයක්ම මට දකින්න ලැබුණා. එක් පාසටහන් වර්ගයක් වැලිපසේ ගැඹුරටම කැපී තිබුණා. ඒ පීවර අතර දුර ගැන හිතුවම ඒවා අඩි 6ක් පමණ උස පුද්ගලයෙකුගේ ඒවා. මේ පාසටහන් එංගලන්තයේ නිෂ්පාදනය කරන ජෝන් වයිට් වර්ගයේ අඟල් 9 ප්‍රමාණයේ අලුත් පාවහන් වලින් නැති වූ ඒවා. ගැඹුරට මේ ලකුණු කැපී තිබුණේ පාවහන් අලුත් නිසා මෙන්ම පුද්ගලයා තරබාරු නිසා. ඔහු කෙදර ඇතුළට ආව මිසක් ආපහු ගිය පාසටහන් තිබුණේ නැහැ. එතකොට මොකක්ද අපට ගත හැකි උපකල්පනය? උසින් වැඩි තරබාරු එංගලන්තයේ මහත්මියෙක් මේ ගෙදරට ඇවිත් තිනව දින කිහිපයකට කලින්, මම කිවෙමි. ඔව් වොට්සන්, හෝම්ස් කීය ආව විතරක් නෙවෙයි ආපහු ගිය ලකුණක් නැහැ. මේ ආව පුද්ගලයා චාලි ඇබනට් කියන අපි උපකල්පනය කළොත් මීට අමතරව තවත් පැහැදිලි පාවහන් සලකුණු කිහිපයක් තිබුණා. නමුත් ඒවා මේ එංගලන්තයේ දකින්න ලැබෙන පාවහන් මෝස්තරයක් නෙවෙයි. ටයර් සලකුණු වගේම පාවහන් රටා 35කට වැඩි ගන්නක් මන් දන්නවා. නමුත් මේව මං කවදාවත් දැක නැති විදේශීය වර්ගයක්. ඒ වගේම මේ විදේශීය පුද්ගලයා ඉතිරිපස මිදුල හරහා ඉහළ පහළ ගමන් කළේ දෙතුන් වාරයක් පමණක් බව මට පෙනුණා. නමුත් ඒ සලකුණු ඉතා විශාල සංඛ්‍යාවක් දකින්න ලැබුණ වෙනත් තැනක. ඒ කොහේද? ගෙදර පිටුපස දොර අසල, බිත්ති හා තාපය අසල පැති වූ බිම් තීරුවේ සහ වෙළඳුන් සඳහා වූ පැතිගේට්ටු අසල. මීළඟට ගෙදර ඇතුළෙත් කුසියෙත් විසිත කාමරෙත් මඩ සමග රැඳුණු පාවහන් ලාංචනය මන් දොටුවා. මීට අමතරව ඉදිරිපස මිදුලේ දෙවරක් හා
කෙහි ඇතුළේ තවත් සලකුණු වර්ගයක් තිබුණ. ඒව කෙහෙලිකර යුගලක් නිසා ඇතිවුණු ඒව බව හඳුනා ගැනීම අපහසු වුණේ නැහැ. නමුත් ඒව තිබුණේ ළඟ ළඟම. එයින් කියන්න පුළුවනි කෙහෙලිකර වලින් ගමන් කර ඇත්තේ උසින් අඩු කෙනෙක්. බොහෝ විට ළමයේ. ඔබ දන්නවා දුම්බැටි හා අළු වර්ග පිළිබඳව මා පොත් පිංචක් පවා ලියා ඇති බව. මේ ගෙදර හා මිදුලේ තිබී මට හමුණු සිකුරට් කොට අටෙන් තුනක් හැර අනෙක්ව විදේශීය වර්ගයක. ඒවා සඩ්බරි නම් සිකරට් වර්ගයේ බව නොදවුණු කොටයක මා දුටුවා. ඒ එක්සත් ජනපදයේ හෝ කැනඩාවේ ජනප්‍රිය මිල අඩු සිකරට් වර්ගය. අනෙක් සිකරට් කොට තුන එංගලන්තයේ නිෂ්පාදිත පාර්ලිමන්ට් නම් වර්ගය. විසිත කාමරයේ තිබූ තැවීගේ සිගරට්ටුවක් මා පහසුවෙන් හඳුනාගත්තේ එහි අළුවලින්. මං විශ්වාස කරනවා ඒක ඇබනට් දල්වා ගන්න ඇත්තේ හෘදයාබාධය හැදෙන්න මිනිත්තු කිහිපයකට කලින්. ඒ මොකද දෙතුන් වරක් පමණක් උරා තිබූ ඒ සිගරට්ටුව පුටු අසලම බිම වැටි දිගටම දැවි ගොස් අළු බවට පත් වෙලා තිබුණා. අනෙක් සිගරට් කොට දෙක මා සොයාගත්තේ නාන කාමරයෙන්. ඒව ඇබනට් මාස ගන්නකට කලින් පාවිච්චි කළ සිගරට් වල කොට විය යුතුයි. ඒ මොකද ඒවා හොඳටම දුර්වර්ණ වෙලා තිබුණා. ඔබට මතක ඇති එදා විසිත කාමරයේ තිබූ පුවත්පත් පොදිය මං ඉතා ආශාවෙන් එකතු කරගත්ත ඇති. එංගලන්තයේ පුවත්පත් හැම එකක්ම මෑත කාලයේ. එනම් 84 දෙසැම්බර් 30 සිට 85 ජනවාරි 9 වෙනිදා අතර කාලයේ. මේ ගෙදර කවුරුන් හෝ රැඳී සිටි කාලය ගැන අපට යම් කිසි අදහසක් ලැබෙනවා. ඔබට මතක ඇති ආචාර්ය එබනිට ලන්ඩන් බලා ආවේ ජනවාරි 10 වෙනිදා බව මියුරියල් මහත්මිය කිව්වා. මං හිතුව මේ පුවත්පත්වල පෞද්ගලික තීරයේ මොනවා හරි වැදගත් දෙයක් ඇති කියලා. කවුරුන් හෝ හමුවීමට උවමනා බව කියලා පල කළ දැන්වීමක්. නමුත් එහෙම දෙයක් තිබුණේ නැහැ. නමුත් වැදගත්ම සාක්ෂිය ලැබුණේ කුසී කුඩු කුඩේ තිබිලා. ඒ මොකක්ද? ඔබ දන්නවා ඇති නෞකාවල ගමන් ගන්නා මගීනට නොමිලේ බෙදා දෙන කුඩා පුවත්පත් ගැන. බාල කඩදාසියක කුඩා මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය වන මෙහි අඩංගු වෙන්නේ නැවි මහජන කටයුතු පිළිබඳ තොරතුරු. ගිය අවුරුදු දෙසැම්බර් 7 වෙනිදා ඉඳලා දෙසැම්බර් 26 වෙනිදා අතර දින 19ක කාලයේ බෙදා දුන් පුවත්පත් 9ක් එතන තිබුණා. ඒ ක්වීන් චාල්ස් නෞකාවේ පුවත්පත් බව සඳහන් වෙලා තිබුණා. ක්වීන් චාල්ට් දෙසැම්බර් 7 වෙනිදා ගමන් ආරම්භල තිබුණේ ක්වීන් බෙක්වලින්. සාන්ත රෝලන්ස් මුහුදු මාර්ගයේ දිගේ අට්ලාන්ටික් සාගරයට ආන්නව නිව්යෝක් වරායට ඇවිත් එතනින් තමයි එංගලන්තය බලා යාත්‍රා කරලා තියෙන්නේ. ඔවුන් දෙසැම්බර් 25 වෙනිදා බෙදා දුන් නත්තල් අතිරේකේ පවා එතන තිබුණා. ඒව කොහොමද කුණුකූඩියට ගියේ? එරල් කෙනඩි මහත්මයා පිටින් ගෙනා කෑම හෝ උයාගත් කෑම කාලා තිබුණේ කුසියේ මේසයට තියාගෙන. ඊළඟට මේසය පිහදමන්නත් අත පිහදමන්නත් ඔවුන් යොදාගෙන තිබුණේ ඒ පුවත්පත්. ඒකෙන් අපිට ලොකු පහසුවක් වුණා. ඇත්තෙන්ම වොට්සන් හෝම්ස් කිය මට ඔබට කියන්න බැරි වුණා ගිනි පෙට්ටිය ගැන. ඒක හෝටල්වලදී අමුත්තන්ගේ පාවිච්චියට නොමිලේ දෙන ගිනි පෙට්ටියක්. ඒකෙ තිබුණා නොදෙම්ලඩ් මාවතේ ඉම්පීරල් හෝටලේ නම. මට මොලින් හිතුනේ මේ අය හෙලන් ලැබරට් මහත්මියගේ සහෝදරයන් හෝ එවැනි කවුරු හරි වෙන්නේ නැති කියලයි. ඔවුන් මෙතරම් දුරක් ගෙවාගෙන එංගලන්තයට ආවේ තමන්ගේ සහෝදරියට සිදුවූ අසාධාරණයට පළිගැනීමටද? නැව් කටයුතු පිළිබඳ ලොයිඩ්ස් ආයතනින් හොයා බැලුවාම තවත් තොරතුරු දැනගන්න ලැබුණා. ක්වීන් චාර්ලට් ලන්ඩනට ඇවිත් තියෙන්නේ දෙසැම්බර් 26 වෙනිදා. එහෙකි මගේ ලයිස්තුවේ එක් කාමරයක ලැගුම්ගෙන හිටි පියෙක් සහ ඔහුගේ පුතා වෙන් කරගන්න මට පුළුවන් වුණා. ඒරල් කෙනඩ් හා 12 සැවිරිදි විලියම් කෙනඩ්. ක්වීබෙක් වලින් ඔවුන් නැවට නැගලා තියෙන්නේ දෙසැම්බර් 7 වෙනිදා. එතකොට කැනඩාවේ වෑන්කූ වලින් පිටත් වෙන නැවකට නැගලා නැහැ. ඒ ඉතා විශාල රවුමක් පැනමාව හරහා එන්න වෙන නිසා ඔවුන් දුම්රින් ක්වීබෙක් දක්වා එන්න ඇති. චාල් එබනට් ලන්ඩනයට ආවේ ජනවාරි 10.
එදා රෑ හෝ ඊළඟ දවසවත් ඔහු බෙනිදට දුරකථනයෙන් කතා කළේ නැහැ. ඒකෙන් නම් අපි උපකල්පනය කළොත් ඔහු මිය ගියේ ජනවාරි 10 වෙනිදා කියලා ඒක ඒ තරම් වැරද්දක් වෙන්න බෑ. එදායින් පස්සේ අට්ලාන්ටික් සාගරය හරහා කැනඩාව දෙසට ගිය නැව මොනවද කියලා මං හොයලා බැලුවා. ඒ මොකද අපරාධයක් කළා හරි නැතුව හරි ඒට සම්බන්ධය උත්සාහ කරන්නේ පැනයන්. ජනවාරි 12 ලුසියානා නම් නැවක් නිව්යෝක් බලා පිටත් වෙලා තිබුණා. නමුත් ඒකේ කාමර සියල්ල ජනවාරි 3 දා වෙද්දී වෙන් කරගෙන ඉවරයිලු. ඊට පස්සේ යන නැව මේපල් ලීෆ් එරල් කෙනෙදි හා ඔහුගේ පුතා එක කුටියක් වෙන් කරගෙන තිබුණේ 11 වෙනිදා. එතකොට අප හිතුව හැටි හරි ඊළඟට අර ගෙදර තිබිලා මට හමුණු ගිනි පෙට්ටිය නොදම්බ්ලන්ඩ් මාවතේ ඉම්පීරියල් හෝටලේ එකක් බව මං කිව්වා. ඉතින් ඔවුන් බොහෝ විට ආපසු යන්නේ නැත්තේ එතනටම බව මං හිතුවා. කලින්ද රාත්‍රියේ එහෙ ගිහින් බැලුවාම ඒක නිවැරදි බව තහවුරු වුණා. චාලි එබිනිටිගේ මිනිය ගෙවත්තිවලදම ඇති බව ඔබ කොහොමද තේරුම් ගත්තේ? ඇත්ත කියන්නා වොට්සන් හෝම්ස්ගේ මුලදි මට ලොකු වැරදීමක් වුණා. මං කටයුතු කළේ මේ ශ්‍රේෂ්ඨතාව ආධුනිකයෙක් විදියට. ඒකට හේතුව මගේ හිතේ මුලින් සැකයක් ඇති වුණේ ආචාර්ය රැබනිටගේ මරණය සිදු වෙන්නේ නැත්තේ ලන්ඩන් නගරයේ ඔහුගේ සතුරන් අතින් කියලා. මේ උරියේ ලැබනිට් නොදෙන හිටියට එහෙමයි ඉන්න පුළුවන්. ලන්ඩන් නගරයේ සතුරන් අතින් ඇබනිටට හිරිහැරයක් වුණා නම් මලසුරුවේ ගෙවත්තේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ මොකද පොලිසියට අහු නොවෙන්න ඒ වෙන කොහේ හරි සැඟවීම උන්ට අපහසු නැහැ. ඒකනොයි මම මුලදි වැරදි පාරක ගියේ. අනික ඉතා මහවැස්සක් කේවි කියලා කලබලින් ඒ ගෙදරින් පිට වෙලා ආවා. මට බැරි වුණා ඒ වෙලාවේ පිටුපස ගෙවත්ත සෝදිසි කරන්න. අපේ වාසනාවට මිනිය බිම දිගේ ඇදගෙන ගිය ලකුණු වලට හිම වැටීමෙන් හානියක් උනේ නැහැ. ක්‍රොයිඩන් හි සම්බන්ධකම් නැති විදේශකයන් අතින් ඇබනෙට් මිය ගියා නම් ඔහු මොකද කරන්නේ? පහසු මහා නුවණැතිම වැඩේ ගෙවත්තේ වළ දෙමීම. මුල් දවසේ ගබඩා කාමරේ පරීක්ෂා කළ වෙලාවේ ආයුධ තිබුණු මං දුටුවා. නමුත් ඒවල පස් වියලී ගිහින් තිබුණේ. ඉතින් ඉතිරි හරිය හැම දෙයක්ම ඔබ දන්නවා. මට කීමට ඇති තවත් කරුණු සොල්පයක් පමණි. හෙලන් ලැබනෙට්ගේ පළමු විවාහයේ තොරතුරු දැනගත් පසු මීරු ලැබනෙට් මහත්මිය අතිශය කම්පාවට පත් වූවාය. තම මියගිය සැමියා අතින් සිදු වූ වරදට හැකි තරමින් ඔවුන්ට වන්දියක් ගෙවිය යුතු බව ඇයගේ මතය විය. ක්‍රොයිඩන්හි නිවස විකුණා දෙමු අය ඒ සියලුම මුදල් වෑන්කූවර්හි කෙනඩි පවුල වෙත යැවීමට කටයුතු කළාය. මුලදී සහකාර කතිකාචාර්යවරියක ලෙස ග්ලාස්කෝ විශ්වවිද්‍යාලයට බැඳුණු අය අවුරුදු කිහිපයක් එහි සේවය කළාය. ඉන්පසු වෛද්‍යවරයෙකු හා විවාහ වූ මියුරියල් ඩොයිලි නව ශ්‍රීලන්තයට සංක්‍රමණය වූ බැව් පසුව අපට දැනගන්නට ලැබිණි. ඔබ ඊ සමන්දී අවසන් වූයේ වර්ෂ 1885 ජනවාරි මාසයේ ෂර්ලොක් හෝම්ස් විසඳන ලද රහස් පරීක්ෂණයකටයි. හඬගැවීම සහ නිෂ්පාදනය සුපුන් ප්‍රිය මෙත්මාල්. ඔබ වෙත ගෙනාවේ CN Audio Stories YouTube නාලිකාවයි. අපි නැවතත් මේ වසරේ මීළඟ ෂර්ලොක් හෝම්ස් කතාවෙන් හමුවෙමු. ඔබට සුවදායි ජීවිතයක්.